ගුවන් ජාතික අධ්‍යාපනා ඇත්තනේ සමාජ විද්‍යාත පාර්තිමයේතුව මගින් මෙහෙවන අධ්‍යන පපුොජ සාතිික පතර උසස් පෙළ විාගේ භූගල විද්‍යා ප්‍රශ්න පත්තරය පිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න ලැස්තු වෙන්නේ අපේ දරු සමඟ අපේ දරු දන්නවා භූගලි විද්‍යාවට රශ්නපත්තර දෙකක් ලැබෙනවායි කියලා භූගල විද්‍යාව එක්ක හා භූගලි විද්‍යාව දෙක කියලා එත මේ ප්‍රශ්න පත්තර දෙකටම පැවුණ බැගෙන් පැහයක් ලැබෙනවා ල විද්‍යාව එක ප්‍රශ්න පත්තරය කොටස් තුනකින් යුක්ත වෙන. පළමණ කොටස භහවරන ප්‍රශන හත ලයක්ක් සයිතයි ඒක අනිවාරි ප්‍රශ්නයක් දෙමනි කොටසේ පළමිණ ප්‍රශ්නය එකට පනස්දාහ භූලක්ෂණ සිතයමක් සම්බන්ධ ප්‍රශ්නයක් එකට ලකුණු විස්සක් ලැබෙනවා දෙමෙන කොටස දෙමනි ප්‍රශ්නය ලෝක සිතයමක් ලකුණු කරන්න තියෙන ලකුණු කර නම් කරන්න තියෙනවා ස්ථාන දහයක් ස්ථාන දහය නිවැරදිව ලකුණු කරනවාන ඕකන ලකුණු දහැත් ලබෙන පලමිණ කොටසේ පලමිනි ප්‍රශ්නයට. ප්‍ර්න හතළලයක්ක් තියෙනවා ඒකට ලකුණු හතලියයි. දෙමිනි කොටසේ භුගලක්ෂණ සිතයීමට ලකුණු විස්සක් ලැබෙනවා දෙමනි කොටසේ ලොකු සිතම ලකුණු කිරීමට ලකුණු දහයක් ලැබෙනවා. තුමිනිකොස ප්‍රශ්න හතරකින් යුක්ත වෙනවා හතරින් ප්‍රශ්න යෙක උත්තරලියයන්න වවානා පේදරු හැම ප්‍ර්නකම ලක්ුණු පහලවගානේ ලකුණු තියහයක් ලැබෙනවා ප්‍රශ්න දෙකට පහළවේවා දෙකක්. තොර පළමනි කොටසට ලකුණු හතලිහයි නිටසට ලක්ුණු විස්සයි දෙමනි කොටසේ දෙවිනි ප්‍රශ්නට ලකුණු දහයයි තුමවැනි කොටසෙන් අපි ප්‍රශ් දෙකත් ෝර ගන්න පහළේවා දෙක්. ඒ විදියට තමා පළවෙනි ප්‍රශ්න පත්තරයට ලකුණු සිය ලැබෙන්න්නේ දෙමනි ප්‍රශ්න පත්තරේ එකටත් පැතුනක් ලැබෙනවා ඒ පැතුුණ අර්ධභියූහගත රචනා ප්‍රශ්න. ඒ ප්‍රශ්න පත්තරේ ප්‍රධානමසයෙන් භෞතික බූගල විද්‍යාව මානුෂ්‍ය භූගල විද්‍යාව කියළල කොටස් දෙකක් තියෙනවා දෙකෙන්ම ප්‍රශ්න හතර ගානනි තියෙන. යටත් පිරිසිෙන් එක්කොටසකින් ප්‍රශ්න දෙකක්වත් තෝරගෙන ප්‍රශ්න පහකර උත්තරලිය අන්ඩ වරක් සෑම ප්‍රශ්නයකටම ලකුණු විස්සගාය හම්බෙනවා ප්‍රශ්න පහට ලකුණු විස්සේව පහක් ලකුණු සියයක් ලැබෙනවා එතොට පළවෙනි පත්්‍රයට ලකුණු සයි දෙවැනි පත්ත්‍රයට ලකුණු සයි ඒ විදියට ලකුණු දෙසයක් ලැබලා දෙසය දෙකෙන් වෙෙදලා තමමා අවසානය ලකුණ සයේ විදියට ගන්නේ මේ අවස්ථවිදිී අය ඕගලට මතක් කරන බහුවන ප්‍රශ්න පත්තරය පිළිබඳව බහුවන ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න හතලියයක් තියෙනවා යිකිවවාඒ ප්‍රශ්න හතලිය හැදෙන්නේ ප්‍රායෝගි බූගොලි විද්‍යාවෙන් ප්‍රශ්න දහයකුත් බෞතික බූගොල විද්‍යාවෙන් පශ්න පහළවකුත් මනු භූගල ද්‍යාවෙන් ප්‍රශ්න පහළවකුත් ලෙස ප්‍රශ්න හතලය හැදන්නේ. එකනිසා අපේ දරුවූ විාගට ලැස්ති වෙද්දී මේ පිබඳ හොඳ අවබෝධයකින් යුක්ත වෙන්ඩව පතයේ වෙනි කොටසේද අනිමාරි ප්‍රශ්න දෙකත් තියෙනවායික ලක සිතයම ලුණු කිරීම හා භූලක්ෂණ සිතයම තුමනිකොටස ප්‍රශ්න හතරක් තියෙනවා ඒ හතරෙන් දෙකකට උත්තරලියන්න්නන. ඒ ප්‍රශ්න හතර හැ දෙන්නේ නමීන සිත්‍යාම් විද්‍යාත්මක ක්‍රමවලින් සංඛ්‍යාණයෙන් ප්‍රස්ථාරවලින් ඒ සම්බන්ධ කරගන තමයි ප්‍රශ්න හතරක් හැදෙන්න්නේ අපේ දරුවේ ප්‍ර්න හතරෙන් ප්‍රශ්න දෙකරට පිළිතුර සපයන්ුව. විදිර මයි ඕොගන්ට ලක්ුණු ලබාගණ්ඩ පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ දරුව විවාාගට උත්තරන් ලියද්දී ලකුණු කොතරද තියන කොච්චරක් තියෙන මද ඒ ලකුණු කොහමද ලාගන්න කියනක් පිබඳව හොඳ අවබධකින් යුක්ත වෙන්න ඕන එම ඔබෝධකින් යුක්තව නොත් විතරයි සාර්ථක විාහට මුණුදන්න පුළුවන් වෙෙන්නේ හැම දරුව එක්ම මේ පිළිබඳ අවධානය යොමු කරමින් මේ පිළිබඳව බැඩි ලකුණු ලබාගන්ඩ උසාහ කරන්න ඕන. දැම්මම උසාහ කරන්නේ දෙවෙනි පත්්‍රේ ගැන අපේ දරුවත්ස එ කළ සාකච්ඡා කරන්න. මෙම දෙවැනි ප්‍රශ්න පත්තරයේ එක කොටසකින් අවමවාසිෙන් ප්‍රශ්න දෙකක්වත් තෝරගැන ප්‍රශ්න පහකට උත්තරලියන්න ඕන. එවෙවැනි පත්්‍රයේ කොටස් දෙකක් තියෙනවා එකක් බෞතික භූගොල විද්‍යාව දෙවැනි කොටස මානුෂ බභූගල විද්‍යාව කළම් බෞති භූගල විද්‍යාාවෙන් ප්‍රශ් තුනක් තෝර ගන්නවා නම් මානුෂ භූගල විද්‍යාවෙන් ප්‍රශ්න දෙ එකකයි තෝර ගන්න න. කලා මානු භූගල විද්‍යාව ප්‍රශ් තුනක් තෝර ගන්න න. ෞතික ූගල ද්‍යන් ප්‍රශ්න දෙකයි තෝර ගන්න ඕන්. ඒ විදිහයට ප්‍රශ්න පහකට පිළිතුරුලි යන්න. දැ අපි බළමු බෞතික භූගල විද්‍යාකොටස තමයි අපට මුලින්ම ලැබෙන්නේ. බෞතික භූගල විද්‍යා කොටසේ පළවෙනි පශ පලනි ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ යමකම සම්බන්ධව. පළවෙනි ප්‍රශ්නය පළවෙනිි කොටස පහත දැක් පෙන්නේ ලෝකයේ ප්‍රධානය යමහල් කීපයකි. ඒවා අයත්වන යමහල් කලාප පිළිවෙලින් නම් කරන්න. යමල් හතරක් තියෙනවා ඒ විසූවිියස් B කිලිමන්ජාරෝ පිනාටුබෝඩී හෙක්ලා මේ ප්‍රස්්තයට උත්තර හොය දියෝගොල්ලන්ට මතක්කෙන් රඕෝන යමහල් කලාප ලෝකයේ යමහල් කලාප එහෙමනතා යමහල් තීර අපේ දරුවූ දන්නවා බුත් ඇටි සම්බන්ධ ප්‍රධාන බූත ඇටි හතක්කා සුළු බූත ඇටි රාසිියකින් යුක්ත වෙලා තියෙනවා එක කියලාව ඉගැගෙන තියෙනවා එතවට යමල් හඟක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේ බූත ඇටි මයිම්වල එවට බූත ඇටි මයිම් ප්‍රධාන භූත ඇටි හතේ මයිම් ටික අඳුරගණ්ඩ පුළුවන්න්නම් අපේ දරුවන්ට බොහම ලේසිෙන් යමහල් කලාප අන්දුරගණ්ඩ පුළුවන් එතර අපි යමහල් කලාප නම් කරලා තියෙනවා. දැ මේ ප්‍රශ්නයේදී ඕකලම් බූත ඇටි පිළිබඳවත් යමහල් පිළිබඳවත් යමහල් කලාප පිළිබඳවත් අඳුරගණ තියෙන් නවන් එතර ප්‍රධාන කාරණක් කීපයක් මේ ප්‍රශ්යෙන් බලාපොත්තුය වා එතවට මේ යමහල් තීර අපි අඳුරගෙන තියෙන් ඕන ඒ යමහල් තීව යමහල් මොනාදිකළ ඇඳරගෙන තියෙන් ඕන.ත විසුවිියස් කිරිිමංජාරෝ පිනාටුබෝ හෙක්ලා එතට ප්‍රධාන යමහල් කලාපොවල තමයි යමහල් තියෙන් එතුවට ඒ කලාපොල තියන යමහල් පිළිබඳ අවබෝධයක් තියෙන වන අපේ දරුවන්ට මේ ප්‍රශන උත්තර ලියන්ට පුළුවන් මේ ප්‍රශ්නයට පළිනි කොටසර තියනන්නේ ලකුණු හතරයි එකතුර අපේ දරුව දැන ගණ්ඩෝනා එකක් නවදේ ලකුණුකොට අප ලකුුණක් ලැබෙනයි කියලා මොකද ලකුණු හතරක් තියෙනවා යමහල් හතරක් තියෙනවා. එකතුර අප අන්දුර ගණ්ඩෝන මේ යමහල් තියෙන කලාප අපි පැහැදිියම දන්න දෙයක් තමයි බිසූියස් බිසූවිස් යමහල තියෙන්නේ ඉතාලි එතු බිසූවිියස් යමහල ඉතාලිය තියද්දී ඉතාලිය අයිතිවන යමහල් තීරේම කිකළ දැනට තියෙන් ඕන තර යමහල් තීර අඳර කෙන තියනෙන අපි දන්නවා විසුවිියස් තියෙන්නේ මධ්‍ය ධරණී යමහල් තීරේ කියන කතාව.ඉනාට කිිමංාරු. කිිමන්ජාරුවෝ බොහම ප්‍රසිද්ධය මහලක් ව නැගිහිර අප්‍රිකාවෙ තියෙන්නේ ඒක තියෙන්නේ නැගෙන හිර අප්‍රිකානු සවීබේදය මහල් කලාපේ එලාට පිනාටුබෝ. පිනාටු බෝ තියන්න පිලිපින කෙලාපේ දරූ දන්නවා එහමනම් පිනාටු බෝ අප හම් වෙෙන්නේ පරි පැසිපික්. හමම් පැසිපික් යමහල් කලාපේ ගි බලල්ල කියලාපි කතා කරන්නේ අගවිදාම හමටත ගිනි මල්ල කියලා කතා කරන එක තමයි පිනාටුබෝ. ඉලාට හෙක්ලා හෙක්ලා තියෙන්නේ මධ්‍යම අත්ලාන්තික වැටිතීරේ හෙක්ලා තියන්නේ අයිශවන්තයන තර යිශ්ලාන්තය අයිතිවෙන්නේ මධ්‍යෙම අත්ලාන්තික් වැටිතීරයට. ඒක නිසා අපේ දරුවත් දැනකට තියෙන් ඕනා යමහල් කලාප අයිතිබන යමහල් තීර මොනාද කියලා බිසූ වියස් මධර්ණයීම හුදු ප්‍රදේශේ කිළිමංජාරෝ අපිකාණු සුවිවේද නනිමන කලාපේ පිනාටුබෝ පරි පැසිපික් කලාපේ හෙක්ලා අතලාන්තික් සාගිරික වැටිකලාපේ එතට ැන් ඔය හතරක් විතරන මේ ප්‍රශ්න පතරේ තියෙන්නේ නමුත් අපේ දරුවෝ ප්‍රධානය යමල් අඳුරගෙන ඒ යමහල් තියෙන තැන් සිතයම් වල ලකුණ කරලා තියෙන්න්න ඕන පලිමින් ප්‍රශ්නය දෙවිනි කොට සහනවා ආක්‍රාන්තය මහල් බූරූප හතරක් නම් කරන්න කියල අපේ දරු ැනගෙන තියෙන්න ආක්‍රන්ත මහල් කියන ොනාද නිස්ක්‍රන්තය මහල්ක කියයන මොවාද කියල. ආක්‍රාන්තය මහල් කියන්නේ පොොව ඇතුලෙදිම මතුපිට ඇන්ඩිස්සරලා පොව ඇතුළෙ දම මැක්මා සිල් වෙලා ගනවෙලා නිර්මාණය වන බූරූප. නිස්ක්‍රාන්තය අමහල් බූරූප කියන්නේ පොො මතුපිට ඇැවිල ලාවා ගලාගනගි හිල්ලා නිර්මාණය වන බූරූප. එතු දැන් අපෙන් අහන්නේ ආක්‍රාන්ත යමහල් බූරූප හතරක් නම් කරන්න කියලා. මෙතන රප සටහනක් තියෙනවා ඒ රූප සටහනේ ආක්‍රාන්තය අමල් කීපයක් දීල්ලා තියෙනවා. ඩයික ආස්තර් ලැකොලිත ලොපොලිත පාකොලිත බැතොලිත කියල්. දැ මේ විදිහයට අපි බුරූප නම්කරපවා මේ බරු පොල හැඩ මතක තියාගන්න ඕන දරු ඩයිකයක්ක් කියනන්නේ මොකක් දාස්තරයක්ක් කියයන මොක් දෙන සිල්ලෙක් කියයන්න මොකක්ද කියන. ඩයිකයක් කියලා කියන්නේ සිරස් ආකාරයට පාශාන ස්ථරත මැක්ම ගන්න වුණහාම. එළඟට ආස්තර කියලා කතා කරන්නේ ති අවසාහිත පාශාන ස්ථරාතර තිරස් සතර මැක්මා තිසිල් වෙලා ගන්නවුුණහාම ඩයිකයක් කියලා කියන්නේ ප්‍රධාන වසයෙන්ම සිරස් අතට පාශාන ස්තරාතර මැක්මා සිසිල් වෙලා ගණවුණාම මේ තියෙන්නේ සිල් ගනවුණු ඩයිකයක් ඩයිකයක් කියලා කියන්නේ සිරස්තට මැක්මා පාශාන ස්ථර අතර සිල් වෙලා ගන්න වනහම. මේ තියෙන ඩයිකයක් බලන්නකෝ. සිරස්තර පාශාන ස්ථර අතර ගන වෙලා තියෙන්නේ එතන. ආස්තරයක් කියලා කියන්නේ තිරස්තට අවසාහිත පාශාන ස්ථර අතර මැක්මා සිසිල් වෙලා ගන වුණහම. මෙ තියන ඒවගේ ආස්තරයක් ති යි සි සතට ස් තිරස් අතට ට ලැකොල් ඉත කිය කතා කරන්න ලැකොල් ිත කියලා කතා කරන්නේ උත්තල හැට උත්තල හැඩේට හත්තක් වගේ උත්තල හැඩේට පාශාන ස්තරාතර සිසිල් වෙලා ගණවනාාම මේ වගේ ස්ථාන තවයි අපි ලැකොල් ිත කියලා හඳුම්නන්නේ මේ බලඩුක එතන තියෙන්නේ අර්ද ගෝලාආකාර හැඩයක් මෙමත හත්තක් වගේ හැඩයක්ඒ පාශාන ස්ථරාතර ඒ හැඩේට සිල් වෙලා ගන්න වුණනාම අපි කතා කරන ඒවගේ තැන්වලට ලැකොලිත කියලා. එට ප පාකොලිත කියලා කියන්නේ උත්තල හා අවතල හැඩවලට උඩු නැම්මක උඩත් යටි නැම්මක යටත් පාශාන මැක්ම සිල් වෙලා ගන්න වනාම ඇතුවට පාකොලිත කියන ුරූපය විශාලි විදිහට නෑ කුඩා ආකාරයට තමා තියෙන්නේ ගේ මේ බල පාකොලිත එතකොට ලොපොලිත කියලා කතා කරන්නේ පිරිසියක් වගේ හැඩේට බේසි එකක් ව වගේ ඒකත් හුඟක් වෙලාට අවසාහිත පාශාන ස්ථාතරතම පිහිටන්නේ ඒ වගේ පිහිටල තියෙන නම් අපේ ඒ ඒ වගේ තැන්ගොලට කියනවා ලොපොලිත කිය බන්න ඉකට බැත්තොලිත කියලා කතා කරන බැත්තොලිත කියලා කියන්නේ ග. පාතාල පානයක් හුකක් ඇතුළේ නිර්මාණය වෙන පාශානයක් එතුර ඒවා විශාල විදියට පෘතිය අභ්‍යන්තරේ තියෙන විශාලි ස්කන්ධ මේවා මහා කඳුවල එහෙම හරයන් විදියට අපි කතා කරන්නේ මේ වගේ බැතොලිතයන් තුර ඒ වගේ අපට පාෂාන ස්තර අතර පෘතුය අභ්‍යන්තරයේ මැගමා සිසිල් වෙලා ගණ වනහම නිර්මාණය වන හැළයන් තමයි අපි මේ කතා කරන්නේ ආක්‍රාන්ත බුරූප කියලා ඕගලන්ට මෙතර දිතියෙන්නේ බූරූප හතරක් නම් කරන්නඩ විතරයි. නම් කරපු හම ඔගනට සම්පූර්ණ ලකුණු දෙනවා. ඉලාට නිස්ක්‍රාන්තය අමහල් ක්‍රියාවලිය නිසා නිර්මාණ මන බූරූප ප හතරක් උචිත රූප සකන් ආශ්‍රයෙන් පැහැදිි කරන්න. දැම් බලට දැන් ඒ වගේ ප්‍රශ්නයකදී වැඩි ලකුණු හම්බේවා. පළමනි ප්‍රශ්නයට ලකුණ හතරයි පළමි කොටසට දෙවැනි කොටසට ලක්ුණු දෙකයි දැ මේ කොටසර ලකුණ අටක් ලැබෙනවා මේකොට දරුවනේ ලකුණු අටක් ලැබෙන. ඒක නිසා ඕකොල්ලන් දැනගණ්ඩ ෝන මේ ලකුණු අට උචිත රූපසටන් හතරක් කාශ්‍රයෙන් එතෝට ලකුණු අටක් ලැබෙන වනම් අපේ දරු දැනගන්ඩෝන රූපසණම් හතරක් අන්ඳන්න එත රූපසටන් හතරක් ඇඳලා මේ විස්තර කරන්න් ඕෝනා එතකොට තමයි අපට දෙවරක් හතරට ලැබෙන්නේ ඒක නිසා විබහ ගෙදී හැම්ම ලකුණක්මව ඟක් වටිනෝ. එක නිසා ලක්කුණු කොහොමද ලැබෙන්නේ එල් ලැබෙන ආකාරයට උත්තෙරේ සකස් කරගණ්ඩ අපි දරු දැනගෙන තියෙන් ඕන. එතවට උචිත රූපසටන් හතලා කාශරයෙන් එතු රූපසටනම් දින්නටත් ඕන ඒ රූප සටහනට ඕන කරන බිස්තරයත් පැහැදිලි කරන්න ඕන අපි දන්නවා මේ සම්බන්ධෝ තියෙනවා බොහෝ රූපසටන් මේ බොෝ වූ රූපනිර්මාණය වෙනවා නිස්ක්‍රාන්ත යමහල් ආශ්ටිතව යමහල් අල්ලු නිදි ේතුව. සංයුක්තය යමහල් කල් දේරාව යමහල් මුක්ක විල්ල යමහල් පේනු ලාවා සානු ඔය වගේ ගොඩක් තියෙනවා නිස්ක්‍රාන්තය අමහල් ආශිත බූරූප. එතුට මේවා රූපසටහනකින් පෙන්න්නන් ඕන ඒ වගේ රූප සටහනකින් පෙන්නලා අපට ඒක හැදෙන්න්න කොහොමති කියලා විස්තර කරන්න සිද්ධ වෙනවා මේ බලන්න මේ තියෙන්නේ යමහල් අල්ලු කේතුවක් යහ අලු කේතුවා යමහල් අලු කේතුක් හැදෙන්න කොමතික ලපි දැන ගන්නුවවා යමහලක් සක්‍රීවීමේදී අභ්‍යන්තරේ ඉඳලා එන ලාවා එඩඉස්සරලා අ්‍යන්තරේ ඉඳලා ගොඩක් අලු ගල් කැට මැටි ඉළඟට දුම් ජලවාස්ප ඔය වගේ හුඟාක් දේවල්ල නවා ඒ ඇවිල්ලා යමහල නිර්මාණය වන තැන ගොඩ ගැහෙනවා ේතුවකාකාරෙන් කේතුවකාකාරෙන් මේ යමහල එන තැන ගොඩ ගැහනවා මේ බලන් ඒවාගේ ගොඩ ගැුණු කේතුක් තමයි මේ පෙන්නන්නේ මෙතන දමල් අල්ලු නිදි කේතුව කියලා ඒක තම අපි ගිනිි කඳ කියල කතා කරන්නේ. මුලින්ම මැක්මා එමත ලා පිට වැඩ ස්සරලා කේතුවක් හැදෙනවා අ මුල් ද්‍රබ්්‍ය ගැෙනල්ලා ගොඩ ගහලා එතු ඒක බරුපයක් විදිහයට අපි දකින වන ලෝක ලෝක පුරාම තියන යමහල් වල ගි කඳුවල ඔය වගේ කඳු තියෙන්නේ ඒ කඳු හැදිලා තියෙන්නේ අර මංකිවා වගේ අලුවලි ද විලිවලින් ගල්වලින් එහම හැදිලලා ඉළඟට අලාවායවෙල්ලා ඉලාව තැම් දෙපැත්වේ ගලාගෙන ගෙහිල්ලා ඒ විදියට තමයි අලු නිදි ේතුව හැදෙන්නේ. ඊලාට මේ බලන් සංයුක්තකේතුව යක් තුක්හම තම් මේ එකට අපි පරපුටු කියේතු කියෙලත් කියවා පරපෝෂිතක ේතු කියලත් කියවා මේක දි සිද්ධ වෙන්නේ. ප්‍රධාන මුකයට අමතරව තබත්මාර්ග හදා ගනිමින් ලා පිටවැඩ බලනවා. ගිනි කන්දේ වටේටම තැන්තැන්වලින් ලාවා පිට වෙන. සමහරවෙලාවට මේ ප්‍රධාන යමහල් ගෙල හිරවෙලා දෙන්ට පුළන්ම මුල් විධාරණයකදී යමහල් ගෙලේ ලාවා ගන වෙලා එතන ඇහිලා තියෙන්ට පුළුව. ඒවගේ අවස්ථාවලසිත් වෙන තැන්බලින් අලු නිදිකේතුව වෙන තැන්බලින් ලාවා පිටවැඩ උත්සා කරනවා ලාවා පිටවැෙන්ඩ උත්සාකරදි අලුනිදි කේතුය හැම තැනම අලුත් කුඩාකුඩා කේතු හැදිලා තියෙනවා. අන ඒ වගේ යමහලකට තමයි අපි කතා කරන්නේ සංයුක්තය යමහලක් කියලා සංයුක්තය යමහල් කේතුවක් කියලා. දැඊලකට කල් දේරාව බලන්. ල්දේරාවකති සිදධයන්නේ යමහලක් විධාරණය වන ආකාර දෙකක් තියෙනව දරුවනය එක ආකාරයකට අපි කියනවා ජිදද්‍ර විධාරණය කියලා එමතම් නිශ්චල විධාරණය කියලා අනිත් විධාරණය කියන අපි ප්‍රචන්්ඩ විධාරණය කිය ජිද්‍ර විධාරණය කියන යමහලේ ගෙලදිගේ හිමින් ඇවිල්ලා ලාවා ගලාගෙන යන එකට ප්‍රචන්ඩ විධාරණයන හදි සේම යමහත් කඩාගෙන බලාවා පිට වෙලා යනවා ප්‍රචන්්ඩ විධාරය දැන් ඒවගේ ප්‍රචන්්ඩ විධාරණයකදී යමහලේ මුදුන ගැල්විලා යන මුදුන කැඩිල බිඳල විස විධාරණය හක් ප්‍රචන්්ඩයින ඒක නිසා කදාගෙන යනවා යමහලේ මුදුන යමහලේ මුදුන කඩාගෙන ගයාාමඒ මුදුන මුදුර කොටස නැතුව ෙල්ලා මුදුන අවපාතයක් හැදෙනවා මෙට මේ වගේ මේ බලන්න ඒයි වගේ අවපාතියක් අර ඉස්සලාව යමහල් ගෙල මෙතන මැද්දේ තියන්නේ එතට අන්න අවපාතයට හමතන් ඒ ද්‍රෝණයට ඒකට කියන අපි කල්දේරාව කියල විශල් කල්දේරතිය න ප්‍රධාන යමහල් වල විිසූ වියස් ඊළඟට ෆජී ඟට පපටේපේටල් ඟට කිටමයි ඒ වගේ විශාල යමහල්වල ගොඩක් මෙම කල්දේරා ය නවා ැන යමහල් සක්්‍රිය යමහල් විධාණය වෙද්දී මුදුන කැඩිලා යනවා මුදුන කැල්ලගේයාට පස්සේඒ මුදුන අවපාතියක් හැබැයි මතකතියාගන්න ැ සමහල්ලට එ කල්දේරවක් තුළ ආයමත් හැදෙන්ඩ පුලන් අලුනිතිකේතුවක් ඊළඟ විධාර්යකදී කල් දේරාවක් තුළ නවත අලුනිතික ේතුක් ඇදෙන්ට පුලුවන් ඒවගේ මේ කල්දරක් ඇදලි ඇදිලි හැදෙන්ට පුලුවන් දැම් මෙතර මේම දවමට ඇල තියන්නේ අරිස්සල්ල තිනු ගෙල දැ මේ මේ කොටස ගෙල හිරවෙලා මැක්්මාවලින් හිරවෙලා තිබුණොත් සමහර විට බේසි එක මේ අවපාතේ දරෝණය මතුරෙන් පිරෙන්ටඩ පුලුවන් මතුරෙන් පිරලා ල්ලක් හැදෙන්ට බලුවන් අ ඒවගේබෙල් හැදුර හම අපි ඒවාටි කියනවා යමහල් මුකවිල් කියලා එමට නාරාවිල් කියලා කියනවා යමහල් මකවිල් කියනවා එහම නැතං නාරාවිල් කියවා. ඉඩ යමහල් පේනු යමහල් පේනු කියලා කියන්නේ දරුවනේ දැන් අ මුලින් තිබුණු යමහල් ගෙලෙහි මැක්්මා සිසිල්වෙලක් ගනු උනහම ගෙල ඇහිල්ලා තියෙනවා ගෙල ඇහිල්ලා තියෙනවා. ඉලකට නැවත්ත විධාරණයකදී. අ ගෙල ඇහිල්ලා තියන මැග්මක්ස්කන්ධය උඩට මත්තුව ෙන්ඩ පුළුවන් ඇතුළැ ගන පීඩේ නිසා ඇතු ගන පිහිරය නිසා යමහල් ගෙලෙහි හිරවෙලා තියෙන ක්ම ස්කන්ධය උඩට මතු වෙලා යමහල් මුොකේනුත්තු උඩ පේන්ඩ පුලුවන් අ ඒ වගේ පේන අවස්ථාවල ද අප ඒකට කියවා යමහල් පේනු කියලා මේ බලටවන් යමහල් පේෙනුවක් ඇඳර පෙන්න්න ඕෝගොලන්ට මේ වගේ ඔය වගේ යමහල් පේනුවක් ඒක සාමාන්‍යෙන් යමහලේ අනිත් කොටස් වලට වඩා හරි ශක්තිමත් ප්‍රතිරෝධක ශක්තියෙන් වැඩි ඒවගේ යමහල් පේනු ඟක් අපට අන්ඳුරගණඩ පුළුවන් ස්ථාන තියෙනවා. එළඟට මේ ලාවසානු ලාවසානු එහමනට අපි කියනවා ලාවා තලා කියට එකනේ ය ලාවා ගලාගනයවිල විශාල ප්‍රදේශයක් ඇයට වෙනවා. විශාල ප්‍රදේශයක් යට වෙනවා යටඋනාම මේ ප්‍රදේශයට අපි කියවා ලාවාසානු කියලා ලෝක බොහෝ ස්ථානවල මේ වගේ ලාවාසානු තියෙනවා සයිබීරයාවෙ සයි බිරිියයානුසානුවඉළඟට දෙකාන්සානුවන පරාණසානුව අජෙන්චිනාව ඒවගේ විශාල ලාවාසානු තියෙනවා ඒවා කිලෝමීට දහස් ගානක්ද ්‍යාප්ත වෙලා පැතිල්ලා තියෙන ස්ථාන තමයි ලාවාසානු කියල කතා කරන්න අපි තුට ඒවගේ ලාවාසානු බුතේ මතක තියාගණඩ හුගක් පස්සේ කාලෙකදී බොහොම ජීරණයට පත් වනාට පස්සේ ඉතාම සරු පස් ප්‍රදේශ වෙනවා කො දන්නනේ දැන් ලාවා කියලා කියන්නේ පුත්වී අභ්‍යන්තරයේ උනුවමින් පාත්නා ලෝහයන් සියලුම ලෝයන් ඒවගේ ද්‍රවාංකයට වඩා උෂණත්තය වැඩි නිසා මිශ්‍ර වෙලා ද්‍රවතත්වයට පත්වෙලා තියෙන් විිවිධ මුල ද්‍රවව මේ වගේ තියෙනවා පස දැ මේ ගලාගෙන ගිහිල්ලා ගීරණය උුණහම මේ වගේ තියෙන රසායින්ක ද්‍රව්‍ය ම තියවා ඒ රසයින් ද්‍රව්ය හෙම තියෙනවා එ ඒව තමයි හොඳ පස්වෙන්නේ ඩකාල් දෙකාල් ලාවා ප්‍රදේශය ගත්තතාහම ගොලන්ඳන්නවා ලෝක හොඳම කපුතීරේ ලෝක හොඳම කපුතීරේ ඉළඟට මේ ආජෙන්ටින පරාණසානෝගත්තහම ඒක ටෙරාරෝසා පස්ස හොඳම කෝපියවලට හොඳම පසක්කේක ඒවගේ ඉතාම වටිනා නිර්මාණයවෙන් නාරසාරවත් කනී ද්‍ර්‍ය මේ වගේ තියෙන නිසා හොඳයි අපි හතරමනි කොඩසරයම් පලමින් ප්‍රශ්න. යමහල් ක්‍රියාකාරි බෞතික පරිසරයට බලපා ආකාරය කරුණු තුනක් ආශයෙන් විිස්තර කරන්න. යමහල් ක්‍රියාකාරිත්්‍යේ බෞතික පරිසරයට බලපානා ආකාරය එතවට ැන්හම් මතක්‍රතියා ගන්න අපේ දරුව මේ වගේ ප්‍රශ්න වරද දෙනෝ. මතකතියාගන්න ලරුවනේ මේ අහන්ෙ මකක් දෙකල් හොඳේට මතක්‍රතියා ගන්න අහන්්‍ය මොකක්ද කියලා මතකතියාගත්තොත් උතරේ වර්දින දැන් අපේ දරුවෝ. මහ ්‍ර කාරිතයේ ෞතික පරිසරයට බලපා කාරය කරුණුතුරන් කාශනය විස්තර කරන කියද්දී. අපේ දරුවෝ යමහල් ක්‍රියාකාරිවය නිසා පරිසරයට සිදුවන හානි ගැන ම කතා කරන්න හදන්න. එතකොට ලමයි ලියෙන වහුගක්වෙලාවට මිනිස්සු මැරණුවා කියන කත. වගවන්න හානිමේ නොගී. හැබයි මේ අත් මේ මේ ප්‍රශ්නේ දහන්නේ බෞතික පරිසරයට වන බලපෑම්. එක නිසා බෞතික පරිසය ගනවධානය යමු කරන එක තමයි බඩා වටින්නේ. එත බෞතික පරිසරයට බලපාන ආකාරය අපට කතා කරදදී. ගත් වෙලාවට කෙටිකාලීන හා දිගුකාලීන බලපෑම් කියලා කතා කරන්න පුළුව. අපි දරෝ දන්නවා පද්ධති ගැන උපද්ධති ගැන හෙම දන්නවා. එතුට ෞතික පරිසරයට බැන හානි ගැන කතා කරද්දි අපි විශේෂයම කතා කරන්න ඕන. ඒ ඒ උපපද්ධති වලට උදහන් වසන්ගත්තොත් ශිලා ගෝලීය පද්ධතිය වායුගෝලීය පද්ධතිය ජල ගෝලීය පද්ධතිය අ ඒ පද්දිද. අපි උහුන්ගක්වෙලාවට ජෛවගෝලීයේ පද්ධතිය ප ගන්න පුළුවන්. හැබැ ජවගෝලීිය පද්ධතිය තුළ මිනිසාට වන බලපෑම් ගැන අපි කතා නොකරින් වනක් හොඳයි මේ අවථාවේදී මොකද අපි බෞතික පරිසයට සිදුවන ද වනන්තර ගැන කත්තත් වනාන්තර ගත්තොත් වනනාන්තර ඇවිල්ලා ජෛවගෝලයට තමයි. හැබැයි වනන්තර අපි බෞතික පරිසයට තමයි දාලා කතා කරන්නේ. ඒකනිසා එහෙම කතා කරනට පුළුවන් අපට. එතට බනන්තර විනාසය වායු දූෂණය. යිෙක් වන අප විත්‍රයුවර්ග බයිගෝලයේ උුණුසුම්මිම් වගේ දේල්ගැන කතා කරන්නට පුළුවන් ප්‍රවයිගෝලිය බලපෑම් යමහල්්‍රාකාරිතය නිසා සිද්ධ වන. දැ මේගේ ප්‍රශ්නකට උත්තරලියද්දී හොඳමදේ තමයි පොතේ එක යමහල්න යමල් විධාරණ අවස්ථා ගැන කතා කරලා ඒ වගේ අවස්ථාවලදි සිද වු ෞතිප පරියට සිද්ධ වු හානි ගැනතා කරන්නට පුුවන්න්නං ඔබට වැඩිපුරුව ලකුණ ගන්ඩ පුලුවන් අපි දාහර කපයක් දීලා තියෙනවා බටිහිරීන්දයා දූපත්ව මාටිනිික් දූපතේ පෙළි ගෙනි කඳ විාරණය එක මහම විශාල විනාසැක් ඇති කරප එකක් පේලිගිනි කද වනා. නට සන්ත ෙලේ නා විධරණය මෙ ලෝකේ ප්‍රසිද්ධම යමහල් විධරණයන් විශාලා හානනියක් සිද්ද වු සාන්ත හල විධරණයේ දී දහස් ගනක් වනන්ත්‍ර හෙක්ටර් හස්ගානක වනන්ත්‍ර නාශවෙලා ගිය. ඒවගේම පිනාටු බෝ විධාරණයේ දී විශාල අලු වලාවන් පායුගෝලයට මුදා හැරුණා. අයිස්ලන්තයේ අයිජක් ජල්ලා ජෝකුල් කියන ගිනි කන්ද විධාණයේදී විශා. අලු වලාවග්‍යා අපේ දරු දන්නවා මේ කටවල් විස්සක ගුවන් ගමන් ඒක බෞති පරරිසරය නෙම තමයි රටවල් විස්සක ගුවන් ගමන් ඇන හිටිය මේක් සිද්ධි වලදී. එක්ද සරසය තිස්සකේ ක්‍රැකටවා විධාරණය ඒවගේ විශාල විනාශයක් ඇතිකරපු විධාරණයක් ඔය විධාරය කැකටවා විධාරණයේදී. මේ කාලේ ඉන්දුමීසිය හ අයිති ලන්දේසිීන්ට. එතට ක්‍රැකටව විධාරණයේදී අලු. චර උඩගියාද කියනවනම් ඒ අලු ලන්දරත් යක් තින. මොකද ඉන්දුනීසියා යිති ලන්දෙරේක් ලංකාවට තැහුණයි කියනවා කැකටවා විධාණය සද්දේ. ඒකනිසා මේ මහ ි ල් තුනාමක් ඇ වෙලා තින. සම්පූර්යෙම් ්‍රැකටවා දූපතම විනාස වෙලාතියනම විනාසය නිසා. ඒවගේම අප දරු හලතියෙනවා මේ විසූවිිය විධර්නය ගන. කිවලනයම් පොම්පේ කියන නගර දෙක්කම ඉතාලිය විනාස වුණු කතක් දැන් එතනද දැන් ඇකිවලනියම් පොම්පේ මානව ජනවාසතකට මානුෂ කතාවක් එවා නමුත් බෞතික පරිසරයට පරිසරයට මහාවිශාලා විනාශයක් සිද්ධවෙලාතියෙනවා ඒකනිසා.ි ලළඟ දෙවන් ප්‍රශ්නයටයම්. දෙේවිනි ප්‍රශ්නතියශන ංගා සම්බන්ධ ප්‍රශ්නයක් ඕගළන්දන්නවා මේ බූරූපික ක්‍රියාවලයේ බහිරිජන්න ක්‍රියාවලි ආශ්‍රිතවතමයි අප්‍ර ගංගා ක්‍රියාකාරිතය කතා කරන්න සිද් වෙන්න ඒක නිසා. මෙත නිද අපි කතා කරනවා ලංගා ගැන නමු අපි දරුව දැන ගණ්ඩෝන ගංගා ගලෙසිර සුළං භූගත ජලය එමනත හුණු ගල් රල සහ ස්කධ චාලනය නායයාම් ගැන ඔය ඔහ වගේ එකක් එනවාමන ඔරුන්දකම ඕෝගේ එකක් අනිවාය මේ වෙල තියෙනවා අපි කතා කරන්න හදන්න අද මේ වෙලා විදිී ගංගා සම්බන් ද මෙතන තියෙන අපි පළවෙනි දෙවැනි කොටස පලමින් ප්‍රශ්න දියට ගංගාවක දික් පැතිකඩෙහි අවස්ථා තුනක් පහත රූප සටහනහි ABC ලෙස දක්වා ඇත ඒවා හඳුනාගෙන පිළිවෙල නම් කරන්න දම්ම එක හඳුරගන්න පුලුවන් ෙන්න්න ගංගාවක දික් පැතිකඩෙහි අවස්ථා තුනක් ගංගාවක දැනගන්න දරු දික් පැතිකට කියන්නේ මොක්ද කිය ගංගාවක දික් පැතිකට කියන්නේ මොකද කියලා දැනගණඩුවනු ංගාවක දික් පැතිකට කියලා කියන්නේ ගංගාවය ආරම්භෙහි ඳං අවසානයේ දක්වා ගමම් මාර්ගයට. ගංගාවකා ආරම්භේදලා අවසානය දක්වා ගමම් මාර්ගයට තමයි ගංගාවක දික් පැතිකඩ කියලා කියන්නේ ද මේ දික් පැතිකඩෙහි අවස්ථාතුනක හරස්කට තමයි මේ දීලා තියෙන් ගංගාවක දික් පැතිකඩෙහි අවස්ථාතුනක හරස්කට තමයි මේ දීලා තියන්නේ ද අපි අපි දරුූ ධැනකර තියෙන් ඕෝන මෙ දික් පැතිකඩේ ඒ ඒ අවස්ථාව ලදි ගංඟාවේ හරස් පැතිකට කොහොම කියන කතාව. දැ මෙතන A.. කර තියෙනවා. ද පැහැදිලිවා අපි දන්නවා දරුවනේ ඒ කියලා කියන්නේ යව්ුවන අවස්ථාව බි කියල කියන්නේ පරිනත අවස්ථාව සේ කියල කියන්නේ පුරද්ධ අවස්ථාව. එතකට යව්වන අවස්ථාවයි, යව්න අවස්ථාව හරස් පැතිකඩයි, පරිණත අවස්ථාව හරස් පැතිකඩයි බෘුදධවස්ථාව හරස් පැතිකඩයි අඳුරකට තියෙන්න්න ඕන පැතිකඩයන් විදිහයට ද බලඩ මේ සී අවස්ථාවදී යටින් මේ කළුපාට කොට සක් තියෙනවානි කොකුලට පේ නොම යටින් කලුපාට කොට සත්ය නොමි ඒ ඒ මොකක්ද ඒ තමයි බුරු්ධදවස්ථාව වේද්දී ගංගා පත්ලෙහි ගංගභාරය තැන් පත්ව වනවා ගංග බාරය තැන් පත්වුණු නිසා එතන නිදි සාධනයක් සිද්ධ වෙන නිදි සාධනයක් සිද්ධ වන ඒ එක නිසා තමයි දන ඒ කළුපාට ස්කන්ධයක් ද පෙන්නලා තියෙන්නේ දෙනි ප්‍රශ්නටයමු ගංගාවත් තම බාරය පරිවහනය කරන ආකාරය විස්තර කරන්න ගංගාවක බාරය කියලා කියන්නේ ගංගාවේ ජලයකන් යන දේවල් එක තියෙන අප ගංාාව ගලෙසිේරත් එක් යන දවල්ලට කියන ප ගැසියර් භාරය කියල තුළන් එක් යන දවල්ලට කිය සුලම් භාරය කියලා එකවගේ ගංගාවක ජයක් කළ යන දේවල් වලට අපි කියනවා ගංගා ාරය කියලා එතුරේ බාරය ගෙන යන ආකාර තමයි මේ අහන්නේ ආකාර ආකාරය විස්තර කරන්න ලකුණු හතරක් තියෙනවා ත්තරේ අපිදී තිනව ද්‍රාවණ භාරය අවලම්බන භාරය පිනුම් භාරය හමන් පිනුම් ගන කියලත් කියනවා පෙල්ලි ගමන පෙල්ලි බාරය කියලත් කියනවා එතකොට අපි දැන ගන්න ඕන මෙවා මොනාති කර ට මතක එක පාර උසස් පෙළ ප්‍රශ්න පත්තරේ මේක රූප සටහනිකින් පෙන් අන්ඩි කියලා තිබුණ බෝ දරුව හොඳද රූපසටන් ඇඳල තිබුණා ද්‍රාවණ භාරය කියල කියන ගංගාව දියකරගෙන යන දේවල් ගංගාව දියකරගෙන යන දේල් අවලම්බන බාරය කියලා කියන්නේ ගංගාව පාකරගෙන යන දේවල්. පිනුම් බාරය කියන්නේ ජල පහරත් එක් කළ පන්න පන්න යන දේවල් පන්න පන්න යන දේවල්. පෙරලි බාරයේ කියලා කියන්නේ ජලපාරත කළ පෙරලගෙන යන බාරය. ස දාවන බාරය මුණද දාවණ භාරය දියකරගෙන යන දේවල්න ො මැටි වගේ දේවල් තමා දියකරගෙන යන්නේ. ගංගාවට දේකරගන්න පුලන් ඕනම දෙයක් දියකරග ය. ඔගලන්නවා දැ ගංගාවේ ද්‍රාවණ ාරය නිසා තමයි ඒ කියැනෙ ද්‍රාවණ ්‍රාව බාරය වැඩියුුණහම ගංගාව බොර පාටයි ද්‍රාවණ ාරය නැත්තන් ගංගාව පහැදිලි තැන් කඳුකරේ ගමන ගංගාවල ද්‍රාවණබාය අඩු මොකද කෙට දුරක්න ගමං කරලතියන් නමුත් වෙලාස්ීත වෙද්දී ගංගාව ගක්දේවල්ගේ මේ දිය කරගෙන තියෙන ඒනිසා ගංගාවතුර බොර පාටයි.ඒ ද්‍රවාව භාරය නිසා අවලම්බන භාරියගන පාකර ගංගාවට වැටන ුවේ දේවල් ඔක්කොම පාරන්න පුලන්දේවල් ගඟාකරගනය නවා ඕනම දෙයක් සතෙ මරුණන පාකරගෙන ගහකොලක් කොල වැටනත් ගාහත්තක් වැටන පාකරන දේ පාරෙනයන්න පුලන්දේවල්තම පයාාව ලබට පිෙනුම් බාර කුඩා ගල්ඇටවගේ බතුර පාරත්ත එක් කලා ගල්කට ඉස්සිලා වැටනවා අයි සිලා වැටනවා අයි සිලා වැටිනෝ ඒවගේ පන්න පිනුම් ගාගනය නොව වගේ ඒ වගේ පෙල්ලි ගමන කියන්නේ විශාල ගල් කුට්ටි. ජල පහරට අහු වෙලා පෙරිලා 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 යනු දැ හොඳ උදාහරයක් මංව දරුවන්ට කියන්න දැන් ගංගාවක පහල මට්ටමේදී තමයි අහටවා දකින් රහම්බෙන් හුඟක් වෙලාවට හැබයි පහල මට හුඟක් දකිින් හම්බෙන වැලිනේ වැලි ගේඩ පුලුවන් නමුත් ඉහ මටේ ද ඉහළ මටම ගා නිමිනවල් බලන්න ලොකු ගල් කුට්ටි ගල් කෑල අරමේ තියෙනවනි ඉති පහල්දේදක ගෙනියීමට ක්තියක් නෑ ගංගාවට නි ඒව දාලා තියනවායි හරි ද උදාහන් වසේ මහවැලිකන්ගේ ගල් ලොකු ගල් කෑලි හරි ගල් කැබලි ගල්කැට තියනෙටකක් ඉහල ඉහල් මටමේද ්‍රීකුුණ මලදදි හටේදහා ප්‍රහම්මෙන් ගොඩක් වැලි ර දැන්ව මයි අංගෙන දළම වැලි ගන්නවා මහවෙලකගගේ ඕනම ගගත්තඒ ඒවගේ තමයි ඉහල මට්ටමේද තමයි පිෙනුම් ගාම පෙළලෙමං ගොඩක් තියන්නේ නමුත් ඒවත්ග ාරය ගෙනන කාර මයි පිතුන් මේේ කොටසටයම ගංගාවක යෞ්වන ලක්ෂණ හතරක් සඳහන් කරන්න එකන යව්න ගංගාවක ලක්ෂණ හතරක්න මෙයහන්නේ ගංගාවක යව්න ක්ෂණ හතරක් සඳහන් කරන්න යව්න ංගාවක ලක්ෂණ තමයි මේ යහන්නේ යව්න ගංගාවල බෑවම වැඩි. දළ බෑවුම් සහිත ප්‍රදේශවල න යව්වන ගංගා ගලන්නේ බැම වැඩි ජල ප්‍රමාණය අඩුයි ඇත්තුව ජලප්‍රමාණය අඩුයි තම ගංගාව පරිනත වෙලා හුගක් වතුර ඇවිල්ල නැහැ යව්න ගංගාන මේවා එකනිසා ජල ප්‍රමාණය අඩුයි නිම පටුයි නින පටුයි කුඩා වතුර පාරවල් ජවුවන ගංගා වේගෙන් ගලනවා පටු නිමනවල ගලන්නේ ගංගාව පලන්න නෑ එකනිසානි ගංගාාවයාර විශේප එකක් තියෙන ංඟා හරස්කට දන් අප අඇ සලා දැක හරස්කඩවල යවෝනවස්ථයි වී හඩේ තිබුණ බී හැෙවුනාම පටු නිමන තියෙන් ජලය ප්‍රවේගේ වැඩි බෑහම වැඩිනිසා වේගෙන් ගලනවා සිර සංගර්ශනය වැඩි සිරස් සංගර්ශනය කියල කියන්නේ කාදනය කරන්නේ සිරස්ව දෙපැත්තන මේ කාදනය කරන්නේ පතුළ කාදනය කරන්න ඒනිසා ගංගාව ගැබුරුයි සිරස් සංගර්ශණය තමා වැඩියන් තියෙන්නේ. ඉළඟට කාධිත බූරප නිර්ණය කරයි යවුණන ගඟා වැඩිපුර කාදන කරන්නේ සාධනයනම කරන්න වැඩිපුර කාධනය කරන්නේ ඒ එකනිසා වැඩියම්ම යවන ගංගාශේතව ප දකි ලාම්බෙන්නේ කාදිිත බුරුපතරය කරත් ලකුණු හර කම්බෙන අපේ දරුවන්ට මතක තියාගන්ඩ මේ ලක්ෂණ හදදී බූරූප හදදි දෙකක්. ලක්ෂ වන ංඟාාවක ලක්ෂණ එකක් යව්න ගංගාසිද බූරූපතාවේක එක සමතක යන දැන්ක් බූරුප පහදි ක්ෂණලියන්න්නප ූරු පහදි ලක්ෂණලිය අන්ඩපා ලක්ෂණ මේ වයි මේ ලක්ෂණ නිසා බුරූප නිර්මාණ වෙන් අවස්ථාතිය ඒ නිසා අපි හතරමනි කොටසංඟහන්නේ ගංගාවක් පුෘර්තා අවස්ථාවේදී නිර්මාණය කරන්න බූරූපත්තුන රූපසන ආධරකර ගනිමින් පැහදිලි කරන්න තුර ඒතන දෙවන අපන රප සටහන් අආශවය කරගන්ඩ සිද්ධ වෙනවා ඒ රූපසනම් පැහදිලි කරන තිය. රපසටහම් විදිහයට බලන්න යූ හැඩ නිමන තියෙන. අරිස්සල්ලාතිමුණ වී හැඩය ආංසිික සංගර්ශනය නිසා දැන් බෘද්ධ්‍යවස්ථාවට වෙද්දී පරිනත බුෘ්ධ්‍යවස්ථාවට වෙද්දී. අර සිරස් සංගර්ශනයට වඩා ආංසිික සංකර්ශනය මනත දෙපැත්ත කාදනය කරන ආංශක සංර්ෂනය අන්තිරස් සංකර්ශණයක සිරස් සංගර්ෂණය එක තිරස් සංර්ශණය තිරස් සංගර්ශණය නිසා නිමන පලල්වේෙන පලල් වෙද්දීීශේප් එක Uූෂේපයන. විදිහට තිබුණ එක මේ බලන් ඉස්සලා තිබුණ මෙහෙම ද සිරස් සංගර්සනයේද සිද්ධ වෙන්නේ මේ පැත්තයි මේ පැත්තයි කාදනය වෙනවා ඒක නිසා මේක මෙහෙම වෙනවා ය හැඩයක් වෙනවා එතර යු හැඩ ය හැඩ නින හැදෙනවා දුුවිල දුනවිල කියලා කියන්නේ අතෑරුණු ගන්ඩගරේ ගන්ඩංගර අතෑරෙනවා පතේ ග ග ඩගරයක් මේ බලට ගන් දංගරයක් කන්ඳනවා පරිනත හෝ බුදදු ගංගාන්දිද අපි රේකා දෙහකින් අදන්න එතකට දැ මේ තර ග දංගර තියෙන අප දරුදන්න පේනවාම තතුරද මේ දංගරය හරහා ජලය මෙහෙම එද්ද ජලය වදින මෙතන ඒගනිසා මේ පැත්ත කාදනය වෙනවා හ මොහොම ටික ටික ඉට මෙහෙම එන වතුර පාර වදින මෙතන ඒ නිසම් මෙතන කාදනය වෙනවා ක්‍රමක්‍රමයෙන් කාදනය වෙලා ජල ප්‍රමාණය වැඩිවුණු අවස්ථාවකද මේ දඟර ගෙල හරහා වතුරය නොහොම දඟර ගෙල හා වතුර යද්දී මේ කොඩ සීතිරි වෙනවා මෙම බන් ඔයකොට සොහමීතිරි වෙනවා අත්තහැරුණු ගන් දගරය මේ වගේ ඉතුරුවෙනවයි අ ඒක තම දුන විල කියලකත් මේ බොහෝ දුනවිල් විල් බෞව් හැරවා . ිිගන් ගත්ත මිස්සිපිගගේ මේ වගේ දුුණුවිල් ශර් සංක්‍යවක්තියෙන් ඔොළන් දන්නවා දකුණටේ මිසිපිගන් ගලන්නේ බොහෝම හිමි ගලන්න තරම් වේගවත් හ වේගයක් නෑ බැෑුමක්නෑ ගලන්න තරම් නිව ෝලියන්ස් වලද මිසිපිග කැරබියෙන් මුහදර වැටෙන්නේ බොහෝම හෙමින්. ඔකොළ දන්නවා ඇතන ඉතාම කුඩා මිලිමිෙන් සියගකට තඩාඩු දීවල්තමා එඩෙල්ටා විතියන්නේ හෙමින් ගලන්න එතකොට ල විල් සංගයාවක් ගන්දගර ඇතරල ඇතරලා හදර තියෙනවා කොන්කෝඩියාවගේ විල්ගත්තොත් ශාල විල්ලේවා මිසිපික් ගගේ දිග දෙපැත්ති තියෙන විල් දුන් විල් කියලාපි කරන්න පට ඩල්ට මෙබන් ෙල්ට කපයක් අපි ඉදිරිපත් කලා තියෙනවා ල්ටාවක් කියලා කියන්නේ අපි දරු දන්නවා ගංගාවක් මූදර වැටුණට පස්සේ හමන විල්ලකට වැටුණනාට පස්සේ ගංඟා විවරයි ගංගාවක් ඉසරහට දික්වෙන්නේ දරුවුණේ ගංගාව දික් වෙන්නේ පසට පසරක කියන ප්‍රතිකාදනය වෙමින් වෙමන් වෙින් තම පසර දික්වෙන්නේ මහවැලිගඟ ගත්තොත් මහවැලි ගඟත් ඒවගේ ප්‍රතිකාදනය වෙලා පසර දික්විචි ගඟත් මහවැලිග ගත්තොත් අපේ ලංකාවේ බරක්ෂණය හෝ ලංකාව ප්‍රමාණයට ගැලපෙන ගඟක් නෙමෙන මධ්්‍යකඳු කරේ වටීම ගලනවාක ඇටනසා මනුවරසානය ගලනො ඊළඟට වැලි මඩ සානේ ගලනො ඒසාක්ම කල තමයි යන්නේ ඒ ඒ වගේ ගංගා පස්සර දික්ව නෝපුතේ පස්සර දික්වවෙල බෙන ගංගා අල්ලගන්න ඒකට කියෙන ඔගොලන්න්නවා ගංගාවි ලොප කියලා ඒ වගේ තම දැන් අපි කතා කරමීට ඩේල්ටාවක් හොමද කියලා ඩෙල්ටාව කියන ගංගාවක් ෝදර වැටමට පස තවදුරටත් ගංගවක් දිර පවති නැහඒ ගංගාවක් ගෙනාව දේවල් එතන තැන්පත් කරන. ගංග බාරය තැන්පත් කරලා එතන කොඩි හදනවා. හුඟක් තැන් වල ඒ වගේ දැන් අපි ගත්තොත් බංලාදේශය ගංගා නං ගංග ඊළංගට මේ බක්් ම පුත්‍ර ගලා හතුු ලොක ෙල්ටාවක් න තන. ගේ හැම හැම ගඟකම වගේ විශල ංගාවලේගේ ේල්ට යවා නයි ඩේල්ටාව අපිකාජ ේල්ටාව විසල ඩේල්ටාව ඒ වගේ ඉළඟ රෝය අපි කතා කරන මිස සිපි ඩේල්ටාව එක තමයි එක් වඩාම වැදගත් අප උදාහරණ කියන්න පුළන් පක්ෂිපාද ඩල්ටාව කුරුල්කුගේ කකුලක් වගේ ප්‍රධාන ජලෝට තුනයි තියන්නේ ප්‍රාන ජලෝඩ තුනකින් තමයි යන්නේ ඉලාටය නයිල් ඩේල්ටාව වගේ චාපාකාර ල්ටා හරි චාපයක් වගේ තියන්නේ කයිරෝවල ඉදලා ඇෙක්සන්්‍රියාව දක්වාම ඩෙල්ටාව කයිරෝල තමයි ල් අල්ගඟ බෙදල බෙදිල ඇන්න්නටන් ගන්නන්නේ අතු ගංාාවලට කුඩා ශාකාවට බෙදල යන්නේ දර එතන ඇලෙක්සන්ටියාව දක්වාම ලොකු ඩෙල්ටාවක් චාකාර ඩල්ටාවක් තියෙන්නේ ඒ වගේ ඩෙල්ටා හරි වැදගත් හොඳසාරවත් බිම්න්නේ ඩල්ට කියල කතා කරන්න අපි ඊළඟට පිටාර්තැන පිටාර්තැනි කියලා කියන්නේ ගංගාවක් පිටාර ගලද්දී දෙපත්ත ඇතිව විාල තැනි තලා ප්‍රදේශේ ඟ පිටාර් තැනි දැ මේ ගංගාාව දෙපැත් මෙ මේසේරම පිටර් තැනි තියෙන්නේ ඉතාම සාරවත් තැනි ප්‍රදේශ කෘුචි කරමයට ඉතාම වැදගත් එ පිටර් තැන දැන් අපිහු දහරණ වසෙන් මෙහම බලමු අප අපේ කැල්නිිග කැල්නිිකගේ පිටාර් තැන ජන ජන සංකය හුංගාක් වැඩි එතකොට කොරොටවාගවන්න එහෙම හුගක් තියෙනවා තේවා හගක් හොඳ කුෂිබිම් පිටාර් තැන සාරවත්ය ද දෙපැත්තේ ඉළඟට ගං කන්්ඩි ග කණ්ඩි කියල ති යන ගංගාවේ මේ බලන්න ගංගාව ගලාගන අද්දි මෙහෙම මෙන්න මෙහෙම ගංගාවේ යවුරුවල පොඩි නිතිසාධනක් කළ එතන ඉස්සලා තියෙනවා එට පස තමත් ඇන්න තියනෙ මේ මං ඇඳලා තියෙන පිටාර තැන්න මේ තියන පිටාර තැන මේ තමයි ගංකණ්ඩි කියලා මේ තමයි ගඩි මේ තමයි ගංගාව මෙතන මේ තමයි ගංගාව එත ගං කණ්ඩි එකත් බූ ලක්ෂණයක් ගන් දංගර ඕ කොළන් දන්නවා හැඩපලු ගංගා හැඩපලු ගංගා කියලා කියන දරුවේ දැමි ගංගාව ගලාගෙනයක්දී සමහර වෙලාවල්ට ගංගාවේ ගංගා මාර්ගයේ කිසිම් බාධාවක් ඇතුනාම විරයක් තිබුණාම විිසාල ගලක් හරි හෙමනත්තන් නිසාධනයක් වෙලා හරිසිද එහම උනහමඒ ගංගාව සමහරි විට දංගර ගහන හැට පලු ලක්ෂණ පෙන්න්න නවා මේ බලන්න ඒ හැඩ පලු අතලින්ඒ නිනිසා ජීත ලක්ෂණ අතතිරි තම ගංගාව ගලාගෙනයන්නේ බොහෝ ගංගාවල මේ වගේ හැඩපලු ලක්ෂණ තියෙනවා විිශේෂ හව හඩටපල ක්ෂණ එන්නේ බුදධවස්ාව ආපහමතමයි ගංගාවක පහල්ට එද්දී අපේ ඕනම ගඟ ගත්තාම මහයෝ මහවඔේ ඒ වගේ හුඟක් හැඩ පල ක්ෂණ තියෙනවා මේ පහළ මට්ටම්බලද. ඒ නිසා මතක තියාගණඩ හැඩපලු ගංගා කියන්නේ වගේවා ඔය ඔය වගේ ලක්ෂණවලින් අපට තුනත් විස්තර කරන්න පුහන් මෙන්න ඕන ඇඳ මෙ තියෙන හැඩපලුගංගාවක් ඒ වගේ තුනක් විස්තර කරන්න පුළංන් වනොත් අපට මතකතියාගණ්ඩ මේ සම්පූර්ණ ලකුණ ගණ්ඩ පුලුවන් කියන කතාව මේ සේන්ගගේ පුුණිල් මෝයයේ ඩේල්ටාවක් මේ තියෙන්නේ නයිල් ගගේ චාපාකාර ඩේල්ටාවක් මේ තියන මිස්සිිපිගගේ පක්ෂපාද ඩල්ටාව මෙට අයිබ ගගේ සතුන්ඩ ඩල්ටාවක් ඒවගේ හොඳයි එළඟට අපි තුමනි ප්‍රශ්නයට යන්ඩ ඉසරලා ම මේ මේ කැමති මේ දෙවැනි ප්‍රශ්නයට අදාළව මේ කතා කරට ගංගා අපි දැන් කතා කරේ ගංගා ගැන් ඒවගේ මං ඉස්සල්ලා ගොලන්ටික මේ බහිරජන්න ක්‍රියාවලේ නිසා නිර්මාණය වන බහිරිජන්න ක්‍රියාවලිය සිද්ධ කරන කාර්කයන් මතකතියාගන්නි කියලා ගංගා ගලැසිර සුලං හිළඟට රාල හිළඟට හුණුගල් හෙමනත අපි කතා කරනවා බූගත ජලය කියලා ඊළඟට නායාම් ස්කන්ධ චලනය.ද අපේ දරුව මතක තියාගන්නවට මොකද මේ වගේ එක ප්‍රශ්නයක් එනවාමනේ ඒ නිසා මේ වගේ කාදනය නිසා නිර්මාණය වන බූරූපමනාද. නිදිසාධන නිසා නිර්මාණය වන බූරපමන ඕහවා මතමයි හොඟක් කලවට අහන්නේ. ඒ නිසා ඕගොල්ලං මේ කාදිත ර නිජසාධිත බරූප ඔකළ කෙටි සටහම් වලින් හරි ඕටික සකස් කරගන්න. සකස් කරගෙන ඊළඟට මෙවා. ල කාද රන්න ුල කාද ද වෙන්න කොම සිර කාධනය කොම ංඟ කාදන කොම ඒ ගෙන හොඳ තකතියා ගන්න ඉළඟට පරිවාහනය කරන්න කොහොමද දැම අපි කතා කරේ ගංගභාරය පරිවහනය කරන ආකාර ඒ වගේ ඒවා එතකොට ඔගුලන් ඔක්කෝමටික සංස්ලේෂය කරගන මතකතියාගන්නට උත්සා කරන්න මොකද ඔතන අනිවරයෙන් ලකුණු විශ්ක ප්‍රශ්නයක් නේ ඒක නිසා දැන් අපි එක ප්‍රශ්නය කතා කරාට ඒ ප්‍රශ්නයට සමාන ඒ මාතෘකා ගැන න්ගේ අවබෝධය ඇති කරගන්නඩ උත්සාහ කරන්න හොඳයි දරුවන අපි තුමනි ප්‍රශ්නටයක් තුවින් ප්‍රශ්නය බියෝම ප්‍රශ්නයක් බියෝමවලින්ාව ප්‍රශ්නයක් තය ඔගොලන් දන්නවා දැ ම මේකෙද ඔගලන්ට මතක් කරන්නට කැමතිී කෙපන්ගේ දේසුගන වර්ගීරණයක්ත් කෙපන්ගේ දේශුගුණ වර්ගී කරණයයි මේ බියෝම වර්ගී කරණයයි බෝදුලට එක සමානයි එක නිසා ඔය දෙකම එකට ඉගෙනගන්න උසහ කරන්න දැ මේ කාරණ හුගක් වෙලාවට දේශුගුණ විද්‍යාවට සම්බන්ධ කාරණණ ඒක නිසා දෙේශගුණේ ඒ දේශගුණට ගැලපෙන දැ බියෝම හැදෙන්ට බලපාන මූලිකම සාධකය තමා දේශගුණේ. එතවට අපෙන් මේ ප්‍රශ්නේති අපි කතා කරන්නේ බියෝම සම්බන්ධ. වනාන්තර ගනයට වැට බියෝම වර්ගතුනක් නම් කරන්න දැ බියෝම වර්ගතියන යො කොළන් දන්නවා ලඳදුු කැලෑ තියෙනවා කාන්තර්තියෙනවා වනාන්තර තියෙනවා තුන්රාව තියෙනවා ඒවගේ බියෝම වර්ගතියනවානි තන බිම් තියෙනවා එම බියෝොම වර්ගතියෙනවා. එක දැන් අපෙන් මෙතනාහන්නේ මනන්තර ගණයට වැටෙන බියෝම වර්ගතුනක් නම්කර තර මනන්තර කියැනම් කති කියලාන්තුර ගැ තියෙන් ඕන තර මනන්තර කියලා ගැන ප්‍රධාන තැනුම් එකේ ගහ. ප්‍රධාන තැනුම් එකේ ගහ වන බියෝම වර්ග තමයි වනන්තර කියලා ගැනෙ. ඒ වගේ මතකතියාගන්න දැන් අපි උදාහන වසේ තනබිම් කියල ගත්වො තන බිම් බල ප්‍රාන ැනුම් එකේ තන කොල තනකොල තම ප්‍රධාන තැනුම් එකේ හැබැයි ගසුත් යන. ඒවගේ මනන්තරවල ප්‍රධාන තැනුම් එකේ වනන්තර ගස් තමයි හැයි තනකොත් තියෙන. ධන ැනු එකකගේ තම අපිමතැන කතා කරන්න කාන්තාරගත්තොත් කාන්තාර් ෝමයක ප්‍රධාන තැනු මේකකය කටු පඳුරු කටුපදුරු. එහම ැතං ක්ෂලතා දියෙන් තොරයි රෘක්ෂලතා ෑම කක්වත් හුඟ ප්‍රදේශවල තියනෙ ශෛලම වේදිකා දල් තලා තියෙන්න ගක්ර ඒ වගේ පුද මතකතියාගැන මේම ඔවගොල්නම් හොතට අවබෝධ කරගන්න ට අවබෝධකහන්නතුව අප අප අපේට චස්ලා දෙන නෝට් නම් පාඩ කරන්න එක ඒ පාඩන් කරන්න එක අවබෝධෙන් යුක්තුව කියවඩ. එහම නැතං ඔකළන්ට පැටලනවාවා. ඒනිසම් මේ මේ බෞතික බූගල විද්‍යාවිදි තම ගතකත් කොටස තමයි ඉතාම ගතගත්තන්නේ අවබෝධ කියනෙක් අවබෝධයක් තියෙනනම් ඇතන දැ රපසට ගන්දි දන ප දක න ළම රප සට ගදිනවා මේ ලෝක තේරුමක්න රප සටන් රමකරද කිය හකු දාන්නය කිය ඒ එකෙස රූපසටහ ගදි තාම පැහැදිලිව. අපි කියන ිස්තරට ගැලපේ රූපසන නඟදින් ඒතක් මද රපසරන ඇඳලයිඉවරලා එක නම් කර්ඩෝන මෙතන මේකයි මෙතන මේකයි මේකයි දැන් අප යමල් ගැන කතා කරයිතකොට යමල් අලුනිදිකේතුක් ඇඳලා අලුනිතිගේේතුව යමහල් මුොක යමහල් ගෙල ලක්ුණු කරලා තියෙන්ඩන තර සයුක්තය මහලකුන තහමයි කල් දේාවකද හෙමයි ඒවාගේ ගංගා සම්බන්ධ රූපෝලදි තහෙමයි දැන් අපි ඒ පිළිමට අවෝධයෙන් දන්නන දැන් ඇත්තරම දේශකුුණේ ියම හොට ොද අවබෝධකින්දුවනද අපි දන්නවා දැන් නන්තර හැද නම් අවයි වැස්ස එකම තියන්න ඕන කියනතාව වනන්ත කියගන ගස්න ගස දනම් අවයි වැසයි දෙකම තිෙන්න්න ඕන එමනම් වැස්ස තියන්න ඕන පහැදිලිවම තර වෙස්ස තිය තර ලෝක මනන් යනෙකට අපි දේශුන දදපෝ කතා කර වැසනම්වාසුලි එහම ත්න අඩු පීදන තොට පින තීර කතා කර තින තර අඩුබීන්න ට අඩු පීන්න තීර කොහෙ තියන්නේෙ අඩු පීන්න තියෙන සම අඩු පීන්න හ සෝම කලාපි අඩු පීන්න පනත්‍ර න ූගේ තමයි ැද වක තමයි හෙමත යනව අපප දරුව. එතුොට මෙතම පලවින් ප්‍රසිි බලුව අපි වනන්තර ගණයට වැටෙන බියෝම වර්ග තුනක් නම් කරන්න. නම් කරන්නට තියෙ ලුණ තුනක් කම්බේෙනවා. එත වට අපි පැහැදි ලොම දන්නවාතම් එකක් තමයි නිවර්තන වනන්ත්‍ර දෙක්ක සෞම කලාපික වනත හෙමනත අපි පල්පත්‍ර නන්ත්‍ර කියලා කියන එක අනික කේතු දර එහෙමනතන් ටයිග වනන්ත්‍රර කියන කතා කරන එක. එත වට නිවර්තන කලාපය වනන්ත්‍ර තියනෙ සම අඩු පීන්නේ ආශ්‍රය කරගන සෞම්ම කලාපික අඩුබීඩනේ. එහමනතං උපද්‍රවක අඩු පීඩනය තියන්නේ ඒ ආශ්‍රය කරනතම සම්ම කලාපික වනන්තරයි කේදර වනන්තරයි එකමතිය. ඒකනිසා හොදර මතකතියාගැන මේවා අවබෝධයක්තියම් ඔගලන්ට කතා කරන්නට පුළුවන්. ඇතුර වනන්තර බියෝම විදිහරපි කතා කරන්නේ නිවර්තන වනන්තරයි සෞම්ම කලාපික වනන්තර හමතම් පලල් පත්‍ර වනන්තරයි කේතු දරමවනන්තර හෙමනතන් ටයිග වනන්තරයි තුමින් ප්‍රශ්න දෙවෙනි කොටස. ඒහත එකෙහි ඔබ නම් කළ එක් බියෝම වර්ගයක් තෝරාගෙන එ බියෝම වර්ගයෙහි දේසුගුණේ ක්ෂලාව ස්වභාව පිල්ිඳත් විස්තර කරන්න. එතුර අප තියෙනවා දැන් අපි නනාන්තර වර්ග තුනක් අඳුරගත්තන්නේ අපට තියෙන්නේ මේ තුනේ මොකක් හරි එකක් තෝරගෙන එක දේශුගුණයි රුක්ෂලතාවල ස්වභාවයයි කතා කරන්න. එතුව දැන් අපි අපිතමමුකු අපි තෝරගන්නේ නිවර්තමනන්තර කිය ඇතුන නිර් මනන්තර අපි තෝරගන්න ඕන නිර්තන් වනන්තවල දේශුගුණේ ගැන කතා කරන්න ඕන. ර්ත න්තරවල දේසු ගැන කතා කරන්න නිවර්තන නන්තරවල දේසු ්‍රතා කරන ලේසි පි දන්න. ත ක නිවර්ත මන්තර හුංාක්වෙ ලාවට මතතියාගඩ. ටෙන්නේ කැපන්ක දේසුගන වර්ගී කරනේ AF වර්ගේයි A වර්ගේටයි. AAM කන්න නිවර්තන මෝසම් A කියන්නේ නිවර්තන වැැසි. පය දෙකනි. නිවාර්තම අනන්තර ඒදක ම තියන්නන්නේ ඒගනි සා ේුම වාර් ගැන ඉගනගෙන තියෙනවාන ඉගන්න තියෙනවා ඒවාම මෙතෙන්න්න ඔගොලන්ට මතු කරන්න පුළුවන්. වර්ෂය පුර එකකාර ෘෂ්ණත්යක් සාමාන්‍ය ෂ්නය සැලසය සංසක බිසි හතත් තිහත් අතර අවෂ්නතය ගැන කිය. සාමාන්‍ය ෂ්නතය සැලස සසක විසිහත් තිහත් අතර වර්ෂය පුරයි එකකාරෘෂ්ණතයක් අවුරද්ධ පුරාම සූරයා දුන්නේ නොම මේ ප්‍රදේශයට ඒගනෙන සයිකාරෘෂ්ණත්යක් තියෙනවා. ඉතිං දන්න ළමයිට තව් එක අප කතා කරන්න පුළුවන් බියෝමවල වාර්ෂික උෂ්නත්තයට දෛනිකෘෂ්ණත් අන්තරයට වඩ වාර්ෂිකෘෂ්ණත් අන්තරය දෛනිකෝෂ්ණත් අන්තරයට වඩ ඩුවයි ගැන හැමදාම සූරයා මුදුන්න නිදඳ හැමදාම එක කාරී. එමනිසාත් දවල් රාත්‍රී කාලවලට වඩ වෙනක්තියනවා දෛනිකෂ්ණත් අතරේ වැඩ වාර්ිකෘෂ්ණතන්තරයට වැඩ ඒ ඒ වගේ දෙවල් අප කතා කරන්න පුළන් මේකට අමතරව එක එක් දශුුණ ලක්ෂණයක් නේ උෂනත්යනේ ඉළඟට කියවා වාර්ෂික වර්ෂාපතන මිමි දෙ පසිත් පදහත්තන අිකයි. ලොක අධිකම වර්සා තීරනෙේ ලොක අධිකම වර්ෂාතීරය සම්මහන වර්ෂාව තියෙනවා උෂණතය වැඩි ඒනිසා වාශ්පිකරණය වැඩි ඒ නිසා සම්හනවර්ෂාව හවස්වරුට හුඟක් තියෙනවා එකනිසා වැැඩිම වර්සාාතීරය තමයි සමකඩුබීඩන්නේ ජලාතිරික්තයක් ඇත එකන ජලාතරික්යන වැඩිපුර ජය තියෙනවා වාස්්පිකරනයට වඩා ර්ශණය වැඩි එකස ජලාතරික්තියක්ට ලෝක ලොකුම ගංගා මතකතියාන්න දරුවන ලොකුම ගංගා එකන් වැඩි පුරම ජල ප්‍රමාණයක් ගැන ංගා තියෙන්නේ මේ ප්‍රදේශේ හොඳ මුදානය ඇමසන් ග ඇමේසන් ග ගතාම මේ එක ලොක පුදුමයක්ක්ස්වාල ජල පරිමාවක් ගෙනන ගංගාව ඇමසන් ගංගා ඇමසන් ගංගාහ සමකයට සමාන්තර වගේ සමකට සමාන්තර වගේ සමකයට වද ක්ෂංස තුනක් විතර දක්ුණ සමකට වගේ සමාන්තරවගේම් ඇමසන් වනන්තර වැඩි පුර කොඩසක් ජලන යට වෙලා ඉන්නේ විශාල සෝගොන මනන්තර ගැන අහල තියෙන. ඒේක නිවර්තන වැශසි මනන්ත්‍රය ලි කතා කරනන්නේ. එතට සාපෙක් ආද්‍රතාවේ සයට හැත්තන මැ අනුවත්තරම්. සාපෙක් ආාද්‍රතාවය කියල කතා කරන්නේ. වයුගෝලයේ පවතින ආද්‍රතාවේ. වයගෝලය අද්‍රතාවේ තෙතමන තෙතමනේ හරහලයි. බස්සර තුළ වැඩිකාලයක් පාංසු තෙතමනින් යුක්තයි. ඔන්න අපි දේශගුණේ ගැන කතා කරනවා නිවර්තන මනන්තරව. එන්න අපි මේේ පුක්ෂලලා ගැන කතා කරමු. මත්‍රතියාගන්න කාරණයක් යන ොත නිර්න නන්තර ගන කතා කරදී පුෘරක්ෂලතා ගැන කතාගරද නිවර්තන වැසි වනන්තරහා නිවර්තන මෝසම් මනන්තර කියල මනන්තර ප්‍රබේදද දෙකක් තියනවා. අපි බැඩි පුර අවධනය උන් කරන්නේ නිර්තන වැසසි වනනාන්තර වලට ගේ ප්‍රබේදධයක් විදිරතමයි නිර්තන මෝසම් මනන්ත්‍රපි කතා කරන්නේ. ඉහල සාක විදධත්වයක් ඇත හල සාක විෝධත්යක් තියෙනවා කියලා කියන්නේ. ශාක විියවිධත්යෙන් බවැඩි. බොහෝ සාක වර්ග තියෙනවා මෙිහි. සාක ගණත්තේ වැඩි ඒවගේ විධත්වයත්ව වැඩි. සාමාන්‍යෙන් හෙක්ටාර්ය එක ගත්තොත් සාකර්ගහත හකට වඩා තියෙනවා තොර අප අනිත්වනාන්තර වර්ග ගැන කතාකරද අපට මේක සුවිශේෂි භාවය තේරුම් ගන්න උසාහ කරන්න පුළුවන්. ලෝකයේ ශක විශේෂ සතුනින් සයටට හැටක් පමණ මෙමනන්තරවල තියෙනවා විශල විදිහයට මේ මනන්තර. ශ්‍රජු කඳන් සහිත උසගස්. සාක ගණත්තේ වැඩි නිසා ශාක පහළ මට්ටමේදී අතුහිදන්න. හුඟක් ඉහලට යනවා. ඒනි කඳ රිජුයි උසයි මුදුනට යනතෙක් අතු බෙදීමක් නැත කයිුරුමුල් සහිතය කාස්ටාරෝක හා අපිසාක බහුලේ අපි දරු දන්න කයිරමුල් කියයන්නේ කන්දේ ඉඳලා පහලටයන මුල් කාස්්ටා රෝක ශාක කියන විශාලය බැල් විශාල වැල් අපි කතා කන වැල්ම විශාල වැැල්ැන යෝතදම් වගේ බැල් ඒවා ඒ ඒ වගේ ගස් එකනකට බැඳගෙන තියෙනවා පිාක ගසුඩ හදෙන සාකත් හරියට තියනෝ ගොඩාක් තියෙනවා. මොකද ශාකයකට ගසෝ වැැල්වෙෙන්ඩ පුලන් ශාකයකට බැඩෙන්ඩ ඕන කරන ප්‍රශස්තම දේශුණනික වට මේ වනන්තරට තියනවා. ඒකනිසා ගහක්කෝවේවා වැලක් කෝවේවා ඒට වැඩෙන්ඩ ඕන කරන උපරිම මට්ටම දක්වා වැැෙන්ඩ ප්‍රසස්ත මට්ටම දක්වා ඩ අවශ්‍ය කරන දස්කුණක සාධක මේ වනන්තරවට තියෙනවා. ශාක ස්තරායනයක් දැකිය හැක ස්තරායනයක් දැකක ගැන තට්ටුතට්ුතටු ටු යෙනනවා. මොකද සෑම ශාකයක්ම ඒ ශාකයට වැඩෙන් ඕන කරන උපරිම මට්ටමට වැ වැඩල් නිසා විවිධ සාාක විධ මට්ටම් හදනෝ විද තට්ටු හදනවා ඊනකට මොක සිද්ධ වෙන්නේ අ වැල්ගිහිල්ලා මේ ශාකවල මුදුන් දියනක් වගේ පහගන්න. ඒ වගේ තට්ටු කීපයක් තියෙනවා නිෙරු ස්තරයි කියල කතා කරන අපි පවියන් ස්තරයි කියල කතා කරනවා ල්ළඟට පදුෂාක ස්තර තට්තු තටු. තර ආලෝක නොන අටුවලින් පෙරිල පෙල්ි පෙරල අඩුම ෝකයක් තම පපුෘතිය මතු පිට එහෙමත පොලො මතුපිට මනන්තර තුළට ලැබෙන්නේ. ස්කන්ද පුෂ්පාබය සහිතය. බේරුම් තුඩු සහිත පත්්‍ර විශාලය ස්කන්ද පුෂ්පාබය සහිතයි කියන මේ කඳය මල් තියෙනවා. බේරුම් තුඩු සහිත කියන්නේ වතුර බේරෙනවා පලල් ලොකු කොල දිග කොල ඒගේ අගිස්සය තම මතුර බේරෙන. ේරුම් තුු සහිතයි කියන එකයි ස්කන්ධ පුස් පාබේ සහිතය බේරුම් තුඩු සහිත බේරුම් විිසාාල පතර ලොකු ලොකු කොල තියෙන්නේ පපුතිේ මතක තියාගන්න. මනන්තර තුළට ආලෝකය අඩුහෙන් යටිරෝපනය දුර්රලය බනාතරය තුලට ආලෝකය ලැබෙන අඩුවෙන් ඒකනිසා යටිරෝපනය සරුවට වැඩි ලනෑ ඒ වුනට මතක තියාගඩ මනන්තරට ඇතුලේ නමාරුයි මොකද ගංගාදිගේ හෝ මුදුවෙරලාගනෙ හෝ ආලෝ කෙලබෙන ඕනි අන්න ඒ වගේ තැන්වල තදටම යටිරෝපනේ වැවිලා තියනවා. ඒක නිසා වනන්තරයට ඇතුළවෙන්ඩ අමාරුවයි හැබැයි වනන්තයට ඇතුළ වුණහට පස්සේ වනාන්තරය තුළ ගමන් කරඩ ලේසි. මොකද යටිරෝපනය අඩුයි. හැබැයි වනන්තර තුළ ගමන්ඩ ලේසිකට වනන්තරත් තුළ පසත එතමනයනිකුතයි මඩ සහිතයි සහ විසසහිත සර්ප විශේෂය න්නෝ. ඒක නිසා වන්තර තුළ ගර්භය වනන්තර ගර්භය ගමන් කිරීම ඇතුළවම් වගේම අමාරුයි. වර්ශය පුරාම ශාක වැඩෙනෙයින් මේ රීමට කාලයක් නැත ස් මෝරන්ඩ කාලයක් නෑ හැමදාම සදාහරිතයි වැඩෙනවා ගස්මෝරන්්ඩ කාලයක් නෑ ඒක නිසා මේ ගස් දැව මේ වසයෙන් ච්චර වටින ගස් නෙමෙයි. අපට පුළුවන් නිවර්තන මනන්තරවල දෙසුගුණ ගැන කතා කරන්න පුෘක්ෂලතාවල ලක්ෂණ ගැන කතා කරන්න පුළුවන් හැබැයි ැ ම තියා න්ඩ නිවර්තන වනනාන්තරවල ප්‍රේධයක් විදිර නිවර්තන මෝසම්මනන්තර අප කතා කරන්න පුළුවන්. තුව නිර්තන මෝසම්මනන්තරවල ශාකනං නිවර්තන වනාන්තරවල ශාකවලට වඩා අගනා ශක්තිමත්. මොකද නිවර්තන මෝසම් වනන්තරවල නියන්කාලයක් තියෙන නිසා ඒ ප්‍රදේශවල ගස් මෝරනවා. නිවර්තන වර්ෂා වනන්තරවල ගස්තර උසනෑ නිවර්තන මෝසම්මනන්තරවල ගස්. එඇතොරොඔයි මධ්‍යම ඉන්දයානු ප්‍රදශවල අගිදි ගාසියාවනු ප්‍රදේශවල කා වියලිලාපේ හෙම තියන්නේ නිවර්තන මෝ සම්බනන්තරය කොංගෝද්‍රෝණිය ඊළඟට මේසන්ද්‍රෝණිය ඊළඟට නැගෙන හිටියෙන් ඉන්ද අදූපත් මධ්‍යම අමරිකානු ප්‍රදේශ ඒවගේ ප්‍රදේශවල තියන්නේ නිවර්තන බැසි වනන්තර ලංඟ හවිතයත් කලාපෙත් ඔය සිංහ රජයේ හමි ගන්නේ නිවර්තන බැසි වනන්තරවට ඊළඟට අපි අමු සහරළමෙක් තෝර ගන්න පුළුවන් සෞම කලාපිකව වනන්තර හමතම් පලල්පත්‍ර වනන්තර පළල් පත්‍රමනන්ත්‍ර තෝර ගණන දරුවෙක් ඒ පළල්පත්‍රමනන්තරවල දේසු ගුණත් ඒ වනන්තරවල පුෘක්ෂල අතාදිය ගැත් විස්තර කරන්නට ඕන සොම්ම කලාපික වනන්ත්‍රව වල දසු ගුණේ දන් මේ වගේ පිහිටීම ගත්වොත් අර්ධ ගෝල දෙකේම අක්ෂංස හතලියත් පනහත් අතරප දේශවල තමා පළල්පත්‍ර මනන්තර තියන්නේ පළල්පත්‍ර වනන්තරත්පුතේ මේ ආකර දෙකක් තියෙනවා මිනිවර්තන වනන්තර ගැන කිවවාගේ පත්තන සීල පළල්පත්‍ර හා සදා හරිත පළල් පත්‍ර කියලා පත්තන සීල පලල්පත්‍ර හා සදා හරිත පලල්පත්‍ර කියලා සෞබ කලාි පළල්පත්‍ර වනන්තරත් අපි කොටස් දෙකර බෙදෙනවා නිවර්තන වනන්තරත් එහම කතා කරන්නේ දැ නිවර්තන වනන්තර වල අපිකිවේ නිවර්තන මෝසම් වනන්තර ටිකයි කියලන්නේ එක නිවර්තන වැසි වනන්තර තරම් ලොකුට කතා කරන්න හැන අපි ඒ වගේ පළල්පත්‍ර වනන්තර කියදදිත් අපි හුඟක් වෙලාට කතා කරන්නේේ පත්තන සීල පලල්පත්‍ර පිළිබඳ සදාහරි පලල් පත් දක්ුණෙන් උප ආදර්මයිම්දිගේ තමා තියෙන්නේ පත්න සීල පලල් පත්‍රතමා අපි ොඩක් වෙලවට කතා කරන පත්තන සීල කියලා කියන්නේ කොල හලනෝ ්‍රරිතුමය සංසිද්ධයක් විර කොල් හලනෝ. එතුර අර්ධගොල දෙකේ මක්ෂාස හතලියහත් පනහත් අත ප්‍රදේශවල තමා තියෙන්නේ මේ ප්‍රදේශවල පැහැදිි රිිතු බේදයක් තියෙන ඔන්න මතක රීම ධ්‍යක්ෂාන්සන මධ්‍යක්ාසවල පැහදිල් රිිු බේදයක් තියෙන ොළන්දන්නවා අපේ දරූ දන්නවා වසන්ත ගිම්හන සරත් සිසිර ඔය විදේරණයන්නේ. ඔය ඔය ආකාරයට මධ්‍යක්ෂාසිය ප්‍රදේශවල හිටතු බේදයක් තියෙනවා ොහොම පැදිලිව රතු බේදයක් අනුව ඇතටම බූදර්සනය හරි ලස්සනට වර්ණවත්තය නවා. දැ අපි ඒ ගැන මේ අනන්තරවල දෙස්කගුණ ගරන්නේ කතා කරන්නේ එත පැහදිිව රිතු බේදයක් තියනවා කතා කරන්න පුළුවන් සාමාන්‍යක්ෂ්ණත්ය සෙල්සිය සංසක තිහක් වුණට ඒ එක කාරණය ගිම්මාන නික්ෂණත්වය වැඩි මතකතියගඩ මා ෂනතේ වැඩ ගම්මහන කාල වෙදදි ම ජ ජ මමාස වලද උෂ්තය හොක් වැඩ හැයි අර්ද ොල දේ ගත් ගිම්මාන උත්තරර් ොල ගිමාන නේ දක්ෂ ාර් ගොලති ඒකනිසා හොඳර මතක තියා ගන්න මේ ගිම්මානද උෂ්නතය වැඩ අප අපේ දරු මතක තියගන්න වන රණයක් තියෙනවා මොකද මේ නිවර්තන කලාප හැඳදා උෂ්නතය වැඩන ඒකනිසා උෂ්නතය වැඩක එ අරුමයක් නෙමේ මේ ප්‍රදේශවල ගම්්ා උෂ්නතය වැඩි ඇතකොට සාපේක්ෂ ක්ෂනති හුඟක් වැඩි වගේ සාමාන්‍යය උෂ්නතය සෙල්සිය සංසක තිහක් කියලා ගැන්නේ වැඩි උෂණත්යක් දැන් අපේත් විසි අතයි ඉතිහා අතරන දන් ගිම්්හන තමයි මේ උක්්ණතිය අපි කතා කරන්නේ සිසිරේදය එහැමනේ සරේද යට වඩ අඩ ක්ෂණත්වයක් භාර්ෂික වර්ෂාපතනය මිලම හත්සය පණහයි එක්දස් පන්සිය අතර මිමිට හසිය පනහත් එක්දස් පන්සි අත අතර බැස්ස ශාක වැඩින්ට හිත කරයි එළට පෝෂය ද්‍ර විසයිත සාරවත් පසක් තියනොේ මේම අන්තරාස්ිතව සම කලාපික වනනාන්තර පලල් පට වනන්තර්වල ස්වභාවේ උක්ෂලතාවල ස්වභාවේ වැඩි වසෙන් පතන සීලේ මං අර ඉස්සර ලාකිෝ වගේ වැඩි හරියක් තියෙන්නේ කොළහලනේවා ආද්‍ර උපනිවර්තන මයිම්දිගේ සදාහරිත පලල් පත්‍ර දඇත. අඩු ශාක විධත්වයක් දැහි මේ සාපේක්ෂව සංසන්ධනාත්මක කතාගරොන් නිවර්තන වැසි වනන්තරවල ශාක විධත්තය වැඩි කි්වා හැබේ මේමගේ සාකවිධත්ය අඩුයි හොඟ අඩු එක ශාකයක් අකර දස්ගාක යන එක ශාකයක් වැඩ පුළුවන්. එකස මේ මනන්තර නිවර්තන වැසි වනන්තර වලට වඩා ්‍රයෝජනවත්. එක ශාකයක් තමා තියෙන්නේද අපි නිවර්තන වැසි වනන්තර ගත් තොත් අපි බරෘතගම් බෘරත ගාක යන්න හඟක් දුර යන්ඩ ඕෝන. එක බෘර ගක් දකළ තව පුෘත ගත් දකිින් හගත් දුර යන් ඕන. නමුත් මෙහ එහෙමනි මේ යායක් වගේ එකම ශාක විශේෂයක් තියන්නේ. ප්‍රධාන වසයෙන් ඕ බච මේපල් පොප්ලබච චෙස්නලන වටිනා සාක ද ඇත්තරම ගත්තොත් මේ ලෝකයේ නැවකර්මාන්තය දැවකර්මාන්තය හුගක් ව්‍යාපතය ලතියන්නේ මේ මනන්ත රශචිත මොකද මේවා ගනා දැවවර්ග ඕකයන් හුඟක් වටිනා ලියක්නේ එකකනිසා මේවා හුඟටි දැව සහිත වනන්තර ඉලා අපි කේතු දර වනත ද කාර ර ලාම ුද්රනන්තර තෝර ගන්නඩ පුුව ගාව තෝරගන්න පුළුවවා ොට තයිගාව තෝරගතත් දේශු ගුණේ හා ඒ වගේ භුක්ෂලතා ගැන කතා කරන්න වෙනවා අපට දේසුගුණේ සරත් හා වසන්ත රතු කෙටිවනා අතර ගිම්මහන හා සිර රිතු දීර්ගර දැ සවම කලාපක අන්තර ගෙන කකර ප ිතු ේදයක් පැදි රිටු ේදක් දෙවා කලකුවා එක ඒ නිසා වසන්ත ගිම්මාන සරත් සිසිර ක්‍රමාණුකූල වෙනවා මේ ප්‍රදේශරය ඇද මේ තියෙන්නේ සෞම කවලාපික වනන්තරට ර උතුර සෝම කලාපික වනන්තරටට උතුරින්. ඒක නිසා සීත කාලයයි ගිම්හන කාලය තම පැහැදිලිව තියෙන්නේ සරත් කාලයයි වසන්ත කාලයයි එහෙම පැහැදිලි නෑ. දීර්ගගී ගිම්හන තියෙනවා දීර්ගසිසිර යනවා එවිදියට උතුරින් තියෙන නිසා. බියෝ මේ මෙම තම ටයි ගාවල එම තක ුදධර වනාන්තරව විේෂ ක්ෂණයක් තමා ද. එ සාගරයකි න අනිත් සාගරයේ දක්වාම අකණ්ඩ තීරයක් තියෙනවා දවදාහරන වසෙන් ගත්තුන් කැනඩාව සම්බන්ධ ඇලස්කාව සම්බන්ධව තීරය ත්තොත් මේ පැත් අතලාන්තිකක් සාගරරි දන්න එහ පත්ෙන් පැසිිපක් සාගරී දක්ම තියවා ඊළංඟට යුරේසිාව පැත්තගත්තොත් මේ පැති පැසිපික් සාගරි ද මේ පැතිෙන් අතලාන්තිකක් සාගරයේ දක්වාම අකණ්ඩ තීරයක් ද අනිත් කිසිම බියෝ මේක හෙම අණ්ඩ තීරණය ඕගලම් බියෝම දක්වන සිතයම කරම් බැලුවොත් අප ඒ වගේ අකණ්ඩ තීර දෙකක් අන්ඳරගණ්ඩ පුලුවන් ටයිගායි සාමාන්‍ය උක්ෂණනාතය සෙලස සංසක රින්න පහසිට පහ දක්වා වෙනවා සීතම මාසය ෂ්නතය රිණ තිහක් වෙතේ එක එන ගොඩක් සීත ප්‍රදේශයක් සිසිර ඉතාම කටුකයි ඉඩ බැරි තරන් සීතලයි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අර්ථ වඩා අඩුයි මිමිට තුන් සියයි අට සිය පනහා අතර වර්ෂාපතනයෙන් වැඩි කොටසක් හම්බෙන ගිම්මානේද වර්ශාපතනයෙන් වැඩි කොටසක් ගිමානදිද හම්බන එක සාමාන්‍යයෙන් කොතනත් පොදු කාරණයක් කේ ධර්මනන්ත්‍ර එහමතන් ටයිගා වනන්ත්‍රවල ලක්ෂණ සාක ස්වභාවයෙන් කේතුරූපාකාරය හිම පතනයට රොතුදීම සඳහා සැකසි තිබේ පත්‍ර ඉදිකටුවනිය දංවර්ෂනය ගත්තුොත් මේ ප්‍රදේශය අපි වර්ශනය ප්‍රමාණයන් ගැන කතා කර වර්ශණයෙන් වැඩිකොසක් ලැබෙන්නේ ගනාාකාරයට එමනතා හිම විදියට ලැබෙන්නේ ඒක නිසා හිම විදි ලැබෙද්දී බැවුමක් තියෙන්න්න ඕනා හිම බැහලයන්න එක ශාක වනත් තියෙන්නේ කේතු හැඩට ශාක වනත් තියෙන්නේ කේතු හැඩේට එතවට කේතු හැඩේට තිය තියද්දී ශ හිම ගස් අතුවල රැඳෙන පහලට රූරා යනවා අප හිතමමුකෝ තිරස්සාකාරතිනොත් හම වෙඩල වෙඩටල වෙඩලල්ල අතු කඩාගනට බලන්න ගෙවල් වනත් හදන බලට දල් බෑවම් සහිතනය හලවලතියෙන්නේ පේනම් ඉතිං ඉ වතුරා අපේ වතුර බහින්නේ වතුරනේ තර අපට ඉතාම සුළු බැවුමක් වනත් ඇති වතුර බහින්් ද මේ වගේ දිහෙම ගහක වනත් කේතු ආකාරයට හැඒක් සතමා පි මේට කේතු දරවනන්ස කෝනිපරස් කෝන්් එකක්වාගේ කෝ නිපරස් පොරස්ට කියලා අපි කතා කරන්නේ කේද්දරවනන්තර එෙමනතන් ටයිග කියලා කියන සාක විශේෂ අඩුයි අර වගේම තමයි ශාක විධත්වය අඩුයි විශේෂ අඩුයි ගොඩක් ශාකල උස මීටර් දොළහත් බිස්සත් අතර වගේ දුරවල යටි රෝපණයක් තියෙන්න්නේ දුරෝල යට රෝපනයක්ද කේතුරූපාකාර වුණහම ඕකලන්ට දැනෙන්ට ඕන ඔකලන් හිතෙයි ඇයි සුරයා ලෝකෙ පහල්ට වැටෙන්ට පුළුවන්න කියලා එතට සුරා ලෝකෙ පහල්ට වැට නොනම් හොඳට මේ සුරයා මුදුන් වීම හුඟක් අඩුයි පහිටාන තිරස් පිහිටි මක් තියෙන්නේ ඒනිසා ඇට පිහිට හිදා සුරයා ලෝකය වතින් ද්‍රවාසන්න ප්‍රදේශන සූරයා ලෝකය අඩුයි මුදුන් වෙන්න සිජ ලැබෙන්න ඒක නිසා යටටිරෝපනය හු කඩු ජයිවි විදත්වය අඩුයි ප්‍රධාන මසයන් තියෙනෙ පර්ගස් පයින් ගස් ලාච් ස්පරස් වගේ ගස් පයින් ලා් හා ස්පෘස් වගේ ගස් තම ගොඩක් තියෙන්නේ හැබ මේ ගසුත් පටිනාගස් අර වගේ හොඳයි ලංඟර අපි තුවනි ප්‍රශනය තුවවැෙන කොඩසටයම. සී ලංකාවේ තෙද්බිම්බල ප්‍රයෝජන තුනක් සඳහන් කරන්න ලංකාවේ පරිසර පද්ධති ගැන අපි කතා කරනවා පාඩමේදී ලංකායි පරිසරපද දෙති ගැනතාකරදදිී ලංකාවේ තෙද්බිම් ගැනතා කරනවා ලංකාවේ තෙද්බිම්බල ප්‍රයෝජනහන්නේ ප්‍රයෝජන තුනක් පැහදිලි කරන්නම කියලතිය. ලංකාවේ තෙද්බීමම් හරි වටිනවා ක් ඔගොල දන්නවා මේේ තෙද්බිම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා රෑම්සා කියලාඒ රැම්සා සම්මුතිරත් ලංකාවි තෙදබම් පහක් අයිති වෙලා තියෙනවා තුොන ලංකාවිත එෙත්බිම් ඒවගේ සම්මුතියකින් ආරක්ෂ කරන්නට තරමට ප්‍රයෝජනවත් වටිනවා එක නිසා අපි බලමු මේ වටිනාකම් මොනාද කියලා තෙද්බිම් වල. තෙත්්බිම් නිසා ජෛවිවිධත්වය ආරක්ෂාවෙනවා. නිවර්තන වැසි වනන්තර තරමටම ජයිවිදධත්වයක් තියෙන තැනක් තමයි පුතේ තෙද්බිම් කියල කතා කරන්නේ මත්සේ අභිජාන්න මධ්‍යස්ථාන ලෙස ක්‍රියාකාරී වෙනවා එකැන මාළු බෝය තැන් ෙදබිම් බල මාළු බෝ වෙනවා තෙද්බම්බල මාලුන්ට අවශ්‍ය කරන පෝෂපධාර්ථ ගොඩක් තියෙනවා ඒක නිසා තෙද්බිම් මත්සේ අභිජාන මධ්‍යස්ථාන විදියට අපට සලකණ්ඩ පුළුවන්. සමුද්‍රාසන්න වෙරලා ආරක්ෂා වෙනවා. තෙදබිම් නිසා මුහදට කිට්ටු වෙරලා ආරක්ෂා වෙන මතක තියාගණඩ පපුති. තෙද්බිම් බල ශක තියෙනවා ශාක නිසා වෙරල කාදනය වැලක් වෙන හුඟක් දුරට වරමාන්තයට වැදගත්ත වෙනවා. තෙද්බිම්ල විශාල විදියට මස්සුන්ු ඉන්නවා බෝවෙනවා ඒකනිසා දීවර කර්මාතය කරෙනවා තෙත්බම්බලස්ුනාමිවැනි ආපදාවලදී හානි අවුම වෙන. එතොට තෙද්බිම් නිසා සුනාමි රල පහර රට ඇතුළට කඩවදීම අඩුවෙනවා. තෙත්බිම් සංචාර්ක කේන්ද්‍රස්ථාන ලෙස වැදගත්වෙන එක. අතිශයින්ම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කේන්ද්‍ර ලෙස තෙත්්බිම් වැදගත්ව වෙනවා. අපි දන්නවා පම්සා සම්මුතයට අනුව අපේ තෙත්බිම් කීපයක් තියෙනවා මාදුගංග ආනුවිලුන්දාව වාංකාලෙයි වගේ තෙත්්බිම් ඒවයිගේද දේශයේ වගේම විදේශය සංචාරකොත් බොහෝ දුරට එම තෙත්බිම්වල සංචාරය කරනවා විශේෂෙන් මේ තෙත්්බිම්වල දේශීය වගේම සංක්‍රමිණික පක්ෂයණයන්නවා මේ පක්ෂීෙන් බලා ගැනීමටත් බොහෝ දෙෙනනෙක් මේ තෙත්්බිම්වලට පැමිණෙනවා වගේම තෙදබිම්බල තවත් ප්‍රයෝජනයක් තමයි විිවිධ වර්ගේ අවසධ තියනවත් තෙදබම්වල විශාල විදියට තෙත්්බිම් අවසද ගබඩා. තු මේ ගබඩා අවසධ ගබඩාබල යම්යම් අවසධ ලබා ගැනීම සඳහා තෙද්බිම් හුඟක් වැදගත්තයෙනවා. ඒවගේම තෙද්බිම් අවට මිනිස්සු මෙ තෙද්බිම්වල ශාක විනාශස කරනවා දර ලබා ගැනීමට. ඉතිං දර මිනිසන්ට හුඟක් ප්‍රයෝජනවත්තයෙනවා ඇත ප්‍රදේශවල තෙත්්බිම් වල විශේෂම් මය මාාන්කාලේ වගේ අංකාලේ තියෙන්න්නේ. න්න්නරම් දිිස්ට්‍රිකට අයිති වෙන්නේ තොර ඉල්න්ට ාන වෙලු ාව පුත්තලම් දිස්ට්‍රිකට අයිතිවෙන්නේ ඒ අවට ප්‍රදේශවල මිනිස්සුේ තෙත්බිම්බල දර සඳහා කපාගන්න. ඉතිං ඒගල්න්ට හුගක් ප්‍රයෝජනවත්තයෙනවා දර ඉන්දරි විදිරේගොල්ලම් පාවිච්චි කරන්නේ දර මයි ට දර ලබාගණ්ඩ තෙත්බිම්බල ශාක කප්‍රදාානෝ. හොදයි ඊළඟට පුතේ අපි තුමෙන් ප්‍රශ්න හතරෙන කොටසටයම. මිනිස් ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වලට අහිත කර ලෙස බලපාන ආකාරය විස්්තර කරන්න අයිතියන අපට ඇත්තරම ලංකාවේ පරිසර පද්ධතිලට අහිතර ලෙස බලපන ආකාරය ගැ කතා කරද්දදි තෙද්බිම් පමණක් නෙමෙයි මනාන්තර ලඳු කැල තනබිම් සහත් එත්බිම් ඔය සියලුම පරිසර පද්ධති මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශසයට පත්වයනවා ඇහෙම නතම් මිනිසූ අහිත කර විදියට බලපානවා මේ පරිසර පදධතිවලට පිශාල් විදියට බනහ බනහරණය මගින් බනන්තර විනාශ කිරීම අපේ පරිසර පද්ධතිවලට සිදුවන ලොකූ මහානයක් ඒවගේම ජන සංකඛ්‍යාව වැඩවීමත් එක් කලා ගම්හා නගර පුළුල් වෙනවා ගම්හා නගර පුළුල් වෙද්දීඒ ප්‍රසාරණය වඩ තියෙන්නේ හුඟක් වෙලාවට පරිසර පද්ධතියාශ්‍රය කරගන තමයි ප්‍රසාරණය වෙන්නේ මොකද ඒ ප්‍රදේශවල් තමයි ඉඩම් තියන්නේ තොරේ ඒ ඉඩම් සම්බන්ධ කරගන තමයි ගම්හානකර පුළුල් වීගෙන යන්නේ එකතුර ඒවාගේදී විශල් විදිහයට අප පරිසර පද්ධතිවලට හානි සිද්ධ වෙනවා. තවත් මේ මිනිස්ක්‍රියා කරකමක් තමයි පරිසර පද්ධති වලට හානිවන ජාන මංකොල්ලේ. විිශේසෙන්ම ජන මංකොල්ලේ නම් සිදුවවෙන්නේ බවිදේශය සංචාරකයන්ගෙන් විශාල විදිහයට අෞසධනනිෂ්පාදනය කිරීම සඳහා අපේ රටේ ජන මංකොල්ල මංකොල් කනවා මංකොල්ල කරනවා තුර අපි දැන් සිංහරාජ වගේ වනන්තර වලට අද්‍යත් මේ නිස්සු විශේෂෙන්ම දේශීය ශාකවල ජාන. හොරින් අර යන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මේ ජානමංකොල්ලය අපේ පරිසර පද්ධතිවලට ඉතා මහිත කර විදියට බල්පානවා. අනිකාරණය තමයි අනවසර දරකැපීම හා ඉන්දන ලෙස දරැීම. අනවසර දවකැපීම නිසාඒ දවජවාරම් කාරවවා ලංකා හුගාක් වෙලාවට එ දැවජාවාරම් කාරයෝ. අනවසෙර විදියට කැෑවල ගස් කපනෝ ඒ වගේ මෙයා සිත ජනතාව දර්ලබා ගැනීම සඳහා ගස් කපලදානවා ඒක අපේ පරිසර පද්ධතිවලට සිදුවන විශාල හානියක් ඒවගේම බෝහම් සුල්ල බව උඩරට ප දේශවල මැනි පතල්ලා සිතව සිද්ධ වන මැනික් ගැරීම අපේ පරිසර පද්ධතිවලට ඉතාම අහිත කර විදිර බලපානෝ අපේ දරූ දන්නවා විසාාල මැනික් පතල් හාරපුපු බලවල් තියෙනවා ඒ ප්‍රදේශල් රත්නපුරේ අවට ඇල්හැර අවට විශාල බලවල් තියෙනවා මැනික් කාරපු ඒවා ඒගොල්ලන් ආපවු් ගොඩ කරලා නෑ බල්වල් එහෙමම තියෙනවා ඒක නිසා මැනික් කැපීමෙන් ඒ ප්‍රදේශයේ හානි සිද්ධ වෙනවා ඒක නිසා ඒ පරිසර පද්ධති විනාසවීමට බලපානවා තමත් කාරණයක් තමයි මනෝක්‍රියාකාරමක්තායි ජනාවාස පිහිටිවීම අපේ දරු දන්නවා සැලස්සුම් ගත ජනාවාන්සේ අයටතේ ජනවාස පිහිටිවීමක් සිද්ධ වුණ සහ සිද්ධ වෙනවා විශාලවිදියට ගොවිජනපති ව්‍යාපාර. ගොවිජනපති ව්‍යාපාරම සිද්ධ වනේ පනන්තර එලි කරලා. වනාන්තර ප්‍රදේශ මැනීම් කරලා ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට අකර පාාව ෝ දහය හෝ විිදියට ඉඩන් ලබා දුන්නා. ඒඩන් ඔක්කොම දුන්නේ මනාන්තර එලි කරලා. එතුර ගොවිජනපති ව්‍යාපාර ජනාවාස ක්‍රමය යට තේ පිසාල් විදිර අපේ පරිසර පද්ධතිවට හානයක් සිද්ධ වුණා ඒවගේ මහවෙලි සම්බර්ධන යෝජනා ක්‍රමය යටතෙත් අපේ පරිසර පද්ධතිවලට නව ජනාවාස බිහි කිරීමත් එක්කළ නව නගර බිහි වුණා නව ජනවාස බිහි වුණනා ඒ ආශ්‍රය කරගන පිශාල් විදියට පරිසර පද්ධතිවලට හානියක් සිද්ධ වුණා තවත් මේ මානව ක්‍රියආකාරකමක් තමා අප පරිසර පද්ධතිවලට හානි වන ජලා සේදිිකිරීම විශාල ජලාස ඉදිකරද්දදි ජලාසවලටයටම පරිසරය සියල්ලම ඒ වනාන්තර වේවා තනබිම්බේවා එහමනත් කඩුලාන හෝ වෙනත් පරිසර පද්ධතියක් ලදුු කැලාෑ වේවා ඒවා සේරම් විනිස්ස වෙලා යනවා. එතතු ඒවා සම්පූර්ණයම ජලයෙන් යට වෙලා ප්‍රදේශේදමුණු පරිසර පදධති විනාසුනාව කළලදන්නවා මවැවෙලී අර්තේ ඉදිකරන ලද විසාාල ජලාස කොත්මලේ වික්ටෝරිියයා රන්දෙ නිංගල රන් ටැම්බේ ඒ වගේ ජලාස. ඊළඟට මෑත්තකද ඉදිි කල මොරගහත් ඇනි ගලාසේ ඒ ප්‍රදේශයේ ලග්ගල ආශ්‍රිත නගර ඒ පර නගර සම්පූර්්ණම යට වුණ එතොට ඒ හරි තිබුණ සියලුම පරිසර පද්ධති එආසයෙන් විනාශවෙලා ගියා තවත් පරිසර පද්ධතිවලට හානිකර මානව කටයුත්තක් තමා මැටිකැපීම හා වැිගොඩ දැමීම අපේ දරු දන්නවා මේ ගංග ආශ්‍රිතව ගංගාශ්‍රිතව විශාල විදියට ගංගා අයුරුවල ිගොු දීමක් සිද්ව වෙනවා ැලිගන්ගේ මහ වැලිගන්ගේ දැදුරුවයේ ඒවගේ විශාලගල්ලෝයේ පවා වැැලිගොට ැමම් සිද් වෙනවා එතකොට යුරු කාදනය වෙනවා යරු දන වෙල දෙපැත්ති තියෙන ශාක විනාස්ස වෙලා යනවා මිනාස් වෙලා ඒ පරිසර පද්ධතිවලට අහානි දායක තත්ත ඇති වෙනවා ඒවගේම මැටිකැපීමම් මහ ඔය දෙපැත්ති විශාල් විදියට මැටිකැපීමෙන් ලොකූ වලවල් හෙදිල තියෙනවා ඊළඟට මල්වතුයේ සි මටිැපිු ල්ලු ගඩොල් රමාන්ත සිදුවන හැම තැනකම්ගේ ඔ මටිපින්ම් සිද්ධ වෙනවා දැදුරුව යාශිතව ංගධනී ප්‍රදේශ ඉළඟට දංකොටුව ප්‍රදේශයේ මහවයාශ්‍රිතව ඉළට ඇලයාපත්වව ප්‍රදේශයේ මල්වතුව යාස්ශටිතව ඒ වගේ එකක ප්‍රදේශල දැදුරුව යාශ්‍රිතව ංගධනී ප්‍රදේශයේ විශාල විදියට මැටිකපනවා අයිති ඒක නිසා විශාල බලවල් ගොඩන හැදිලා තියෙනවා. සමහර වල්වල් ට හයි පහළව ගැබුරුයි ඒ නිසා සමහර අවස්ථාවලදී ඒවට මේ ලවනි ජලයේ එන්ඩ තරමට ගැඹුරු ඒවා සමහර ඒ ප්‍රදේශවල සමාර්තයන්වල ලිංවල වතුර නෑ මොකද අ වලවල් ලිංවල්ට වඩා ගැම්ඹුරු නිසා උල්පතර ඒ වල්වල් පැත්තර හෙටල තියෙනවා ඒක නිසා මේ පරිසර පදධදිවලට මහ විසාාල හානයක් සිද්ධ වෙනවා මැටිකැපීම හා වැලිගොඩ දැමීම ආස්සිිතව ඉතාම මෑත කාලෙදී සිද්ධ වුණු පරිසරහනයක් තමා මේ ඉස්සන් මගාව. ඉස්සන් වගාව නි වෙරලාස්සිත පරිසර පදධති විශල් විදිීර විනාස වුණා ඔගොලන්දන්නවා ඉස්සන් මගාව සිද්ධ වෙන්න හුඟක් වෙලාවට කිවුල් ජලය ආස්ත්‍රිතව කිවල් ජය යාස්ත්‍රිත ඒක නිසා මේ මිරිදිය ජලමාර්ගත් කරදිත් එකන ලුණු අතුරත් සම්බන්ධ කරගෙන තමයි මේ ඉස්සන් මගාව හුඟක් වෙලාට සිද්ධ වුණේ හලාවත ප්‍රදේශයේ විශාල විදියට සම්භගාව සිද්ධ වුණනා ඒකනිසා ඒ ප්‍රදේශයේ තිබුණු විශාල කඩුලාන පද්ධති මේ ඉස්සන් මගාව නිසා විනාශ වෙලා ගිය. ඒ අපේ කඩුලාන පරිසාර පද්ධතිවලට සිද්ධෝනු විශාල හානියක්. ඒ වගේ මිනිස්ක්‍රියා කාරකම් අපේ පරිසර පද්ධතිවලට විශාලවිදධයට හානි සිද්ධ වෙනවා එකත් අපේ දරුව හොඳින් මතකතියාගන්න ඕන. හොඳයි දරුවනේ අපි ළඟට හතරමින් ප්‍රසැටයමු. හතරමින් ප්‍රශ්නේ තියෙන්නේ පද්‍රව අපදා පිළිබඳව උපදර වහා ආපදා අතර තියෙන වෙනස අපි අඳුරගැති එන්න ඕනා මේ ප්‍රශ්නයට පිළිතුරු සපියන්න එතකොට කෙටියෙන් කියනව නම් උපද්‍රරවයක්ක් කියන්නේ බෞතික පරිසරයට බලපාන ස්වාභාවික සංසිද්ධක් තමයි උපදරවයක් කියලලා යන අහිතකර විදියට බලපාන ඒ සංසිද්ධිය ඒ සංසිද්ධියෙන් වන හානිය තමයි ආපදාව කියලා කතා කරන්නේ මිනිස්සුන්ට පරිසරයට සිද්ධ වන හානි තමයි ආපදාව කියලා කියන්නේ එතකොට උපද්‍රවේ සිද්ධවෙඩ පුළුවන් කිසිගෙනකුට හානියක් නොවන් රත් එත උපද්‍රවයකින් බෞතික පරිසරයට මානෝ පරිසරයට හානියක් වෙනවනම් එතන තමයි ආපදාව තියෙන්නේ අපි උදාන වශයෙන් එතමොකෝ මෝදේ සිද්ධ වනයි කියලා කිසි අම් ආකාරයක සුළු භූකම්පනය තර ඒක උපද්‍රවයක් ඒේ මොකක් පතානයක් වෙන්නේ නැත්තම් එතන අවුලක් නෑ නමුත් ආපදාව කියල කතාගරණන එක හානියක් වෙනවානම් උපද්‍රව වේගින් හනයක් වරෙනවා එක ආපදාවක් තොර දැන් අපි පලවෙනි කොටසට මු හතරමනි ප්‍රශ්නය පළවෙනි කොසට අහනවා උපද්‍රෝ වර්ග කළ හැකි ශේෂ්‍රමොනවාද එකැන් උපද්‍රව සසිදුවන සේෂ්‍රාණුව අපි උපද්‍රව වර්ග කරනවා ආකාරකීපේකට බූවිද්‍යාත්මක උපද්‍රව ඒ වගේ ම දේශකුණන විද්‍යාත්මක උපද්‍රව ජීව ද්‍යාමක පද්‍රව පොළවා හා සම්බන්ධම සිද්ධ වෙනවන උපද්‍රවයක් ඒ අපි කතා කරනවා බූවිද්‍යාත්මක උපද්‍රය කළ දැන් උදහන් වසෙන් ගින කන්දක් විධාරණය වෙන එක ඉළඟට භූමිකම්පාවක් සිද්ධ වෙන එක ඒවගේල බූ විද්‍යාත්මක පද්‍රෝ විදිහක දැ ජලගලින් ගේ ේවල් සිද්ධ වෙනවන අපේවා දේශකුණ ද්‍යාමක උපද්‍රෝ දිී කතා කරන්නේ ඉළඟට ලැව ගින වගේ ේල් සිද් ේද අපිතා කරනවා ජී විද්‍යාත්මක පද්‍රෝවාගේ වගේ අපට සිදුවන සේත්‍රය අනුව උපද්‍රව වර්ග කරන්න පුළුවන්. ඉළඟ රහනවා ස්වාභාවික සංසිද්ධයක් වන ස්ුනාමි උපද්‍රවේ ආපදාවක් බාට පත්වීමට බලපාන හේතු තුනක් සාකච්ඡා කරන්න. ස්ුනාමයක් ආපදාවක් වෙන්න කොහමද එම ත ආපදාවක් වෙන්න බලපාන හේතුමුණද කල තමයි අපේ මේ ප්‍රශ්නෙන් අහන්නේ කැන මිනිස්සුන්ට ස්වාභාවික පරිසරයට හනියක් සිද්ධ වෙන වන ආපදාවක්න එතකොට ස්ුනාමි පිළිබඳව හෝ ඊට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මිනිසු දන්නේ නැත්තංඒ ආපදාවක් වෙනවා. සුනාමි පිළිබඳ වහෝ ඊට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ නො දැන සිටීමඒ අපපදක් වෙන හිටව දැන් දැනගෙන හිටියනන් සුනාම පිළිබඳ දැනක හිටිය අන ඒ සුනාමයක්ක ඇදියකට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ දැෙන හිටිය අනං මේ ආපදාව අවම කරගන්න පුළුවන්. ඒවා දන්නේ නැත්තං අපද වැඩි වෙන අපද වෙනවා වැඩිපුර. එතකොට වෙරලබෙට සාක වැස්මඉවත් කිරීමත් සුනාමයක් වගේ දෙකද අපපුදාව වැඩි වෙඩ හිතු අප දාව වෙන සාක වැස්ම තිබ්බනං සුනාමයේ ප්‍රබලතාවේති උරතාවය අඩුුවෙනෝ සාක වැස්මක් තිබ්බනං නමුත් එහෙම නැත්තන් ඒක මිනිසු ඉවත් කරනවාන එක ඉවත් කරපුහම මොකද සිද්ධ වෙන්නේ සුනාමිය පාර්ටම කඩාගෙනට ඇතුළට කඩාගෙන වදිනෝ එතකොට ආපදාව වැඩි ද අපි දන්නවා දෙද සතරේ සුනාමියය වෙලා විදිී කොච්චර විනාශක් සිද්ධ වුණනාද කියලා ඇත ඒ ප්‍රදේශවල ශාලසාක වැස්මක් තිබ්බනං මේ ස්ුනාමයේ ආපදවාඩුවන්න තිබ්බා. සමුදරාසන්න ඉද කිරීමම් ද පිතම මුූදායිනේ ගොඩ නැගිල්ලක් ඉදි කරා කියලා තැන් ගොඩ නැගිල්ි ඉදිකරපු හමඒ සුනාමයක් වලා වි ගොඩ ැගිල කඩාගෙන වැටෙනවා ගොඩ නකිල්ල ඉන්න නිසුම් ජීවිත විනාස වෙනවා අනිකු සම්පත් සේරම විනාස වෙන ති අපදාව වැඩි එක නිසා සමුදරසන්න ප්‍රදේශවල ඉදිකිරීම් කිරීමත් සුනාම උපද්‍රවය අප දාවක් බවට පත් එට හේතුවෙනවා පෙර සූදානමක් නැතිකම ඇතරම සුනාමිය දැගෙන දැනුවත් වෙලා පෙර සූදානමක් තිබුණ නම් අප දවාඩු කරගඩ පුරුවන් ඒ දුනත්කම සූදානමක් නැතිකම නිසා අපදාව වැඩි වෙනවා හොඳයි හතම පස දුවෙනි කොටස නායම් සම්බන්ධව තියන එක නායම් සිදුවීමට හේතුවන මානව ක්‍රියාකාරකම් තුනක් පැහදි කරන්න නායම් සිදුවීමට හේතුවන එමනං ඉස්කඳ චලනයට හේතුවන මිනිස් ක්‍රාකාරකම් අනුවව ක්‍රියාකාරකම් තුනක්. අවිදිමත් ඉඩම් පරිහරණය. එකන බදිිමත් නොව නාකාරයට ඉඩම් පරිහරණය කරන එක නිසා නායම් සිද්ධ වෙන්න පුළුවන්. දෙමනි කාරණය ස්වාභාවික ජලමාර්ගා විහිර කිරීම. ස්වාභාවිකව ගලාගෙන යන ජලමාර්ගා විහිර කිරීම නිසා ඒ ජලය බූ ගත වෙන්න පුළුවන් ඒ නිසා පාශාන ස්ථාර අතර, ඒකා දධතාවේ බිදෙන්ඩ පුළුවන් ඒ හරහා නායම් සිද්ධුවෙන්ට පුුවන්. උස්බිම්බල ජලය රැඳවීම. උස්බිම්බල ජලයේ රැඳවීම නිසා මේ ජලයේ බර පාශානය ස්කන්ධ වලට පාශාන තට්ටුවයට හේතුව වෙනවා. ඒක නිසා පාශාන තට්ටු අතර ඒකා බද්ධතාව බිඳලා නායම් සිද්ධවෙෙන්ට පුළුවන්. වනාන්තර විනාශ කිරීම. වනන්තර මගින් ශාකවල මුල් විහිදු වලා පාශාන ස්ථර් පස්තර. බැඳ බා ගන්නවා තුර වනන්ත විනාශ කරපු හම සිද්ධ වන දේ තමයි ඒවා ඔක්කෝම භර්ෂාකාලවලිදි හේදලා නායම් වලට ලක්වන එක අනික පතල් කැනීම මැනික් පතල් කැනීම් වගේ දේවල් මින් රම් පතල් කැනීම් වගේ දේවල් ලකට මැති කැපීම වගේ දේවල් ආශ්‍රය කරගන නායම් සිද්ධවෙන්ට පුළුවන් අනික තමයි පාශාන පිපිරවම් ඩයින යිඉදදාලා ගල්පු පුරෝණවානි අේ ගල් පුරාධී ගල් දෙදරලා යනවා ගල්වල පැළුම් තල ඇති වෙනවා ඒ පැළුම් තල ඔස්සේ වර්ෂා කාලවලද ඩායම් සිද්ධවෙඩ පුළුවන්. ඔය වගේ මානම ක්‍රියාකාරකම් නිසා ඩායම් බහුලේ සිද්ධෙන්ඩ පුළුවන්. හොඳයි හතම පස්සය හතරය කොටසරයමු. ආපදා කළමනා කරන චට්‍රය ආශ්‍රයෙන් නායාම් අවස්ථාවලදී ආපදාව අවම කර ගැනීම සඳහා කටයුතු කරන ආකාරය විස්තර කරන්න. ස්ලුතරලිය අ දිනම් අපේ දරු දැනකෙන තියෙන් ඕන ආපදා කළමනා කරන චක්‍රය මොකක්දද කියලා ආපදාවක් සිද්ධ වන අවස්ථාවේදී ඒ මනාලෙස කළමනා කරනය ආපදාව අවම කරගන්න පුළුවන් අපට දීලා තියෙනවා නායම් අවස්ථාවක් නායම් අවස්ථාවකදී ආපදාව අවම කර ගැනීම සඳහා ආපදා කළමනා කරන චක්‍රය කුයියාකාරයටද අපට... ආවිතා කරන්න පුළුවන් තආපදා කළමනා කරන චක්‍රය ගැන අපි දරු දැනකර තියෙන් ඕන ත අපදා කළමනා කරන චක්්‍රයේදී ක්‍රධාන අවස්ථා හතරක් දකිනෝ එකත් තමයි පෙරසූදානම ත පෙරසූදානමින් පසේ තමයි ආ අපපදාව සිද්ධ වෙන්න ඊරඟටක තිචාර දැක්වීම ඊළඟට යතා තත්ත්වයට පත් කිරීම එට ආවම කිරීම ඒ විදිහයට තමයි අපට එක කතා කරන්න පුළුවන් වෙන්නේ මේ බලන් පෙරසූදානම ත මෙතනජ තමයි පද සිද්ධවෙෙන්න්න මත යාගන්න. ඊළඟට ප්‍රතිචාරදැක්වීම. එට පස්සේනවා අපී ඇතා තත්වයට පත් කිරීම. ඊළඟට ආවම කිරීම ඔවම කිරීම නඇවත පෙරසුදානමට සම්බන්ධයි. ඔල් වගේ තමයි අප අපදා කල්මනා කරන චක්‍රය විස්තර කරන්න එතව මේ අවස්ථා අර්ගන තමයි නායාම් වගේ අවස්ථාවකදී අපි ආපදා කර්මනා කරන චක්‍රය ආශයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ ආපදාව අවම කරගන්න කොහම අපදවම කරගඩ කොහොම අපි කටිගුතු කරන්න කියන කතාව අපි බලමු කොහොමද මේක අපට කරන්න පුළුවන් කියලා එක එක අවස්ථා අරගෙන එකන පෙර සූදාානමේද කොහොමද ඉරඟට ප්‍රතිචාර දක්වන්නේ කො ආකායට අපි ප්‍රතිචාර දක්වන්නේ ඉරඟට අපි ප්‍රතිචාර දැක්වීමත් එක්කල අපි කතා කරනවා යතා තත්ත්වයට පත් කිරීම එරි පස අපි කතා කරනවා අවම කිරීම. නායාමකද කොහොමද මේ පියවරලට යන්න පෙරසූදානම නායාම් අවස්ථාවකදී පෙරසූදානම දේශකුණික වස්සයෙන් හා භෞ්තික බූදර්ශනය අසුුවෙන් ඇතිවී තිබෙන වෙනස්කම් හඳුනා ගැනීම ඔන්න නායාමක් වෙන්ඩ ඉස්සරලා දේශකුණනික වස්සෙන් හා භෞතික බූදර්ශනය වෙනස්කම් අපි අඳුරන තියෙන් රෝනා ඇතුර අපට පුළුවන්න්නේඒ සුව නම් වඩ දේශකුණි වස්යෙන්මකක්ද හැම්මදාම අධික්කවතියට නොකඩවා දිගු කාලීන වැස්සක් ඇතිවෙනවා දිගටම වහිනවාන. ඔන්න එක නායන්ට හේතුෙන්ට පුළුව. බූදර්ශනයශන ඇතිවිමිට වෙනස් කම්බූදර්නය ඇතුරින් ගස් ඇැලවෙලාතිෙන්න්නට පුළුව. ටෙලිෆෝන් කනු විදුලි කනු ඒවා එලවෙලාතිය එන්ට පුුවවා. ඉළඟට ගෙවල් වල බිත්තිවල පොඩ ඉරිත්තැලිම් දකිින්ට පුළුවවා. ඊළඟට යල මාර්ග්‍යයහි ලකඩා වතුරපාරවල් දිගටම වතුරප පාරල් නැතිවෙලාති එන්ට පුළවා. එහම නැත්ත අලුත් තැන්වලින් මතුරපාරවල් මතු වෙලාතියෙන්ට පුළවා. ත්‍රේ වගේ බූදර්ශනය වෙනස් කම් අඳතුර ගණ්ඩෝන එම? ගත්තොත් ඒ අනුව න අවම රීමට වැඩසටහන් සකස් කරන්න පුළුවන්. තම හානයේ සිද්ධවෙල හැ ආපදාව වේසන සිද්ධවෙල අන්නහැ න අපි පෙර සූදානම් වුණ අපට බෙන්ඩ දයට දෙ අවම කරගන්නඩ පුළුවන්නේ ඒ අර්ථය ජනතාව දැනුවත් කිරීම. අත්‍ය අවශ්‍ය බාණ්ඩ රැස් කිරීම. හදිසි්‍ය අවස්ථාව ප්‍රෝජන්ට ගැනීම සඳ අවශ්‍ය උපකරණනහා බාන්ඩ බා ගැනීම. ස්‍යවේදනම අධ්‍යාන්ට සවන්දීම හා අනතුරු සඥාවලට සවදීම. මේ වගේ පෙරසූදානමක් තියෙනවනං නායාම අවස්ථාවකදි නායන්ට තියෙනවනං අපට පුුවන් නායාම ආපදාව අවම කරගන්න ඉස්සවසූදානම් වන්න මේ මේ අපි කියපු ආකාරයට ද දිගටම වහිනෝවනං අපට පුළුවන් ගම්මතුරුදානවා ඒයට පස්සේ නායන්ට පුලුවන් ඒ නිසා යන්ඩ තැන් අපි ධනගන්න ඕන ඉළඟට අපි අවශ කරන දේවල් සකස් කර ගන්නඩ පුුවන් මේෙන උපකරන බාන්්ඩ අත්ත අවශ්‍ය බාන්් ආහර්ද ලබේ වගේ දේවල් සකස් කරගන්න ොල පෙර සූදානමක් කරගන්න පුළුවන් අපට. ඉ මේදැන් ඔන්න අපි පෙර සූධනමක්රගන්න තියවා දැ ඔන්න ආපදාව හානිය සිද්ධ වෙනවා. දැන් උපද්‍රවේක දං අප ප්‍රතිචර්දක් වන. උපද්‍රවයට කොහම ප්‍රතිචර්දක් වන කියන කතාව. අනතුරු හැගවීම හා බේරාගැනීම. අනතුර හැගවීම හා බේරාගැනීම ආරක්ෂාව සහතික කිරීම අවශ්‍යයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම බෞතික දේපලිවත් කිරීමට සහයවීම තාවකාලිකව නිවාසා හා ආහාර ලබාදීම මනා සම්බන්ධි කරන පවත්තා ගැනීම දැන් අපේ නායාමය අවස්ථාවක්න මෙ කතා කරන්නේ එතුන දැන් පැහැදිලිම නායාමට ලක්වඩ පුළුවන් නිවාසතිය නොවන අපි ගොලන් දැනුවත්රවා අපි ගොලන් පුළුවන් අනතුරුවන්ගරදා ඔගොලන් තර යන් ඕන දැන් කොයිබල ඇතිකලා අපි කියියන්න බැ නායන්ට පුලන් මේ අන්ද එිනිසසා උගල මිතිරි අයිමඩ ඒ වගේ කියලා ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවසාහති කරන්න ඕන ද අපි මේ කියන්නේ ආපදාව අවම කර ගණ්ඩක් පුළුවන් අවස්ථා මේ ආපදා කල්මනා කරන චක්්‍රයට ආශ්‍රයි කරගෙන. අවශ්‍යයට වෛද ප්‍රතිරාද නායාමක් ගෙලා තියනම් නායාමට අවවෙලා සකාරුවරි පස්වලට යට වෙලා තියනම් තුවාල වෙලාතියනම් එකගුණට ප්‍රතිකාරදක් පන්න පුළුවන් වෛ්‍ය පාසුකම් ලබලදන්නඩ පුළුවන් සමහ ප්‍රථමාආධරවශ්‍යන ප්‍රති ආධරදඩ පුලුවන් ඉළඟට බෞතික දේපලි වත් කිරීමට සහය වන්නඩ පුළුවන් ෙද තියෙන බඩු මුට්. වටිනා දේවල් ආහර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුමරා ආභරණ වගේ දේවල් ඒවා ඉවත් කරගන්න අපි තමොෝ හුද කලව නු සෙකල මනුසකද උද් කරන්න පුළුව හදකාලාව ැතිවුුණත් අප පුලන් ඒ ෙරට උදව් කරන්නට බඩු වාහිරදය ඉවත් කරගණඩ දව් කරගන්න පුලන් තාවකාලික නිවාසා හ ආහර ලබාදීම. ඉළඟට මනා සම්බන්ධි කරන පවතා ගැනීමන් අප මේ වෙලා විදි සම්බන්ධ කරගඩ පුළන් ලඟම එක්චෙන තමයි ගමය ග්‍රාම සේවක ඉළඟට පාදෙශලයකම් කොට්ටසේ ර ඒ ඒවත් එක් කලාා සජුවම හොඳ සම්බධතාය ගොඩන්නාගණඩ පුළුවන් මේ ප්‍රචාර් දැක්වීම අවස්ථාවද. ඊළඟට සමහරලාට අපට රෝහල්ල සම්බන්ධතා ඇතිකරගණ්ඩ සිද්ධ වෙනවා මොකද අෛ්‍ය පහසු කවු ලබාගණඩ ඒ සේවය කරන්ගණඩායමක් නායම තැනට ගෙන් ගණඩ සිද්ධ වන්නඩ පුළුවන් ඉළඟට ගිලන් රහථ ෙන් ගණ්ඩ සිද්ධ වඩ පුලුවන් ඒ වගේ අපට මනා සම්බන්ධී කරනයක් ඇතිකර ගණඩ සිද්ධ වෙනවා මේ ප්‍රචර් දැක්වීමේ අස්ථාව ද ළඟට යතා ත්වයට පත් කරන අවථාවද අපි කොහොම වැඩ කරන්නේ ආපදාවට ගොදුරු ජනතාවගේ ශාරීරික හා මානසික සෞඛේ යතා තත්ත්වයට පත්කිරීමේ වැඩ පිළි වෙල ක්‍රියාත්ම කිරීම ආපදාවට ගොදුරූ ජනතාවගේ සාරීරික හා මානසික සෞ් එතරදැන් ආපදාවට ගොදුරු වෙලා තියෙනවා බිවිධ ජන බයස්කාණ්ඩවලාය බිවිධ ජනකණ්ඩායම්බලා අපදාව ගොදුරවෙලා තියෙන පුළලන් එතකට අපේ. දැ අපිහිතමකෝ බීවිත ජනවර්ගවලායි දැන්ආ අපි ප්‍රතිචාරදක්වලා යතාත්වයට පත් කරඩ යන්නේ වෙනත් ජනවර්ගයක් න සුවද සීලිවාර නවර්්‍යයක්ත එක් කලා කටු කරන්න පුුවන් ෙන්ටවනු ඒගේම ිවිත වයස්කාණන්ඩවෙලා ඉන්නවා. දෑ ඇතරම කුඩා දරුව ගත්තොත් එක් කුඩා දරුව සමහලත් අප ද ගොදුරක් වෙලා ඉන්න පුළුවන් දෙම අපපියෝ. එතු කුඩා දරු අසරන වෙලා ඉන්න පුලන්. එතර ඒකොල්ලන්ගේ මානසික සෞඛය ගැන බලන්න වෙන හුගක්වෙලා වල් වලට. එතුොර වැඩිපුරම, පාසල් යන්න දරුවන්ගේ පොත්පත් අධ්‍යාපන උපකරණ ඒවන ඇතිලා තිෙන්න්න පුළුව. තොරයි ඒ ගොල්ලං පොත්වලට හරි ආදර ස්කොල යන ළමයි තට පොත්නතුව ගේපන මේකොනට ජීවිත නැතුුණනාාවගේ තර එකොට ඒගොල්ලන්ගේ මාංසික තත්වේ ගැන. හක් බලන්ට සිද්ධ වෙනවා. විශේෂෙන්ම උපදේශන සේවාහෙම හරි වැදගත් වෙනවා මේ වගේ අවස්ථාවලදී. ඊළට හානිූ නිවාන් සහ යටතල පහසකම තාවකාලිකවද ස්තීරවද ගොඩ නගීමේ වැඩ පිළි වෙලක්. ස්සරලාම ඉති තාව කාලික කොතන හරි ඉන්ඩ තැනක් කදල දෙන්න ඕන ක්ඩ දෙයක් දෙන්නඩඕන අපිටම පාසලක් පල්ලියක් පන්සලක් ඒ වගේ තැන්වල හැබ ඒ තාවකාලිකව සිද්ධ කරන දෙයක් නමුත් ස්තීරව මේගොල්න් ජතාතත්තයට පත් කරන්නනම් අ තිබුණ තිබ අඩුම තරමින් තිබුණු මටම හෝ ඊට වඩා වැඩි මට්ටමකට නිවාස පහසුකම් සෞඛ්‍ය පහසුකම් යටතල පාසු කල් බලා දෙන්න ඕන අපේ දරුව දන්නවා සුනාමි වෙලා විදි සතර සුනාමි වෙලාදි සමහර ජන ක්ඩයම්බලට එහමනට මිනිස් සුන්ට හම්බුනා තිබුණට වඩා හොඳ ගෙවල් ඉති යථා අත්වයට පත් කිරීම දඒක හුඟගක් වැදගත්ත නවා එතට තිබුණට වඩා හොඳ නාගරික පහසුකම් ඒවගේ ඒවා හුඟක් වැදගත්තේනවා දැන් සමහර අවස්ථාව ලදදි දැන් අපි දන ජලාසාදත්්දිහෙම මිනිස්සුන්ට දැන්න යන්නේ මේම කියන්නේ ජලාතතාහද්දියීමම සමහරයට ෙල්දරල ටකරන නැතුවයනවා නමුත් ඒගොලට අලුත්තෙන් අලුත්තැන්වල හොඳට ඊඩකරම් ලබලදුන්න ෙවල් දුරලදුන ්‍යපාකිස්චාන ලබදීලා තියෙනවා ඒගේ අවස්ථාතිය නයිතකොට නායාම්සි අවස්ථාවලද අපි යථතත්වයට පත් කිරීමේදී අ ඒ වගේ අඩුම තර්මෙන් තිබරතත්වය ෝ සේමට වට හොඳ තත්ක්ක ලබාදීම තමයි හොඳ තොට ඒගොල්ලන්ගේ මානසික මටමත් හුක් හොඳ වෙනවා ඒගේ අවස්ථාවලදි ලට අවමකිරීම හතරෙන අවථාව අවුම කිරීම. අවම කිරීම අවස්ථාකී පෙකද කරන්න පුලා පෙර සූදාානම ඉදම්ම අවම කිරීම කරන්න පුළුවන් මං ඉස්සල්ල අව ඕෝලන්ටකිව මේ පෙර සූදානම් දැනුවත් වෙලා තියෙන නම්. හානි අවු වෙනවයි කියලා එක නිසා පෙර සූදානම ඉදලම අවම කිරීම කරඩ පුළුවන්. අවධානමට පෙර බලන්ට අනතුර හැඟවීම පද්ධති සවි කිරීම අවධානවා අවම කිරීමේ මෙවලම් මෙවලම් හඳුන්ආදීම පූර සූදානම් වැඩ සටංක්‍රියාත්ම කිරීම. ජනතාව දැනුවත් කිරීම ප්‍රජාව සහභාගි කර ගැනීම හා අනිකුත් ආයතන සමඟ සම්බන්ධී කරණය පවත්තා ගැනීම ඒවාගේ ඒවා නිසා අවධානමට ආපදාවට ඉස්සරලා වනත් අපට පුළුවන් හානි අවම කර ගැනීමේ ක්‍රියාමාරකනුගමනය කිරීම එනට ආපදා අවස්ථාවිදිතා පුළුවන් අපට අවම කරඩ බේරා ගැනීීමම් හදිසයේ ක්‍රියාත්මකවීම් ශක්තිමත් සම්බන්ධී කරණය හරහා හානය සිද්ධ වෙන අවස්ථාවිදිීත අපට පුළුවන් හානි අවම කරගන්න අපදාවට පසුවත් පුළුවන් මේ වැඩේ කරන්න හානිය තක් සේරු කිරීම පිළියම් යෙදීම දැනුවත් කිරීම හා සම්බර්ධනය ඉදිරියට ගෙන යාම වගේ ක්‍රියාකාරකම් හර හා ආපදාවට පස්සෙත් පුළුවන් අපට හානියෝම කරගන්න දන් අපේ බෞතික භූගල විදා කොටස ඉවරයි. තෝොරදන් අපට ප්‍රශ්න හතරක් හම්බුනා ඕකල්ලං බෞතික භූගොල විදා කොටස තෝරගන්න වානං ඕකලන්ට පුළුවන් මේ ප්‍රශ්න හතරෙන් ප්‍රශ්න දෙකක්කෝ ප්‍රශ්න තුනක් තෝරගන්න මොකද ප්‍රශ්න පහකට උත්තරලියන්න්න ඕන ඒනිසා. අප ළඟරුව දෙවන කොටසට ම මානුෂ භූගලි විද්‍යාව මානුෂ භූගල ද්‍යා කොටසට අපි ඉළඟට ප්‍රවිශ්ටවමු ප්‍රශ්ලංක පහ. එතට ප්‍රශ්නංක පහ තමයි මානුෂ භූගල විද්‍යාව පලමින් ප්‍රශ්නය විදියට හඳුලන්නේ අපි ප්‍රශ්නංක පහ නාගරී කරන සම්බන්ධ ප්‍රශ්නය පළවෙනි කොටසට ලකුණු දෙක් හම්බෙනවා මොකදේ ප්‍රශ්නය කොටසල ඒසිකට වගුවක් දී ලතියනවායි වගවා වගවාශ්‍රයෙන් තමයි ප්‍රශ්නයහන්නේ වගවාන්ක එක කලාපනුව ලෝක නාගරී කරන ප්‍රතිසතය හා නාගරික සීග්‍රතාවය එක්දස් නමස පනහා දෙදස් විචි පහ දක්වා කාලේ තර වගුවේ කොටස් තුනක් තියෙනවා එකක් කලාපය නාගරි කරන ප්‍රතිසතය නාගරි කරන සීග්‍රතාව එත මේක ආශ්‍රය කරන තමයි පලවින් ප්‍රශ්නයහන්නේ ද මේ වගුව ආශයෙන් ඕගලන් වගුවට අධ්‍යයනය කරන්න ඕන අධ්‍යයනය කරපු හම තමයි අපට මේ ප්‍රශ්නයට උත්තරලියඩු වෙන්නේ නාගරී කරණය කියලා කියන ොක්ද දෙ කියලා මයි යහන්න පලවෙනි ප්‍රශ්න එතකොට නාගරීකරණය කියලා කියන්නේ ක්‍රට්ටක මුළු ජන සංඛ්‍යාවෙන් නාගරික ජන සංඛ්‍යාවේ ප්‍රතිසතේ. දැම් මේ වචනය ගත්තාම අපේ දරු හුඟක්වෙලාට නාගරී කරණය කියන වචනය තේරම දන්නේ නෑ. ඒකොලන් හුඟක්වෙලාට කියන්නේ මේ නගර කරණය කියලා. නගර ඇති කිරීම කියන අර්ථය තමයි හුඟක් දරෝ තුළ තියෙන්නේ. නමුත් පුතේ නාගරී කරණය කියලා කියන්නේ. ්‍රටක මුළු ජන සංඛ්‍යාවෙන් නගරවලජීවත්වෙන මිනිස්සු සංඛ්‍යාවේ. මේක හොඳ උදාහන ක අපට ලංකාවෙන් ගණඩ පුලුවන් මොකද මේ ලංකාවේ නාගරි කරන්නේ අඩු රටක් විදිරි තම සැකෙන් ඒ ෑන මුලු ජන සංඛ්‍යාවෙන් නගරවල ජීවත්වන සංඛ්‍යාව අඩුුව එතකට නගර කිය කියන මොනාද කියන කතාවේ නව අපට නගර කියලා ගණන්ගන්නේ නාගරික කියලා කියන ජනවාස. නාගරික ජනාවාසවල ජීවත්වන සංඛ්‍යාව තමයි අප එතකොට නාගරික නගරි කරණය කියලා කතා කරන්නේ. ලංකාවේ නගර කියලා කතා කරන්නේ ජනාවාස දෙකයිනෙ. මහ නගර සබාහ නගර සබා දුොරනි සියල්ලම ්‍රාමිිය ජන සංකාව විදරතම වැටෙන්. එකනිසාල් ලංකාවේ නාගරී කරනමටම සියයට දහටක් විතර ඒේක ආසියාවේ අඩු නාගරික. නගරි කරණය සියටහතලිස් නමයක් විතර තිය නොය කියෙනන සැඟගුණු නාගරිකරණයක් ලංකාව තියෙනවා කියන කතාවතම කියන්නේ ඒනිසා මතක තියාගන්න අපේ දරු නාගරී කරණය කියලා කියන්නේ නාගරික ජනාවාසයි කියලා හඳුන්වන ජනාවාසවල ඉන්න කට්ටිය. ලංකාවෙන මහ නගර සබහ නගර සබා. එතකොට නාගරී කරණය කියලා කියන්නේ නාගරිික ජන සංඛ්‍යාව මළු ජන සං්‍යාවේ ප්‍රතිසත්යක් විදිර ගන්න එක. අපි දෙවැනි උටසටයමු අංක එක වගුවට අනුව එකක් කලාපේ නාගරී කරණේ කැපීපෙන ලක්ෂණ හතරක් සඳහන් කරන්න. නාගරී කරණේ කැපි පෙන ලක්ෂණ හතරක්. එතකොට එක් කලාපේ එක කලාපවල කලාප කීපයක් දී තියනව ලෝකය සමස්යක් විදර දී තියනවා යට පස අප්‍රිකාාව අසියාව යුරපය ලතිනෙන අමෙරිකානුහා කැරිබියන් කලාපය උතුර අමරිකාව හා පළඟට ඕෂනිියාව ඔය කොටස් තමා කලාපවිතර යෙන ඕ වගේ නාගරී කරණය කැපි පෙන ලක්ෂණ හතරක් අහන්නේ එතකට දැම් මේ බගුව හොඳට අධ්‍යයනය කරනං කිසියම් ළමෙක් මේ කැපි පෙන ලක්ෂණ අතුරකන්නට පුළුවන් හැබැ මතකතියන්න මේ ලක්ෂණ නෙම යහනි කැපි පෙන ලක්ෂණ සමහර ළමයි නිකම් බැලූ බැල්මට මොකක් හරි කියන්න පුළුවන් හැබැයි මෙතන මේ කලාප අතර කිසිමාකාරක සසන්ධනාත්මකව ිස්ලේෂනාත්මක බල තම කැි පි ලක්ෂනට අන්ර ගන්ඩ පුලුවන් වෙන්න එක එක එහමතුව එක කලාපයක්රගෙන මේ කලාපේ චරයි ක ලකිවටඒ කැිෙන් ලක්ෂණක් නෙමයි. එක මතක තියාගන්න හොඳයි අපි කැපි පෙන ලක්ෂණ බලමු දෙදස් දාහතරදී ලොබ මුළු ජන සංඛ්‍යාවෙන් සියයට පණ සතරක් නාගරිකෝ වාසෙක් කරන එකන නගරවල මුළු ජන සංඛ්‍යාවෙන් සියයට පණස් සතරක් ඒ ගැන ාගකට වැඩි ප්‍රමාණයක් දෙදස් දාහතර වෙද්දී. ගරල ීවත්වෙලා තියෙනවා එළඟට එක්දස් නමසේ පණහයේ නාගරික ජන සංඛ්‍යාව සියයට තියහක්. ව අතර දෙදස් පනහ වනවිට ඒ සයට හැටහයි දක්වා වැඩිවිය හැකියි ප්‍රක්ෂේපනය කරලා තියෙනවා ඇස්තමේන්තු කරලා තියෙනවා. දෙදහස් දාහතර වඩාත්ම නාගරී කරණය වූ ප්‍රදේශ උතුර අමරිකාව සයට අසු දෙක් ලතින් අමරිකානු හා කැරිබියන් කලාපේසියට අසුවක් යුරෝපේ සියයට හැත්ත තුනක්. සියලු ප්‍රදේශ ඉදිරි දසකපයතුළුදී නාගරි කරන වේයි අපේක්ෂ කරයි එතවට දැන් මෙතන මේ දීලතිෙන උදාහරණ තුනේ උතුර අමෙරිකාව ලතින්න අමරිකා හා කැරබියන් යුරෝප ඔය තුනේ දැන් කැපියෙන් ලක්ෂණ තම මේ තින්න අමරිකාහ කරබියන් කලාපේ යුරෝපා කලාපේයට වඩා නාගරිී කරණය වෙලා තියෙනවා දෙදස් දාහතර දිදස් අහතර වෙදදි ද ලතින්න මරිකා හාහ කැරබියන්ලාපේ කියල කතා කරන්නේ සම්බදධිරටවල් නෙමේ යරෝපේ කියල කතාක දැි හඟගක් වෙලට සබදධ රටල් අතා කරනවා නමුත් නාගරී කරණය ගත්තහම ලතින් අමිරිකානු හා කැරිබියෙන් කලාපේ යුරපේයට වඩ නාගිරි කරන ටම ඉහළ කියෙලද රුගේ වගේ රටල් ත්තාම ආ ෙටිනාව වගේ රටවල් ගත්තාම ඒ රටවල් නග්‍රී කරණය අතින් ඉහළ මට්ටමක තියෙනව ලතින් අමරිකානු කලාපේ එලාට අපිකා වහා ආසියානු ප්‍රදේශ සෙසු ප්‍රදේශවට වඩා වේගෙන් නාගරී කරණය වෙලා තියෙන. දැ ලෝකෙල්ලො ලොකුම නගර ගත්තතු තුඟක් වෙලාවට තියෙන්නේ ආසියා ආසියාවත් අපලිකාවත් ඒවගේ නාගරි කරන සීග්‍රතාවය වැඩී දෙදස් පනහාවන විට අපිකා විසයට පනස් අයකුත් ආසියාාව සට හැට හතරකුත් නාගරී කරන මටම් ඉහළ ගිහිලතියෙනවා කියෙන අපේක්ෂාව තියනෝ එක් දශය පණහාවන ට ඒකෙන් අපේක්ෂා කරන මට්ටමක්. යුරෝපය හා උතුර අම්මිකානු කලාපේ නාගරී කරන ප්‍රතිසතය ඉහළ ගියද නාගරීරණ සීග්‍රතාව අඩුව යුරෝපයයි උතුර අමරිිකාවය කතාවම මුල් කාලඉඳලම ඉහ නාගරිකරණයක් තියෙනෝ. හැබැයි නාගරිකරන සීග්‍රතාවය ආසියයානු හා ලතින් අමෙරිකානු හෝ අප්‍රිකානු කලාපොල්ට වඩා අඩුයි ඒ කලාපොල. නාගරිකරණය හෙලයි නාගරි කරන සීග්‍රතාවය පහලයි. ඉළඟට එක්දහස පණහා දෙදස් පණ වකවානුව තුළ අඩුම නාගරිී කරන සීග්‍රතාව ෝෂනියාවෙන් එක න ෝස්ටේලියාව නවසී ලන්තය වගේ ප්‍රදේශවලින් තමයි අඩුම නාගරී කරන මට්ටමක් අන්තුුර ගැන්ඩ පුළුවන්ලාපි පස්වැනි ප්‍රශ්නය තුන්වෙනි කොටසට යමු ලෝක නාගරී කරණ ප්‍රවණතාමනවා දැයි පැහැදිලි කරන්න ලෝක නාගරී කරණය ප්‍රවණතාැන නාගරී කරණය අලුත්ම වෙනස්කම් ප්‍රවනතාවන් මොනාද කියලා අපි කතා කරන්න දෙදස් හතේදී නාගරී කරණය සියට පනහට වඩා වැඩි වුණනා ලෝක සමස්යක් විදිර ගත්තාම ගාමයේ ප්‍රදශ ජීවත්වන මිනිස්සුන්ට වඩා ජනතාවට වඩා නාගරික ප්‍රදේශවල ජීවත්වන ජන සංඛ්‍යාව වැඩි වුණා දෙදස් හතේදී. එක ප්‍රවනතාවයක්. එක්දා සමසය පනහයේ සිට වර්තමානයතෙක් ලෝපුරා ඉතා වේගවත් නාගරී කරණයක් සිදුවෙන් පැවතීමද තවත් ප්‍රවනතාවයක්. එක්දස්ශනමසය පනහ ඉඳලා නාගරී කරන හුඟාක් වේගවත්. අපි දන්නවා කර්මීකරණය ආශ්‍රය කරගන ගම්බල ඉඳං නගරවලට සංක්‍රමණය වන පිරිස් වැඩි වෙනවා. කර්මි කරණය විතරක්නම යටතල් පහසුකු අධ්‍යාපනයේ සෞඛ්‍ය පනියුඩුවමාරු ඒ වගේ යටිතල පහසුකම් බල වර්ධනය නගරවල වැඩි එකනිසා ග්‍රාමීය නාගරික සංක්‍රමණ තියෙනවා. ග්‍රාමියය නාගරික සංක්‍රමණ නිසා නගරවලට ජන සංකාව වැඩි න සංකයා වැඩීම නිසා නාගරික ජන සංක්‍යාව වැඩි වෙනවා ය නාගිරික ජන සංකයා වැඩිවීම කියලා කියන්නේ නාගරි කරණය වැඩිවෙනයි කියන කතාව කලාපියය වසයෙන් නාගරි කරන මටම්වල විශල වෙනස්කම් පැවතීමද කැපි පෙන ලක්ෂණයක් යුරෝපය හැත්ත තුනයි සයට ලතින් අමරිකානු ප්‍රදේශවල සයට අසුවක් අප්‍රිකා සය කලාපොල සයට හතලියත් හතලි සටක් දක්වා නාගරික ප්‍රතිසතයක් දකින්නට පුළුවම්බීම ප්‍රවණතාවයක්. එනට තවත් ප්‍රවණතාවයක් තමා ආසියා හා අප්‍රිකා කලාපොල නාගරිකන සීග්‍රතාවය, ලෝක සෙසු කලාපොලට වඩා වේගවත්වීම. ආසියාවේ හා අප්‍රිකාවේ නාගරි කරන සීග්‍රතාවය, ලෝක සෙසු කලාපොලට වඩා වැඩි. අ අපි මුලදිත්කිවවේ උතුර අමරිකානු හා යුරෝපා කලාපෝල සීග්‍රතාවයට වඩා අප්‍රිකා හා ආසියා කලාපොල නාගරී කරන සීග්‍රතාවේ වැඩි. එළ නාගරී කරණය හා සමගාමීව සම්බර්ධනය වන සම්බර්ධ රට අවිධමත් අන්සවල සීගග වර්ධනයක් කැපිපෙන ලක්ෂණයක්. නාගරී කරණයට සමගාමි නාගීකරණය එක් කළම සම්වර්ධිත කලාපය රටවල් වලත් සම්වර්ධනය වෙමින් පර්ණ කලාපවලත් අවිධිමත් අන්සවල වර්ධනයක් සිද්ධ වෙනවා අවිධිමත් අන්සවල වර්ධනය හුඟක් සිද්ධ වෙන්නේ නග්‍රාශ්‍රිතව ඒක නිසා ඒකත් හුඟක් වෙලාවට නාගරී කරන ප්‍රමණතාවයක් ඉදලා කතා කරන්න පුළුවන්. ඉලාට තවත් වැදගත්ම ප්‍රමණතාවයක් තමයි නාගරී කරණය දේශසීම අභිබවා ගිහිල් දේසීම ඉක්මවා ගිහිල්ලා රටටටවල් අතර බද්ධ වුණු විශාල නාගරීන ප්‍රමණතාවයක් දකින්න පුළුවන් විශසයෙන්ම අපි නගර ය කියලා කතා කරන සංකල්පේදී දේශසීම වලින් බැහැරව රටවල් සම්බන්ධ කර ගත්ත විශාල නගර යායවල් බිහි වෙලා තියෙනවා උදාාරණ වසෙන් බ්ල බැනාාව වගේ ගීන් බැනානඉළඟට ගොල්ඩන් බැනාන ඒවගේ විශාල් නගර යායවල් යුරෝපය පුරා ්‍යාප්ත වෙලා තියෙනවා ඒවගේම කැනඩාව හා උතුර අමරිකාව සම්බන්ධ විච්චි නගර යායයක් තියෙනවා ඒවගේ නගරී කරණ විශාල ප්‍රවණතාවයක් තමයි නග්‍ර යාය ඒ අලුත් ප්‍රවණතාවයක්. පස්සෙන් පසන හතරෙන කොටසට යමක් සම්බර්ධනය වෙමින් පාතින රටවල නාගී කරණය ආශ්‍රිතව පවතින ගැටලු නිදසුන් නස්සවෙන් පැහැදිලි කරන්න. දැ නාගරි කරනාාසිත ගැටලු අපට කතා කරන්න පුළුවන් තැ මෙතන දප අවධනය යොමු කරන්න ඕන කරණ දෙකක් තියෙනවා එකක් තමයි සම්බර්ධනය වෙෙමින් පෝර්නා රටවල්වල්. තුර සම්බර්ධනය වෙමින් පාර්නා රටවල් ගත්තහම අපි ප්‍රධාන වසයෙන් ආසියා අප්‍රිකාහා ලතින් මරිකා කලාප තමයි සම්බර්ධනය බම ෝතින කලාප වියට සලකන්නේ ඒ කලාපොල රටවල් හා ඒ රටවල්වල නගරාශිතව තියන ගැටලු තමයි නිදසුන් නාශයෙන් කතා කරන්න අපට සිද්ධ වෙන්නේ එතු පධාන වසයෙන්ම සම්බර්ධනය බෙමින් පාත්නා රටවල්ල නාගරික නාසිතව තියන ගැටලුවක් තමා නාගරික තද බදය නාගරික තද බදය එතකොට අපි කතාකරොත් ම්ර්ධය මෙමින් පර්ණනා ටවල් විදිහයට ඉන්දියාව. ඉන්ද මුම්බයි දිල්ලිය චෙන්න්නයි, කොල්කටා ඔය වගේ හැම නගරයක්ම ගත්තාම පවිිශාල නාගිරික තදබදයක් තියෙනවා. චීනර් ගත්තත්ත හෙමයි. ඊළඟට ලතින් අමරිකාවන් රටවල් ගත්තත්. බ්‍රසිීල ආර්ජෙන්ටිනාව ඒ වගේ රටවල් ගත්තත් බිසාාලය නාගරික තදබදයක් තියෙනවා ජනගහනය ජන සංඛ්‍යාව වැඩිවීම ත් එක් කළා විශාල ඉඩම් ප්‍රශ්න තියෙනවා වෙනවෙන සෞඛ්‍ය ප්‍රශ්න ඉළඟට ආහාර් ප්‍රශ්න ඉළඟට ලෙඩරෝග ඒ වගේ නාගික තදබදය නිසා ඇතිවුණු විශල ප්‍රශ්න තියෙනවා ඉළඟට අප කතා කරන්න පුළන් නිමාසේගේ ගැන හැම රටකම ගත්තොත් නාගිරික ප්‍රදේශ ආශ්‍රිතව නිවාසේකයක් තියෙනවා නාගරික ජන සංකයාවෙන් සියයට පණහාකට වඩා ඇත්තරම නිවාස නැහැ බොෝ සයස් ගත්තත් ඉළඟට රියතු ජනීරෝගත්තත් කයිරෝගත්තත් ඊජිප්ටේ ඉළඟට ඉන්දයා නගරගත්තත් ලංකාව කොළඹ ගත්තත් මේ නිවාසේගේ තියෙන ඕනනි ත නිවාසහිගේ නිසා මිනිස්සු පැල්පත් මුඩුක්කු වගේ නිවාස ටම හුඟක් වෙලාට ඉ. ඒගේ කිසිම පහසුකන්නෑ යටිතල් පහසුකනෑ මිනිසුන්ට රැකයානෑ. එක නිසා විිශාල දරීදිරතාවයක් තියෙනවා මේ නිවාන්සේගේ නිසා සමල්ලට කුඩා ගෙදරක. ිශා පුග්ල හර පස්ේන හෙම තන් ද පාලස් දෙේන ඉන්න්න පුලළුවන්. ඒගේ තියෙන ඉඟට සනීපාරක්ෂක පහසුකම් මදිවීම. සමාරලාට ටොයිලටස් නැහැ ඉළඟට ජල. පහසුකම් න විිශාල සංක්‍යාවක් එක ජලකරාමයකින් තමයි ජල ලබා ගන්නේ. ඒ වගේ සනි පාරකෂ පහසුකම් ඉළඟට මලාපවාහන පද්ධති නැහැ මර්ෂාකාලවලදී විශාල විදියට මේ පදේශ අපවිත්‍ර වෙනවා ඉළඟට සමාජ අපචාරිී ක්‍රියා වර්ධනය තියනොවාමගේ ප්‍රදේශවල හුගක් වෙලාවල් වලට ගැට කැපීම් මද්‍රව්‍ය ගනිකා. හෝර ජාවාරම් වෙළදාම් ඔය වගේ සමාජ අපචාරීක්‍රිය විශාල විදියට මේ ප්‍රදේශවලය එමන ම් විශේෂයම සම්බර්ධනය වෙමෙන්ින් වරණා කලාපේ නගරාශ්්‍රිතව අප දකින්න හම්බේනෝ. හොඳයි දරුවනේ ඉළඟට අපි හැමින් ප්‍රශ්නට යඇමු හැමින් ප්‍රශ්නය සකශවලා තියෙන්නේ හරිත විප්ලවේ හා එයා සිතව ප්‍රශ්නවලින් මුලින් මහන අපි හරිත විප්ලය යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා ප කියන්නේ මොකද කියලා මයි පලමින් ප්‍රශසිෙන් හන්නේ ොට ඇතනම හරිත විප්ලවේ කියලා කියන්නේ අප ඉංග්‍රසින් කියන මේ ග්‍රන් රලූෂන් කියලා එතකොට මේ හරිත විප්ලවේ කියලා කතා කරද්දී විප්ලවී ආකාරයට විප්ලවී ආකාරයට අස්වයන්න වැඩි කිරීම සඳහා යොදාගත්ත යෙදම් පැකේජ එකක් තමයි අපි හරිත විප්ලවය කියලා කතා කරන්නේ. එහෙම නතන් කුෂිකර්මයට තාක්ෂණක යෙදුම් භාවිතා කිරීම තාක්ෂණක යෙදුම් භාවිතා කරමින් වැඩි අස්වන්නක් ලබා ගැනීම සඳහා අනුගමනය කරු ලැබූ කෘෂිකාර්මික ශිල්පීය ක්‍රමය තමයි අපි දළවසයෙන් හරිත විප්ලවය කියලා කතා කරන්නේ අපි අද කතා කරන හරිත විප්ලවේ හරිත විප්ලවේ නමින් මාව එකක් නෙමෙයි ඒකේ මුල විදි අපි කතා කරන්නේ එක්දස් නමසය හතලි ස්තුනේ මෙක්සිකෝවේ ඇතිකරපු කෘෂිකාර්මික ව්‍යාපෘතියක්ඒ ො බොලොන් කියන මහත්මයාගේ ප්‍රධානත්වෙන් ආහාර නිෂ්පාදනය වැඩිකිරීම සඳහා කෘෂි ව්‍යාපෘතියක් විදිර තමයි ඇරඹුණේ එත දැම් මේකෙදී ව්‍යාපෘතියේදී තාක්ෂණික ශිල්පිය ක්‍රම යොදා ගත්තා එතතා ක්ෂණිකු ශිල්පිය ක්‍රම යොදා ගැනීමත් එක් කළ විශල විර අස්වයන වැඩවීමක් ඇති වුණා මේක දිහා බලලා මේ අනුසාරයෙන් ආහාරහා කෘෂික කර්ම සම්විධානය එස ජාතින්ගේ ආරහා කෘෂිකරම සම්බවිධානය එක්දා සමස හැට තුනේදී කෘෂිකාර්මික සම්බර්ධනය සඳහාාවන සැලැස්ම මෙයා සිතව හරිත විප්ලවේ නමින් ඉදිරිපත් කර එයට පස්සේ ඒක තමයි හරිත විප්ල වෙකල ලෝක පුරාම ව්‍යප්ත වුණේ ර ආරම්භය වනේ මෙෙක්සිකෝේදී පස්සේ එක්සත් ජාතින්ගේ සම්බවිධානය මගින් මේ යෙදවුම් පැකේජ එක එ තාක් ශිල්පීය ක්‍රම අනුගම්මනය කිරීමේ ක්‍රියාවලය ලෝකය පුරා්‍යාප්ත කරා හරිත විප්ලවෙේ නමින්. එක නිසා අපි හරි විප්ලවේ කියනෙ මොකද දෙකරක් කෙටින් හැඳින් නොත් කියන්න තියෙන්නේ තාක්ෂණික යෙදුම් භාවිතා කරමින් අශ්‍යෙන් වැඩිකිරීම සඳහා යොදාගත්ත ශිල්පීය ක්‍රමය කියලා. කෘෂිකර්මය ආශ්‍රිත කටයුතුවලදී නවීන තාක්ෂණික ශල්පක්‍රම යොදාගන්න අවස්ථා තුනක් පැදිලි කරන්න ොබීන්න තාක්ෂණක සිල්පකම යොදා ගන්න අවස්ථා තුුණක් පැහැදිලි කරන්න. එකක් තමා යන්තු සූත්‍ර භාවිතය අනික තමා කෘෂි රසායන භාවිත අනික තමා තොරතුරු තාක්ෂණය. එතකොට කෘෂිකාර්මය ආශ්‍රතව යන්ත සූත්‍ර භාවිත කරන්නේ කොහොමද. කෘෂි රසායන භාවිත කරන්නන්නේ කොමද ොරතුරු තාක්ෂණය භාවික කරන්නේ කොහොම දෙ කියලාල අපට පැදිලි කර සිද්ද වවා. දැන් යන්ත සූත්‍ර ාවිතය ගැන කතා කරද්ද. කෘෂිකාරමය හැම බිම් සකස්කිරීම සිට අස්වන්න නිලන කල්ම, ඒ ඒ අවස්ථාවරද විශාල වසයෙන් යන්ත සූත්‍රය යොදාගන්නවා දැන් විශාල විදියට ඕ කොළඳන්නවා මේ සයුක්ත කොළ මලින යන්ත්‍ර දක්වාම හැම අවස්ථාවකි මේ න්ත්‍ර සුූත්‍රය යොදා ගන්නවා ඕනම අවස්ථාවදයක් අපි උදාහන වසෙන් බී වගාව ගත්තත් වී වගාවේ හැම අවස්ථාවකෙ මේ න්ත්‍ර සූත්‍ර යොදා ගන්නවා ඒවගේම පලතුරු වගාවලදී අපි දකිනවා මධ්‍යක්ෂාන්සියේ ප්‍රදේශවල apple කඩන්ඩ Apple ගස්වල Apple කඩන්ඩ විශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඒ ගහ වටකරගෙන දැලක් කෙරලා දැලට Appleල් කඩනෝ. ඒ විදියට. තොට විසාාල ගස් ගලවන්ඩ අවශ්‍ය කර බිම සකස් කිරීමේදී. බිම් සකස් කිරීමේ සිට අස්වැන්න නෙලීම දක්වාම හැම හැකදම යන්ත සූත්‍ර භාවිතා කරනවා. ති අපට උදාහර අරගෙන කතා කරන්න පුළුවන්. ඉස්සර අපේ බී වගාවෙදී අතින්කරපු වැඩ වෙනුවට අද න්ත යන්ත සූත්‍ර භාවිතා කරනවා. ේ ඒහරිට විප්ලවි ප්‍රතිවල විදියට තමයි අපට ඒ. ක්ෂක යන් සුට භවිතයේ ක්ෂණක ශල්පි කරමය දන්නේ. එනට කෘෂි රසායන භාවිත. අවස්ථා ක කියපයකද කෘුසි රසායන භවිත කරනවාන රසායනික පොහොර භාවිත කරනවා. වල්නාසක භාවිත කරනවා. කෘමිනාසක භාවිත කරනවා. තර හැම අවස්ථාවකදම දැන් පෞ්ග්‍ය කාලය අපේ ලංකාවද වුණත් පොහරණෑ කියලා විශාල උද්ඝෝෂණ කියියාන ැන අපේව දැන් හුරු වෙලා දැන් අපේ අපේ කෘෂිකර්මයක්ත් හරිත විපිත්තය කරතමා යන්නේ පරන සප්‍රදායක කෘෂිකරමය ැන්තිය. ඒනිසා හැම අවස්ථාවකිතිම කෘසි රසායන භාවිතයට අපි භාවි යොම් වෙලා තියෙනවා. පොහොර කෘමිනාසක වලනාසක ඒ වගේ දව ඉලට තොරතුරු තාක්ෂණය හරි වැදගත්තය ෙනවා. එතොට කෘෂිකර්මයේදී තොරතුරු තාක්ෂණය බීජ තෝරාගැනීම බීජ ලබාගැනීම අස්වන්න නෙලීම් අස්වන්න අලවිකිරීමම් ප්‍රවාහනය වෙළඳපලල තෝරාගැනීම ලඳලිලගනන් ගැන කතා කිරම් ඒ හැම ේකදම තො තොරතුර තාක්ෂණය හුගක් වැැ ගත්තෙනවා ඒක නිසා කෘචිකර්මයේදී පිශාල වසෙන් සිිල්පියය තාක්ෂණක ශල්පක ක්‍රම යොදාගන්නවා. එනට තුමේනි කොටස අයින්ද්‍රිය කෘෂ්කර්මය සමාජ ආර්ථික හා පාරිසරික ප්‍රතිලාබ එක බැගින් සාකච්ඡා කරන්න. ඇතුව අයින්ද්‍රිය කුචිකරමය අපි අන්ුරගන්න ලෝන අන්ද්‍රිය කෘෂ්කර්මය යැන මොකක්ද ඒක තියෙන සමාජ සමාජ ආර්ථික පාරිසරික ප්‍රතිලාබ මොනාද කියන කතාව අන්ද්‍රය කෘෂිකරමය ප්‍රතිලාබ විධන්ේ අර්ථය විස්තර කළ හැක ආර්ථික ප්‍රතිලාභ විදර අප්‍ර කතා කරන්න පුළන් ගුණාත්මක බවින් ඉහල පලදාවක් ලැබේ ඉල්ලුම වැඩිවීම නිසා වැඩි අලවක් ඇත අන්ද්‍රිය කෘෂිකර්මය කියලා කතා කරන්නේ කාබනික පොහොර යොදාගන අපි බගා කරනක් කෘසි රසායන භාවිතයෙන් තොර වෙලා එතකොට ඒ ඉහළ පලදාවක් ලබා ගැනීමත් ඉල්ලුම වැඩිවීම නිසා වැඩිවීමත් ආර්ථික ප්‍රතිලාභයක්. පාරිසරික ප්‍රතිලාභ විදියට පාංශු වර්ධනය පස සාරවත්වයෙනවායි කියෙන කතාව. ජයභ විවිධත්ව වර්ධනය. දේශකුණක වෙනස්වීම් අවුම් අවම වීම. බලශක්ති පාරිභෝජනය අඩුුවීම බුදර්සනයට හානියක් නොබීම. පාරිසරික ප්‍රතිලාභ විදියට කතා කරන්න පුළලා. අපේ දනුවට මේම යටතේ. ස්තර කරන්න පුළලන්කම තියෙන් ඕෝන සමාජ හා සංස්කෘතික ප්‍රතිලාබ කුඩා පරිමාන ගොබීන් ශක්තිමත්වීම අන්ද්‍රී කුෂිකර්මය යට තමා කුඩා පරිමාණ ගොබීන්ට වැඩ කරන්න පුළුවන් මෙන්නේ ඉළට කාන්තාවන් බලගැන්වීම මේ වැදගත්කාරණයක් කාන්තාවන් බලගැන්වේ අයින්දී කෘෂ්කර්මය අයටතේ ගැබතු වගා කරන්න පුළුවන් නිමාන්ස ආස්සේ වගාවන ආශ්‍රිත භගාවන් කුඩා එළවලු පාත්ති ඉළඟට මිටිස් වගේ දේවල් පොඩි පලතුරු ගස් වගේ දේවල් ඒවා හරහා කාන්තාව බලවත්වයවා ගෙදර එතකොට ගෙදර අව්‍ය ගෙදරට අවශක කන එලු ටි කතාදාගන්නඩ පුලුවන් කාතාවට එතොට රස්සායිනික පොහොර යොදලා වැඩඩපලින් ගන්න එලොවුලෝට අඩා ශක්තිමත්ව බලවත්තා ආඩම්බරින් කාන්තාවට පුළුවන් ඒකොල්ලංවාග කරපු එලෝලු ගෙදර කට්ටයට ක්ඩ දෙන්න.ඒ ය හරහා කාන්තාව ශක්තිමතිය වවා බලවතයවා වැඩිපුරතියන කුන්න පුුවන් අමත ආදායමක්ළ බාගන්නඩ පුුවන්. එළඟට සම්ප්‍රදායික දැනුම වර්ධනය වීම. යොතුරයි යම්යම් කාරණ වලදී වගාවන්වලදී බෝගවලට තියනෙන බෝගවලට ඇතිවන හානිවලදි සම්ප්‍රදායික්‍රම භාවිතා කරන්නඩ අෛන්ද්‍රී කෘෂිකර්මාන්තයේ දී. එලාට ග්‍රාමීය නාගරික සංක්‍රමණ අවුම්වීම හුඟක් වෙලාට රස්සා හයාගෙනනේ ග්‍රමීය නාගරික සංක්‍රමණ ඇතිවෙන්නේ තොර අපි අඉද්‍රිය පොහොර යොදාගෙන ගම්බල වගාකරනවා නං එ ගම්බල මිනිස්සුන්ට ආදාය මක් කැනවා අමතරව අයි නගරට කියිලා රස්සා හොයන්දුවමනක් වෙන්නේ නෑ ඒක නිසා ග්‍රාමීය නාගරික සංක්‍රමණ අන්්‍රිය පොහොර භාවිතයේදී අඩුවෙනෝ ඉනාට සීලංකාවේ කෘෂිකාරමය මුහුණ දෙෙන අභියෝග කියලා අපි කතා කරනවා හවෙන් ප්‍රශ්ය හතරවෙෙන කොටස ලඟගේ ෘසිකාරම ොද ෝක ීපයක් තිෙනවා එකක් තමමා කෘසිබිම් සංකෝචනයවීම හායනයවීම කෘ සංකෝචනය වෙනවා කියන කෘසිබිම් එන් එ කුඩා වෙනවා එකට එක හේතුව තමයි අපේ ජන සංක්‍යාව වැඩිවීම ඊළඟට ජ වැඩිපුර ජනවාස බිහිවීම ජටිතල පහසුකම් බිහිවීම සම්බර්ධන ව්‍යාපෘති බිහිවීම ඔය වගේ කාරණා නිසා කෘසිබිම් සංකෝචනය වෙනවා. ඉළඟට ආහාර දව්‍ය ආනායන ිරමය හුණද දෙදෙන අභියෝගයක් තමා ආහාර ද්‍රබ්‍ය ආනායනේ. ආහාර ද්‍රබ්‍ය ආනායනය කරද්දිී දේශය කෘෂිකර්මය අන්තේ නිෂ්පාදනවල මිලාඩු වෙනවා ඒනිසා ගොවීන් ආර්ථික අපහාසුතාවයට පත්වෙනවා ඒ නිසා ඒක අපේ කෘෂිකරර්ය මුහුණ දෙන අබියෝ දාරනවය ත්තාහම ැලීමට පත්තේ අර්ථපල් ගොවීන් ගත්තාම. දේශී අර්ථපල්ව මිලික වඩාඩු මිලට බිදේශී අර්ථපල් ලබාගන්නට පුළුවන් ඒක නිසා දේශී අර්ථපල් ගොවීන් අසරන වෙනවා ඒ වගේ අවස්ථාවලදී එක නිසාඒ අපේ දේශය කෘෂිකර්මයට අභියෝගයක් අන්තගම දේශුගුණ බලපෑම් කෘෂිකරමය මුුණද ප්‍රධාන අභියෝගයක් තමයි අන්තගාමි දේශැ වහින් දිගටම වහින්ද ගත්තාම පහුගේ කල දිගටම වැැස්සා එක නිසා උදරාට පළත්වල ෘෂිරමය විනාස් වෙලා තියෙන විලාට පැවිිල්ලක් කාපුම නියංගයක් කාපුවාම ඒත් විනාස් වෙන කෘෂිකාර්මික අස්වැන්න එතවට අපේ ගොවීන්ට කර කියයා ගන දෙයක් නැතුව යනවා විසාලා අභියෝගයක් ඒ කුසි කත්මෙන්ට. නිස්්පාදන පිරි වැයිහලයා. එක නිස්පාදනයට යනබියදව මුදල වැඩි වෙනවා. පිශේෂෙන්ම යට සූත්‍ර භාවිතය කෘසි රසායන භාවිතය ඒවගේ දේවල් භාවිතා කිරීම නිසා පිරි වැයිහෙලා නවා දැ හොඳ උදාරයක් තමා වී කිලෝවක් නිස්පාදනකට මෙච්චරක් මෙල යනවා එවනට රජේ කිලෝවක් මෙලදී ගන්නන්නේ මෙච්චර මේ ගානට මෙතර කොහොමද අප. ත් කියන ප්‍රශ්යන ගැන අපබී ගොබී අ කෘෂිකාර්මික බෝග සම්බන්ධවත් එහෙමම තමයි. ඒනිසා නිස්්පාදන පිරිවැයිහලයාම හුගක් ගැටලුවක් කෘෂිකර්මය අනික තම අලවි කරන ගැටලු. අලිවි කරනය විිකුණ ගඩ ැරව යන හුගක් වෙලාවල්ලෝට හිදකල තියෙනවා ටබ හෙම පෙන්නවා වට්ටක්කා පොඩි කරලදාන මිනිස්සු. ඉල්ඟට ලන වගේ දේවල් වික ගණඩ බැරුව ක්කලි ව ේල් විකුණ ගණඩබැර ැටලු ්‍රවාහණ ගැටු ේන පුුවන් ඒ වගේ අලිවි ගැටලු නිසා අලිවි ගැටලුත් එතකට මේ හැම කාරණයටම බිදිිමත් ඇයට පිළි ලක්කදලා තියෙනවා අනම් මේ අභියෝග සාර්ථක මුණ දෙන්න පුළුවන් වෙන හොඳයි එමන ඊළඟට අපියන් හත්තෙන් ප්‍රශ්නයට හත්තනි ප්‍රශ්නතියන ලංකා සංචර්කර්මාන්තය ආශස්චිතව අපි සිතියමක් දීලා තියෙනවා සපය ඇති ශ්‍රී ලංකා සිතය මෙහි ඒ බිහා සී ලෙස ලකුණු කර ඇති ප්‍රධාන සංචාර්ක කලාප නිවර දෙව නම් කරන්න ලංකාවේ සංචාර්ක මණ්ඩිලේ මගින් ලංකාවේචා යෝජත සංචාර් කලාප හතක් නම් කරලා තියෙනවා ඒ හතෙන් අපි තුනක් දීලා තියෙනවා.BC ලෙස අපේ දරුවන්ට තියෙන්නේ ඒ කියන්න මොකද බ කියන මොකද සී කියන්න මොකද කියලා නම් කරන්න. ඒ විදිහට නම් කරලා තියන්නේ මහ කොළඹ බල ප්‍රදේශේ තමයි ඒ විදිහ නම් කර තියෙන් ඔක මතක තියාගඩ මහ කොළඹයි මහ කොළඹ පුරවර ප්‍රදේශය කියැන දෙකක්. හො ල් පදශ ැන දක් දංන්නර ඒ කියන අ කුඩාරවමේ තමයි ඒ කියෙ එක දාලා තියෙන්නේ. මේ තමයි ඒ මේ තමයි මහකොළ බල ප්‍රදශය මේ කොළඹ නාගරික්කය. ඒ. ඒ නිසා අපේ දරුවෝ මතකතියාගන්ඩ මහකොළඹ ඒක බි උස්බිම් ප්‍රදේශය එකන්නේ රත්නපුරය නුවරේලිය හම සම්බන්ධ වෙන ප්‍රදේශය සී කියලා තියෙන්නේ නැගෙනට වෙල්ල කලාපේ දෙි කොටස්සටයමු. පහත් සේෂව ර්තය සංචාරකර්මාන්තය බලපෑම පහැදිලි කරන්න ආර්ථික බලපෑම් සමාජහා සංස්ෘතික බලපෑම් සී පරිසරික බලපෑම් ආර්ථික බලපෑම් අර්තය සංචාරකර්මාන්තයෙන් අපට ගොඩක් හම්බෙනවා දැ මේ බලපෑම්ගැ කර පුද මතකතියාගණඩ ඕොගොලන් යහපත් බලපෑන ුක්තියෙනවා අබහ අයහපත් බලපෑම් තිය එම නත වාසිතතියන වාසිත්‍යයන ආර්ථක වාසිත්‍යයන ර්ථික වාසි්‍යයනවා ඒ වගේ තුවට ආර්ථික බල පෑම්ි කන කතාකර ද වාසිකග අපි කතා කරම ඉසරලා අපට පුළුවන් සංචාර කර්මාන්තයයාශයෙන් විදේශවිනිමේ උපාගන්න ප්‍රධාන වසයෙන්ම. ඉළඟට රැකිය උත්පාදන සිද්ධ වෙනවා සංචරකර්මාන්තය ආශ්‍රීතව ප්‍රජුහා වක්‍ර විදිහයට කෙලිම සංචාරකර්මාන්තයට සම්බන්ධ රැකයා ඉන්න සංචාර කර්මාන්තයට අශකන සේවා හා බාණ් සපයාදීමේදී වක්‍රව රැකයා බොහෝ උත්පාදනය වෙනවා රැකයා. ප්‍රදේශය සම්බර්ධනයට හතුවෙනවා සංචාර කර්මාන්තය නිසා යම්යම් ප්‍රදේශවල ප්‍රාදේශය සම්ර්ධනයට ප්‍රාදශය යටතල පාසුකම්බර්ධනයට ඊළඟට වෙළදාමට මිනිසුන්ගේ ජීවන මට්ට මිහළයාමටඒවගේ දවල්වට බලපාන ප්‍රාදේශය වස්යෙන් අනික තම සංචාර කර්මාන්තයාසිට රටේ ආයෝජනය වැඩවීමද සංචාර කර්මාන්තය අශිතව අයෝජනය වැඩිවෙනවා ඒ නිසා ආර්ථිකට එක වස්ස එකක්තම සංචරකර්මාන්තය ආසිතය ඉපෙරීම් නිසා ජනතාවගේ ජීවන මට්ටම ඇත ගම්බද ප්‍රදේශවලන් සංචාරකර්මාන්තයේ දී කුඩාකුඩා වෙළෙන්ද ඇති වෙනවා අපේ දේශය වෙළෙන්ද. එක සක් ග්‍රමිය ජනතාවට එක ග්‍රාමියය ප්‍රදේශවල නිෂ්පාධනය කරන දේවල් විිකුණාද උදහන් වශසෙන් අපි අනුරාධපුරේ පැත්තේ ඉගරිිය පැතරකගේ අප අපි දකිනවා බෙලිමල් විකුණ අයඉන්න කියලාන්ට දියවල් විකරුණා ය ඉන්න ඒේඒ ආසිත ඒකළ ීවනමටමේ යම්යම්වාශ්‍යසාහගත තත්ත ඇති වෙන. කදු කර පැතර ගියහම ඒමත් කුඩාකුඩා වෙළදු ඉන්න අයිතන කුඩා වෙළඳ කුටි තියෙනවා ඒ ගොල්ලඟෙන් ඒ ප්‍රදේශය නිෂ්පාදනය කර ේල් මිලිදි ගට පුළා එක ඒගොල්න්ගේ ජීවන මටම හෙයායනවා ැට අවාස්‍යයක් විදිර අප කතා කරන්න පුළන් සංචාරකගේ පැමිණිම් බොහෝදුලට එක් කාලයකට සීමවීම එක කාලයකට විතරයි සීමහාවෙන්නේ මොකද අපි උදාහන වසෙන් උතරාර්ධකෝලයේ සිසිරේදි සංචාරකය මෙහටයනවා තර ඒ කාලද අප සංචාරක හෝටල් ිලති තකොට සචර්ක හෝටල් වට සංචක්‍යපාරයේේදිලා ඉන්නට හොඳයි නමුත් අනිත් කාලවලදී සංචර්ක වෙන්නේ නැහැ විශේෂෙන් ඒ වගේ වෙලාදී හෝටල් වල සේවකවා අයින්කරන්ඩ් වෙන හෝටල් පාඩු සිද්ධ වෙනවා හෝටල් වලට එකනිසායි උ්චා වචනය ආදායි උච්ා වචනය වීම අවාසියක් ඉට දේශය බාන්ඩ වලත් ඉහළමිලයානවා සංචරයකු නිසා එ සංචාරකටද මිලෙටම සහලට දේශය දේය මනිසුන්ටත් දෙනවා එතුර ඒක නිසා දේශය මිලදී ගැනීමම් ලිදී දේශය පාරිභෝගයන්ට ඒකාවාසී.ඉන්නට සංචාර්ක ව්‍යාපාරි බොහෝ වෙලාවල්වට බෞජාතික සමාගම් මතතමා රදාා පවතින්නේ. බෞුජාතික සමාගම් මත රඳා පැවතීම ආර්ථික වසිෙන් සිද්ධ වෙන අවාසයක් මොකද බහුජාක සමාග සංචාරක සංචාරයන් පලෑන් කරන්නේ සැල්සුම් කරන්නේ ඒගොල්න්න තමයි තුර ඒගොල්ලං අපිහිතමු ලංකාවට වනා කළ සතියක් සඳහා සංචාරක හණඩායමක් බෞජාක සමාගමක් මඟින් තමයි සම්පූර්ණයම මේගොල්ලන්ගේ සංචාරය ඒ සතිය සැලිසුම් කරලා තියෙන් ඒක නිසා ඒකොලන්ට කැමති කැමිති දැන්ලයට බැරු යනවා ඒකනිසා පොදුවේ හැම මිනිස්සුන්ටම දෙශය වසෙන් හෝ දෙය හෝටල් වලට වෙන ගම්බල කඩවල් වලටඋනත් ලබාගන්න පුලන් ආර්ථික වාසී මේ නිසා සීම වෙනවා එතෝට ඒගොල්ලන්ගේ පලාලෑන්නිිකලනුව තමයි සංචාරකයන්ට ිලද ගැනි මුුණත් කරන්න පුළන් ගොලන් ස්වර්ාබර ගන්න ගොලන් ක් න ස්ුර්ාබරන සහපුකට විර යන්න පුුවන් වෙන්නේ ගොලන්ට එකනිසා ඒ ඒ සැලසුමට අනුව කටයුතු කර නිසා සංචාරක කර්මාන්තය බෞජාතික සමාගම්බලට නතුවීම නිසා ආර්ථික අවාසයක් සිද්ධ වෙනවා අනි ජනතාවට අපි සමාජ සංස්කෘති බල පැම් ගැන කතා කරමු බිවිධ ජාතිීන් හඳුනා ගැනීමට හැකිවීම සාමාජී හා සංස්කෘතික අග්‍යයන් හෝමාරුවීම ඊළඟට විදේශය භාෂයි ගැෙන ගැනීමට හැකිවීම පුරවස්තු ලෝකුරුම සංරක්ෂණය සඳහා ලැබෙන දායකත්වේ. ඒක සමාජහා සංස්ෘතික බලපයම යටත කතා කරන්න පුළුවන් එතුවට සංචාරය සඳහා විිවිධ ජාතිීන් එනවනේ එතුරේ ජාතීන් හඳුල ගණඩ අපේ රටේ ජනතාවට පුළුවන්කමක් ලැබෙනවා එතුර ඒගොල්ලන්ගේ සංස්ෘතික අගයන් සාමාජී අග්‍යයන් මාරුර ග්ඩ අවස්ථාවක් ලැබෙන විදේශය භාෂා ඉගෙන විශේෂම සංචාර්කර්මාන්තය ආස්්‍රිතව විදේශ භාෂා ඉගන මොකොද සංචර්ක මඟ පෙන්න්න හැදෙනවනේ සංචාර්ක මඟ පෙන්න්නන්නම්. එගොලන්ට ඒ භාෂ ඉගෙන ගණ්ඩවන චීන සංචක පිසන්න චීන භාෂාවෙන් එකොලන්ට විස්තර කරන්න පුළුවන් හොඟක් වටිනෝ. එකනිසා චීන භාෂාව අදරන්ඩ පෙෙනලැබෙනෝ ඉලාට පුරවස්තු ලෝකරුම සංරක්ෂණය සඳහා ලැබෙන දායකත්ේ අඇත්තටම සංචාරකයන් හරහා මේ සම්බන්ධව විසාල දායකත්යක් ලැබෙන දැනුද දහර වසෙන් ගත්තවත්ම යුනස්කෝ ඉළඟට සංස්කක ත්‍රිකෝණය යුනස්කෝ එකින් ආධාර ලැබෙන සංස්කවිෘතිකෝනයට එතුවට ඒවගේ සංචාරකයන් ආපුහම තර මේ පුරාවස්තුවලට ඉළඟට ලෝක උරුමවලට ඒවා නඩත්තු කරන්න ඒ සංරක්ෂණය කරන්න දායකත්තයක් ලැබෙන දදාහන වසන්ගත්තාම ගාලි කොටුව ගාලෙකොට දිතවරුමයක් දිතවර්මයක් කිය කතා අප ලංකාවෙ තුරමයක් ඒවගේ ලන්දේසි ඕලන් දෙ තුර්මයක්ඒ දිතවරුමයක් ඇයටතේ ගාලකොටුව සංරක්ෂණ කටයුතුවලට ඒගොලන්දායක වෙනවා ඒවගේ ලන්දේසිය අල්ල ගත්තාම න්දේසිය අපි කත කර හැමිල් ටෙනල් එක දක් එකනිස සන්දීසින්ගේ දායකත්තයේ අප ලාගන්නඩ පුලන් ඒ ඇල ප්‍රසංස් කරණය කරන්න හාා යලේ ප්‍රවාහන කඩි යුදියුණු කරන්න ඒ වගේ වාසි තියනවා අපට හුඟක් වෙලාවට සංචාරකර්මාන්තය ආශ්‍රය කරගෙන ඉළඟට මේ සමාජ හා සංස්ෘතික විදියටට මේ අයහපත් බලපෑණුත් තියෙනවා එකක් තමා සදාචාර පිරිහීම තව ළම අපචාර සමාජ රෝග පැතිරයාම ඉළඟට මද්‍ර වභාවිතය දැ මේවා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව තියෙන අයහපත් බලපෑම් කියලා අප කතා කරන්නට පුළුවන් හැබැ ඉතින් මේවා සම්බන්ධ අපි විවේචනාත්මක තමයි දකින්ඩ වෙන්න ඇතරම සංචාරකින්ගේ මෙවා සිද්ධ වෙනවාද එහෙමනතන් දේශීව මෙවා සිද්ධ වෙනවාද කියෙන එක පිළිබඳවත් අපි දැ සදාචාර පරිහානය කියලා කතා කරපාම සදාචාර පරිහානිය සංචාරකයන් නිසා සදාචාර පරිහානයක් සිද්ධ වෙනවාද කියෙන එක විවේශනාත්මකව අපි ග බලන්න ඕන රයක් ඉලට පාරිසරික බලපෑම් ගැන කතා කරමු. පරිසරය සුරැකීමේ ආකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයේ යොම්වීම හා ක්‍රියා කිරීම. ඉළඟට වෙරල සංරක්ෂණය. අයහපත් බලපෑම් තමයි දර්ශීනි ස්ථානවල් වනන්තරාස්්‍රිතව අවිධමත් ලෙස හෝටලඉද කිරීම නිසා සෞුන්දර්රයට හානිවීම වෙරල කාදනය අප දැ බැර කිීම නි ඇතිවන ප්‍රශ්න. මෙතන පරිසරික බලපෑම් යහපත් බලපෑ හා යහපත් බලපෑම් විදිරිර දෙදක්කතා රදදිම කිවවා වෙරල සංරක්ෂණය යහපත් බලපෑමක් කියලා වෙරල කාධනය යහපත් බලපෑමක් කියලා දැ වෙල සංරක්ෂණයේ සිද්ධ වෙන දැ වෙරල බිනාසවෙරෙන නිසා වෙල සංරක්ෂණය කර යාවධනය මුවෙලා තියෙනවා ඒ වගේම ඕගලන් දැකලත් ඇති සමහර විලට බිදේශය සංචාරකයන් අපේ වෙරල පිරිසුන්දු කරන අවස්ථා තියෙනවා අපේ මිනිසු නාස්ති කරන සංචාරිකය පිරිිසුන්දු කරනවස්ථා දකලාතියෙන ගේ වෙල්ල කාදනී සිද්ධ වෙන සංචර්කින්ටත් වඩා සංචාර්ක ව්‍යාපාරය ආශත්‍රිතව වෙරලාශටිත ඉදිකිරීම නිසා. තු ඒක සංචර්ක ව්‍යාපාරය යහපත් බලපෑ මක් තමයි මේ සංචාරක වෙල්ල කාදනය කරන නෙමයි සංචාර්ක කර්මාන්තය නිසා වෙරලාශට්‍රිත ඉදිකිරීමම් සිද්ධවීම වෙෙල්ල කාදනයට හිීතුවක් වෙනවා. ඇතුමනිොටස හත්තෙන් ප්‍රශ්න තුමැනි කොටස ශ්‍රී ලංකාව සංචාරකර්මාන්තය ප්‍රවර්ධනයට ගතහහි ක්‍රා මාර්ග තුනක් විස්තර කරන්න සචාරකරමාතය දියුණු කරන්්ඩ අප ගන්න පුලන් ක්‍රාමාර්ග මනාද කළහන්නේ. එකක් තමා සංචාරකර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්ති යවත් කාලීන කිරීම. සංාර කර්මාතය පිළබඳ දැන්ටමත් ක්‍රියාමක් වෙන බොම පැරණ නීතිරීති. ඒ ප්‍රතිපත්ති ඒවා යාවත් කාලීන කරන්න ඕනා අදට ගැලපෙන විදිහට. එතවට ඒ අපේ සංචාරකර්මාන්තය ප්‍රවර්ධනයට හේතුවක් වෙනවා. ආරක්ෂාව තහවරුවන වර්බන පරිසරයක් ගොල්නගීම. සංචාරකින්ගේ ආරක්ෂාවතහවුරුවන පරිසරයක් ගොණනා ගණඩ වන අපි දන්නවා සමහර අවස්ථාවලි සංචාරකින්ට නොයෙකු තිරිරහර සිද්ධ වෙනවා නොකු තිිරහර සිද්ව ව අස්ථාතියන එක කොල්ලගේ එකොළම මංකොල්ල කනවා සමහර සංචාකය දූෂණයට ලක්වෙන අවස්ථාවයි අහල තියෙනවා තර එකකොළගේ සහර අවස්ථාවලි මරලා තියනවා ඒ එකොළන්ගේ ආරක්ෂාව හරන පරිසර ගඩන ගන්ඩවන එහමන අරගගේ ක්‍රිය සිද්ධ වෙදදි සංචරක ලංකාවට එට කැමතින එහෙම කරදරට හිසාාවට ලක්ුණු සංචරක එකකොළන්ගේ රට හිල නාද කියන්නේ. එකකොළන්ගේ න පෝර් ලංකාවටන යන්ඩිප ලංකාව මෙහෙමයි කියලා. එක සයි ආරක්ෂාව අහුරුවන පරිදි. අපි අපි දැක්කා මේ පහුගේ දවසලල් උඩටරට දුම්බේදී. සංචරකයෝ පින්තුරගන්න ආවට පරිසරේ. අපේ මිනිස්ු අයිනීදගන පොන් මං කොල්ල කනව. එහමනැත්තං ගල්ව ලිගහරෝ කෝචයන සංචර්කෙන්ට ගල්ව ලිංගහනෝ. ඒවගේ සංචර්කින් එතකොට සංචාරකන්ගේ ආකල්ප අපේ ර ගැ නරකාකල්පන ඇතිවෙන්නේ ඒනිසා ආරක්ෂාව අහුරුවන විදියට පරිසරයක් ගොඩන ගන්ඩෝන. ඉනට දේශය සචාර්කර්මාතය දියුණු කරන්න ඕන විේෂයෙන් සචාරකර්මාතය ගැන කතාර අප හමතිසම කතාරන විදේශය සංචර ගැන විතරයි. නමුත් දේශය සචාරකයන් ගැන කතාකරද විදශය සංචාරක බෙහිවිනින්න ඕනම තැනකට ගහිල ලද්දී විදේශ සංචාරකින්න්ට වඩට දේශය සංචාරකෝ වැඩි විශෂම දීර්ග සත්‍යයන්ත නිමාරු තියන වෙලාවල්රද දේශය සංචාරයකෝ දවස් දෙක තුන යනෝ සංචාරය සඳහා ති ඒ ගොල්ලන්ට අවශ්‍ය කරන පරිසරත් සකස් කරන්න දේශය සංචාරකෝ ගැන දානය යමු කරන්න ඕන ශ්‍රී ලංකාවට ආවේනික සම්ප්‍රදායික හා දේශය වැදකම දේශය සංස්කෘතිය ්‍යාප්ත කිරීම. අුරේදහා සිංහල වෙදකම ්‍යාප්ත කිරීම සම්බන්ධව දැන් සමහර විදේශය සංචාරක පවා දේශීය වයිද ක්‍රමෝට නැබර ේලා තියෙනවා අයුරේද වෛදක්‍රමලට නැබරුේලා තියවා ඒව ්‍යාප්ත කිරීමේ කටිුතු කරන්න පුළුවන් දේශය ආහර හඳුන්වාදීම සමහර සංචාරක හරි කැමතිය දේශ ර හාරවලට එකනිසා බිවිධ විදියට දේශය ආහාර සකස් කරලා සංචාරකයන් කැමති වනාකාරයට ඒවා පිළිග පිළිගන්නන්ඩ කටයුතු කිරීම චර්ගව්‍යපාරයේ ද ුණු කරන්න හිතුක්. සමාජ මාධ්‍ය හර ශී ලංකාව පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම. සමමාජ මාධ්‍ය හා ්‍රීලංකා පිළිඳ පුළල් ප්‍රචායක් තොට දැම් මෙතැ ද හුන්ගක්වැද ගත්තන ක්තමයි අන්තර්ජාලය. ඊළංඟට මුහුණු පොත ඒවගේ දේවල් හහා අපට අලුත් ජාලුව අඳුරගඩ පුළන් මේ විවිධ රටවල් වල එතොට අපි ඒ හරහා අපේ දේශීය අන්‍යතාවේ දේශීය සභ්‍යත්වය අප හුවමාරු කරගන්න පුළුවන් ඒගොල්ල එක් කලාා එතොර ඒ හරහා පුළුල් තොචාරයක් ලබාදන්නට පුළුවන් සමාජ මාධ්‍ය හරහා මේ අපේ සංචාර්ක ව්‍යාපාරය සඳහා. අපි හත්තෙන් ප්‍රශ්නය හතරවෙනි කොටසට යමු සංචාරකර්මාන්ය අහිතකර බලපයෑම අවම රීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් බිස්තර කරන්න. සංචර්කර්මාන්තය අහිතක කර බලපයන්. එකක් තමා නීතිරීති ක්‍රියාත්ම කිරීම ජනතාව දැනුවත් කිරීම හිතකර ආකල්පවර්ධනය සඳහා පියවර ගැනීම නව තාක්ෂණික කරම හඳුන්වාදීම තුළින් සිදුවිය හැකි වංචාහා දූෂණ වැලක්වීමට පියවර ගැනීම ඔය වගේ දේවල් හරහා අපට පුළුවන් සංචාරකර්මාන්තය පිළිබඳ තියෙන අහිත කර බලපෑම් ද නීතිරීති ක්‍රියාත්මකි තුළින් පුළුවන්නේ සංචාරකීන්ට සිද්ධ වන අකඩයුතුතා හිංසා නැති කරන්න දැ මේ වගේ අවස්ථාවලදී නීතිය හරියටම ක්‍රියාත්ම කරන්නට පුළුවන් මෙන්න ඕන මොකද සමහර අය කරන වැරදි ගණන් නොගෙන ඉන්ඩත් සමාරය කරන වැරදි ගනන් අරගෙන දනුවන් කරන්නත් සිද ුණනොත් සංචාරකින් සම්බන්ධව අපට බෑ නීතිය හරියට ක්‍රියාත්ම කරන්න එහ මනාම සංචාරකයෝ කලකිරෙනවා නි නති හරියට ්‍රාම කරන්න ඕන ඒ පිළිමඳද ජනතාව දැනුවත් කරන්න ඕන කොයි ආකාරයටද අපි සංචාර්කය කටයුතු කරන්නේ ගනු දනු කරන්න කොමද කියලා. අපි දකල තියෙනවා ඔ ටව එක එහම තන් සම් මජ මාධ්‍යවල හුවක් කළලාවට සංචාර්කය කොච්චර අපි දේශය ජනතාවට කරුණාවන්ත විදියට. සලකනවාද ආධාර කරනවාද ඈත ගම්බල ඉන්නයට මුදල් ආධාර සපේ නවා එ. ගොලේ අපේ ලංකාල් මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයට හරි කැමති ලංකායි මිනිසුන්ගේ හිනාාවට හරි කැමති අව්‍යාජභාවයට හරි කැමති ගැමිකමට කැමති එතුර ඒ ඒ කැමැතිම ඒ කැමති දේවල් ආධාර කරගෙන ජනතාව දැනුවත් කරන්න පුළුවන් අපට සංචාරගින්ට මේ ආකාරයට සල කණ්ඩ කියන කතාව එකතාව වැඩිදුණු කරන්න පුළුවන් ජනතාව දැනුවත් කරලා බිශේෂන් ගාමිය ජනතාව තකර ආකල්ප වර්ධනය සඳහා පියෝර ගැනීම කොයි විදිේ යහප කල්පද සංචාර කර්මාන්තය කෙරේ අපි තියා ගණ්ඩෝඕන සංචාර කර්මාන්තය අපේරට කොච්චර වැදගත්ද ඒ වැදගත් බීමෙන් ප්‍රයෝජණ ගන්න කොහොමද කියලා ඒවගේ ආකල්ප වර්ධනය සඳහා ඒවගේම ජානවං කොල්ල කෞතක වස්තුමන් කොල් ඒ වගේ දේවල් බලක්වා ගැනීම සඳහා තාක්ෂණක ක්‍රම භාවි කරන්න පුළුවන් විශේජදඟ සරල වසයෙන් දන්න කැමරහයි කරලා තියනවා කැමරහහි කර තිනෙන ඒ වගේ තාක්ෂණකම භාවිතා කරන්න පුළුවන් අපට ඒ වගේ කටයුතුවලදී. හොඳයි හත්තනි ප්‍රශ්නයෙන් පස්සේ අපි අටමනි ප්‍රශ්නයට යොමුයමු දරුවනේ අටමිනි ප්‍රශ්නය කලාපය සම්විධාන සම්බන්ධ ප්‍රශ්නයක් ඕගොලන් දන්නවා අපේ විෂණර් දේශේ අවසානයට කලාපිය සම්බිධාන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයයටමෙන් ප්‍රශ්න පලවෙනි ප්‍රශ්නය තමයි කලාපිය සම්බිධානයක් යන්නේ අදහස් කරන්නේ කුමක් ති කියෙනෙක්. දැ මේ වචනය තුළම මේක අර්ථය තියෙනවා කලාපිය සබිධානයක් කියලා කියන්නේ. කිසිම් භූගෝලීිය වසෙන් සමාන ලක්‍ෂණ ඇති ප්‍රදේශවල පිහිටි රටවල් එ හොවෙලා ඇතිරගත්ත සම්බවිධානයක් ද අපි ලෝකය දැනට තියෙන කලාපියය සම්විධානය දිහා බලාදධ්‍ය අපප පේෙනවා. ඒ වගේ කිසිම් ආකාරයක භූගෝලීිය සමානක මක් තියෙන රටවල් එක්ක හෝ කරලා ඇතිකරගත සම්විධාන තම කලාපියය සම්විධානක කියන උදාරන් වසයෙන් සාක් සම්විිධානය ආසියන් සම්විධානය යුරෝපා සම්විධානය අප්‍රිකානු සංගමය තරයේඒ කලාපිය වසෙන් කිසිම් ආකාරයක සංස්ෘතික සාමාජී හා භෞතික වසෙන් සමානක මක් තියන කටවල් ටිකක හොරගෙන තමයි අපි කතාගරන්නේ කලාපිය සම්බිධාන කියලා දකුණු ආසියාතික කලාපිය සහයුගිතා සම්බිධානය ආරම්භක සාමාජික රටවල් හයක් නම් කරන්න ආරම්භක සාමාජික රටවල් හයක් නම් කරන්න තමා තියෙන්න අපට බලන්න බංගලාදේශය මාලදිවේෙන භූතානය නේපාලය ඉන්දාව පකිස්ානය හා ශ්‍රී ලංකාව ඔ තමයි ආරම්භක රටවල් හත මේ හතේ හයක් තමයි අපි නම් කරන්න ලෝ අරම්භගරටවල් හයක් නම් කරන්නන යෙන්නේ එතකොට අරම්භගරටවල් හතක් තියෙනවා හත මොන මොන රටවල් හයක් නම්කරත් හරි ඒතෙ කළමව අප දරුව දැන ගඩවන දැන් සාක් සම්විධානය රටවල් හතක් නෙමේ අටක් තියෙනවා දෙදස් හතේදී ඇ්ගිනිස්ථානය සම්බන්ධ වනා තවත් සමාජික රටක් විදියට සාක් සම්විධානය අරමුණු හා කාරය භාරය පැහැදිලි කරන්න කලාපිය ජනතාවගේ සුබසිද්ධිය හා ජීවනතත්ය ඉහරණ ැන්වීම මගින් දිලුදුකම තුරන් කිරීම. කලාපය තුළ ආහාර සුරක්ෂිතතාවේ සඳහා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් හා ආහාර සංජිතයක් ඇති කිරීම. බංලාදේශය තමයි පිටවඩ යෝජිත ආර්ථික ප්‍රවර්ධනය හා සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ජපාන සාක් විදේශ අරමුදල හා දකුණවාසයනු සම්බර්ධ අර මුදල මගින් මුල්ලමය හා ද්‍රභ මේ ආධර් ලබාදීම තුළින් සහයෝගිතාවේ වර්ධනය කිරීම අනික වෙළඳ ගැටලු අවම කිරීම හ කලාපිය රටවලතර වෙළදාම සම්බන්ධතු කටුතුල ප්‍රවර්ධනයක් ඇති කිරීම මේ සඳහා ආසියානු දකුණවාසියනු වරණීය වෙළඳ ගිවිසුම එහමනැත්තං සප්තා ගිවිසුම ඉලට දක්නුණවායනු දස් වලඳද ප්‍රදශ ඇතිකිීම එමනත්න් සප්ා ග විසුම ඇතිකර ගැනීම ත්‍රස්වාදය වැලක්වීම සඳහා රාජ්‍ය මට්ටමේ නායකින් තීරණවලට එලඹීම හා ත්‍රස්වාදය වැලැක්වීමයි විසුම් ක්‍රියාත්මක කිරීම මෙවා තමයි අරමුණු හා කාර්භාරය අපේ දරුව මතක තියාගණ්ඩ ඕනා මේවා අරමුණු හා කාර්භාරය මේ අරමුණු හා කාර්භාරය කොච්චරදුරට ස්ෂ්ට වෙලා තියෙනවා ද නැද කියන එක පිළිබඳවත් විවේචනාත්මකව අපේ දරුවෝ අදස් ධාර්ණය කරගඩ ඕනා ඒළඟට අපි අමූ හතරවෙනි කොටසට සාක් සම්බිධානය සාමාජකයෙුලේ ශ්‍රී ලංකාවට ලැබෙන වාසිහා අවාසි තුළ බැගන් ඩක්වා ඉන්න වාසියක් හා අවාසියක් පැහැදිලි කරන්න තු වාය හා අවාසිගැන කතා කරන්න තියෙන සාක් සම්විධානය සමාජික විදියට වාසි ගැන අපි කතා කරනවා ශ්‍රී ලංකාවෙන් අපනයනේ කරුණු ලබන බාන්ධ සඳහා විශාල තරගයක් විවෘතවැරඳ පළ තුළ පවතිී මෙම තත්ත්වයට තරමක් දුලට ඔහොම මුණදීමට අවාසිදායක තත්ව මගහරවා ගැනීම සඳහත් සාක් සම්විධනය තුළෙෙන් හැකියාව ලැබ ට ක ලාපිය සංස්කෘතික හා ක්‍රීඩා හුවමාරු කටයුතුවලට යෙදීමට මෙන්ම සීලාංකිකැන් සතු දක්ෂතා ඔප්නන්වා ගැනීමේ අවස්ථාවක් ලැබී ඇත එකැ සා ක්‍රීඩා හා සාක් සංස්කෘතික සදර්සන ඉදිරිපත් කිරීම තුළින් අධ්‍යාපනික වශයෙන් කලාපියය රටවල ශිස්වත ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා බාන්්ඩ හෝමාරුවේද සහදායි තීර්ුබදු ප්‍රතිවත්යක් අනුගමනය කිරීම අවස්ථාවක් තියෙනවා සාක් හරහා ්‍රී ලංකාවට තමා අසල් වැසියන් සමඟ වඩා සමී පොහොඳ රාජතාාන්ත්‍රික සම්න්ඳධතා ඇතිකරේ ගැනීමට අවස්ථාවක් ලැබෙනෝ. අවස්්‍ය විදියට අප කතා කරන්න පුළුවන් සාක් සාමාජික යන් අතර ඉන්දියාව අනෙක් රටවල් අභිබවා සිටි එබැවින් කලාපය බලවෙතුකු වසෙන් ලෙස අනෙක් රටවල් කෙරේ යම් යම් බලපෑම් ඇතිකිරීමට ඉන්දියාව පෙළම්ඹී ඇත. සප්තා ගේ විස්සුම යටතේ ඉදියාවෙන් බොහෝ නිමි බාන්් ංකාව ආනායනයක් කරයි. තුළින් දේශයකර්මාන්ත බිඳ වැටීමත් දේශය නිෂ්පාදනය අඩපනවීමත් සිදුවේ උදාහරන් වසෙන් කුෂි කර්මික කටයුතු හා පේෂකර්මාන්තතා සිත කටයුතුවලදී ඉනඟට දෙස්මාලන ගැටුම් මැතිවන්න පුළුවන් සාක්ටවල සමහර විට එකරඟ නොවීීම මැති අතර එය සහයුගිතාවේ මන්දගාමීවීමට හෝ නැවැත්වීමට හේතුවෙනවා ඉළඟ සාක් සම්විධානය රටවල් වලතියන මන්දගාමී ප්‍රගතියක් සාක් සම්විධානය තම ඉලක්ක ඉක්මණින් සාක්ෂාත් කර ගැනීමට අරගල කර ඇත එබැවින් ශ්‍රී ලංකාව ඒ සාමාජකයි වීමෙන් වේගවත් ප්‍රතිඵාල දැකිය නොහැක. වෙනවෙන රටවල් තනිතනිම සම්බර්ධනය වෙන්ඩ තනිතනි උසාහයන් ගන්න නිසා පොදේ සහයෝගෙන් හැම රටකම එක සමානව දියුණක් දකින්න හම්බෙෙන නෑ. දීවිපාර්ශික ගැටලු. ලංකාව හා අනකුත් පා සාකරටවල් අතර ගැටලු ඇති වෙනවා. විධානය තුළ ගැටලු ඇති කළ ඇති කරන්නට පුළුවන් වෙන මේක. විශෂෙන්ම චීනය අමරික එක්සත් ජනපදේ වගේ රටවල් සාකලා දකුණනාාසියනු කලාපිය රටවල් අතර ඇති සම්බන්ධතා නිසා සාකලාපිය රටවල් අතර යම් යම් ගැටලු ඇතිවඩ පුළුවන්. දකුණාසියන්ු රටවල් වලට ලෝක සෙසු රටවල් වලින් මැදහත්තීමම් සිද්ධ වෙන නිසා සාක රටවල් අතර සහයෝගිතාවේ බිඳීයාමට ඒක හේතුවක් වඩ පුළුවන්. උදාහරණ වසෙන් අපි ලංකාවගත්තොත් ලංකාවට චීනයෙන් හා අමරික එක්සත් ජනපදේ බලපෑම් තියෙනවා. ඒ බලපෑම් හරහා ඉන්දාවේ අසතුට ඇති වැඩ පුලන් ලංකාව කෙරේ. ඕ අප අපේ දරෝ දන්න පහුගේ කාලයේ චීනය නැව කීපයක් ලංකාවට එද්ද ඒ නැව්වලට ඉන්දාව විරෝධය පෑවා. එතුට චීනය ලංකාවට මැදහත් වෙනවාට ඉන්දාව අකමැතිවීම හර හා සාක්‍රටරල්වල තියෙන සහයෝගිතාවය බිඳ රැටීම ඒ හේතුක් වන්නඩ පුළුවන් ටල් අතර ගැටලු ගැන කතා කරද්දි. ඉන්දියාව හා පකිස්ානය අතර තියෙන ගැටලුවත් සාකරටල්ලොල ඒකා බද්ධව අපාසත ඇති කරනවා දැ උදාරන්වසයෙන් අපි ගත්තොත් අපලිනු සංගමේ අප්‍රිකානු සංගමේ රටවල් අතර ඇතිවෙලා තියෙන සහයෝගිතාවේ හා ආර්ථික ශක්තිය පොදේ සාක්‍රටවල් අතර නෑ ෙලා අපප්‍ර කතා කරන්න පුළුවන්. හොඳයි. ඒ විදියට අපේ දරුවෝ හොඳින් මතක තියාගන්න ඕනා මේ ප්‍රශ්න පත්ත්‍රයට උත්තර ලියද්දී ඕකලන්ට උත්තර ලියන්ට පුළුවන් එන්නේ ප්‍රශ්න පහකට විතරයි ඒකනිසා දරුවන්ට ලේසියෙන් උත්තර ලියන්න්න පුලුවන් ප්‍රශ්න පහත් විතරක් තෝරගන්න. මට එකක් කියන්න පුළුවන් බෞතික භූගලි ද කොටස ප්‍රශ්න තෝර ගන්නවනං ඕකළට හ හරියට ලිවොත් නිවැරදිව ලිවොත් ඕගලන්ට සම්පර්ණ ලකුණු ගන්න පුළුවන්. හැබැයි බෞතිකොටසේ ප්‍රශ්නෝට බැරිදියට ලිවොත් ලකු ලැබෙන්නෑ පැහැදිලියවම. මොකද එතන තියන්නේ ්‍යාත්මක කරුණු එතන තියෙන්නේ ස්වභාව විද්‍යාත්මක කරනු එතන ඒ කොටසේ විද්‍යාත්මක පසු බිමක් තියෙන ඒනිසා විද්‍යාත්මක පසුමීමට ගැලපෙන විදිහයට උත්තර සකරගඩ පුුවන්ම් ඕකලම් බෞතික විද්‍යා කොට සෙෙන් ප්‍රසන්තුනක් තෝරගඩ ප්‍රසන්තුනක් තෝරගන අවම වසෙන් ලකුණ විස්සෙන් පහලෝකට වලා වැඩිය ගන්න පුළුවන් ප්‍රසතුනත් තෝරග නු පග ලදාොස තරගන්නවානක් මානුශු පූගලද්‍යාකොස ගොඩක් තියෙන්නේ සමාජී විද්‍යාපැතර බර කොටස් ඒනි සෝකන කරුණ මතක තියගඩ උත්සා කරන්න හුගක් කලට දැනුම කරුණු මත තියාග්ඩ උත්සාහ කරන්න දැනුම කරුණු මතකතියාගන්න තවයි උතරල ියන්ඩෝන හැබැයි මානුෂුපූගලිද්‍යා කොටසේ ලිවොත් ලකුණු නැතුව යන්නේන මානු විද්‍යා කොටසට හිතර ියන්ඩ පුලුවන් සමාරකාරණ අප හිතරලියන්ඩ පුළුවන් චින්තන පරාසයක් තියෙන දරුවන්ට ඇතැම් ප්‍රශ්න වලට උත්තර හිතර ලියන්න්න පුළුවන් ඒක නිසා ලකුණු නැතු යන්නේ නෑ ලකුණු ලැබෙනවා. හැබේ අර සම්පූර්ණ ලකුණ අපි උදාහන වශය ත්තොත් විස්සෙන් බිසම ගන්න එක ඒහම විස්සම් හළලුවක් වගේ ගන්න එක තික් අමාරුවෙන්ඩ පුළුවන් එ හිතලා උත්තර ලියන්ට බැරිල් දරුවෙකුට ඒකනිසා දෙපැතම මතක තියාගන්න බෞතික බූගල විද්‍යාකොටස නගොල් හොඳ අවබෝධයග පිළිතුරලියන්ට උසා කරන්න හොඳ අවබෝධයක් තියෙන් ඕනම් ඒ විශේෂ දේශුකන විද්‍යා කොටස් බියෝම කොටස් ඉළඟට රු බරූපික ක්‍රියාවලයේ පිළිබඳ කොටස් එවට දැනුවන තම තක ඕන තමයි හැබ ඒ මතකය අවබෝධයෙන් තියෙන් ඕන එ මානුෂු පූගල විද්‍යා කොටස කරදි හොඳට හිතන්ට පුළුවන් ලමයි චින්තන ශක්තියයේ. අශ්‍ය වෙනවා හිතර ලියන්ඩ පුලුවන් ඒක නිසා හොඳද හිතලා හිතන්න්න පුලුවන් දරුවන්ට ඒ කොරසයි ප්‍රශ්න තුරන් ෝරගන්න එක වඩා වටිනෝ. කොහොමනත් ඕගොලං ප්‍රශ්නපත්තරේ දුන්නාම හොන්දර ප්‍රශ්නපත්තරයෙක් කියවන් කියවල මොනාද ඉස්සරලා ලියන ප්‍රශ්න කලා තෝරගන්න. තෝරගනි වරලා ප්‍රශ්නය ප්‍රශ්න හොඳර ලියන්න පුතේ ඕගොලගේ දැනු වගේ ඕගොල්ල ඕගොලගේ උත්තරපත්්‍රය ඉදිරිපත් කරන විදිත් හරි වැදගත්. සන්ටේශෙන් හරි වැදගත් ඒක නිසා පිරිසුදුකම ඉළංගට ඔගුලන්ගේ අකුරුවල හැඩ ඒවා හුගක් වැදගත් ඉතින් උත්තරප පත්‍ර බලනය බහොම මහන්සයෙන් බලනවා අතමයි අකුරු කිය වනවා නමුත් ඒගුලන්ට ප ලේසිය ඔගලන් හොඳට පිසුන්දුව පැදිල ලියරති ඕන එතකොට ගරන්ට සහල්ලට සීමමාන්තික ලක්ුණක හිටියත් ඔගුලන්ටඒගේ වාසියයක්ෙන්ට පුළුවන් එඒනිසා අපේ දරුවෝ හොඳට කල්පනා කරලා හොද ්න එක හොට ියන් පුලුවන් පස්ික් තෝරකර ඒ ප්‍රශ්න වලට ලස්සනට උත්තර පෙළ ගසන්න. හැම තිස්සම ආවට ග උත්තර ියන්න එප උත්තරේ ලියාද ෝගොලන් මොනාද ම ලියන්න එක කලා කිස්සරලා කල්පනරන්න ශෂම නු බගලිද කොටසෙද මනාද ම ලියන්න කියලා කල්පනා කරන්න ඕකන ප්‍රශ්නපත්තරෙගේ කියීමට විනි දයක් දෙන්නවා ඒක නිසා ඕකලන්ට පුලුවන් හොඳට ප්‍රශ්න පත්තරෙ කියවෙලා තෝර ගන්නම ලියන ප්‍රශ්න මනාද කියලා. ඒවගේමඒ ලියන ප්‍රශ්න ලියන පිළිතුර ඉතාම ැලසමක් ඇතුවලියන්ට උත්හරන්න ඕකනට යම් විදිහයටට එක විශලේෂනාත්මකව ලියන්ටබෙන්ඩ පුළුවන් එමටත සංස්ලේෂනෙන් ලියන්ඩ අවස්ථා එඩ පුළුවන් ඉතර ඕකළන්ගේ ශක්තිය අනත මකළ දනවුවනුව තමයි ඕකළන් ඒ උත්තර සකස් කරගන්න ඒක නිසා කොහමද ලියන්නේ උත්තරේ කොටස් කරලා ලියනවදමං සමස්තයක් විදිර ලියනවද කොහම ප්‍රශ්නය හර දයන කියලා ඒ පිළිබඳ අවධානයමු කරලා හොඳට ලියන්න ඔබ සැම දෙෙනටම হাගේதி ස යයක් ලබේ කියලා प्र්‍රර්ථथනා කරන, බොහම स्තුති හම ටමஐන්.